හරි අයිබෝන් දී පුතේ සලාම් කියන්න බලන්න මාව ඇහෙනවද කියලා ඇහෙනවා සර් ඇහෙනවනේ හරි අපි නතර කරලා තියෙන තැන මම ටිකක් හොයාගන්න අමාරු තුනා මම ඒකට මේ ස්ලයිඩ්ස් ටික ඔයගලන්ට දැම්මා බලන්න අපි මෙන්න මේ හරි කතා කරාද කියලා සේවක හැසිරීම විශ්ලේෂණය කිරීම මේ කොටස කතා කරාද බලන්න මෙන්න මේකේ අන්තිම හරිය අපි කතා කළා නෑ මම දන්න විදිහට කවුද කතා කරන්නේ කවුරු එක්කෙනෙක් මයික් එක ඔන් කරන් කවුද ජයන් ඔව් සර් මේ අර විශේෂ අවස්ථා පදනම්ව සිදු කරන හැසිරීම විශ්ලේෂණය කියලා තියෙනවා ඒ කියන්නේ මෙන්න මේක දෙවෙනි කොටස. හරිද? ඔව් ඒ ඒ ටිකේ ලියලා තියෙනේ උනාට සර් කිව්වා මේ ඒක ආය පැහැදිලි කරලා දෙන්නම් කියලා අර සිද්ධීන් වර්තවීන් විශ්ලේෂණය ඒක. මේ හරි අපි ලියාගෙන තියෙන්නේ නේ. පරීක්ෂණයකදී විශේෂයෙන් සලු සේවක චර්යා විශේෂ ආචරණ වැදගත්කම මේ ටික කතා කළානේ පරීක්ෂණයකදී විශේෂයෙන් සැලකිලිමත් යුතු කරුණු ගැන කතා කරානේ සොනාලි ඔයසෝ PDF එකේ අන්තිම ටික නේද ඔව් මේ අන්තිම ටික මේ තමයි අන්තිම මාතෘකාව සේවක චර්යා විශ්ලේෂණ ආයතනයේ වැදගත් වීම මේ කච්චර කරේ නෑ සර් මේ කරේ නෑ නෑ මේක නෑ සර් මේ අර සිද්ධීන් වර්තවීන් විශ්ලේෂණය කියලා තියෙන සර් මෙන්න මේක සිද්ධීන් ඔව් සිද්ධීන් වර්තවීම ඔතන මේ ඒ ටික ලිව්වා ওই ටික ලිව්වා ඒ උනාට සර් කිව්වා ඕක ආයේ පැහැදිලි කරලා දෙන්නම් කියලා රයිට් හරි අපි මේ ලියාගත්ත කියන්නේ ඕගොල්ලෝ ලියාගන්නේ නේද මේ මම කියවන්නේ ඔව් සර් අදත් බොහොම අඩුවෙන් කට්ටිය ඉන්නේ මොකද ළමයි 30යි ඉන්නේ ඉතින් මේ කාරණා දෙක අපි සාමාන්‍යයෙන් සේවකයෙකු හඳුනා ගන්න පුළුවන් විදිහක් තමයි බඳවා ගැනීමෙදී නේද බඳවා ගැනීමෙදී සේවකයා හඳුනා ගන්නවා කියන්නේ පුතේ හඳුනා නොගත් සේවකයෙක් නම් බඳවා ගන්න එපා දැන් ආයතන වලට වැඩිපුරම ගැටලුවක් ඇති වෙන්නේ පුතේ ආකර්ෂණයේ දුර්වලතාවයෙන් ආකර්ෂණය කියන එක මතකද ඔයගලන්ට ෆස්ට් ඉයර් එකේදී ඉගෙන ගත්තේ පළවෙනි අවුරුද්දේ ආකර්ෂණය කියලා කියන්නේ ආයතනයේ වේකන්සි එකක් නැත්තම් පුරප්පාඩුවක් තිබෙනවා නම් ඒ පුරප්පාඩුව පිරිනමන්න රැකියා අපේක්ෂකයන්ට ආරාධනා කිරීම ආයතනයේ විසින් රැකියා අපේක්ෂකයන් කියන්නේ ආදුනිකයම නෙමෙයි ගොඩක් තැන්වල ආදුනිකයා කියලා කියනවා නෑ අපි ඇතැම් අවස්ථාවල මේ පළපුරුද්ද ඇති අයත් වේකන්සිස් වලට එන්න කියනවානේ බඳවා ගන්නවානේ පළපුරුද්ද සහිත අය ඇතැම් අවස්ථාවල සංකීර්ණ එහෙම නැත්නම් අවදානම් සහිත රාජකාරී වලදී අපි මේක පසුවත් කතා කරනවා අපි බඳවා ගන්නා සේවකයා අදාළ කාර්ය සාධනීය සම්බන්ධයෙන් හොඳටම පළපුරුද්දක් තියෙන කෙනෙක්. ඒ කියන්නේ අවුරුද්දක් දෙකක් නෙමෙයි සමාන පහක් 10ක් පවා. දැන් ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් නැත්නම් ෆයිනෑන්ස් කන්ට්‍රෝලර් කෙනෙක් වගේ බඳවා ගන්නවා නම් ඔය ගාමන්ට්ස් ඉන්ඩස්ට්‍රි එකේ පැටර්න් මේකර් මර්චන්ඩයිසින් වගේ බඳවා ගන්නවා නම් ඒවත් සාමාන්‍යයෙන් අපි බලාපොරොත්තු වෙනවා වැඩිපුර පළපුරුද්දක් ඔහු සතු වේවි අය සතු වේවි කියලා. එකට හේතුව ඒ කාර්යය තිබෙන අවධානම. හරි. දැන් මෙහෙම දෙයක් තියෙනවා. හරි විදියට සේවකයා තෝරාගත්තේ නැත්නම් ආයතනයේට ඇති වෙන්න පුළුවන් ලොකුම ගැටලුව තමයි කාර්ය හඳුනා නොගත් සේවකයා නිසා සිදුවන හානිය. ඒක භෞතික මේ වශයෙන් වෙන හානියක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ආයතනයේ නමට ඇති වෙනනේ, ඒ කියන්නේ දෘශ්‍යමාන නොවන තත්වයක් වුණත් වෙන්න පුළුවන්, නොපෙනෙන දෙයක් වුණත් නම කැතවීම ව්‍යාපාරේ නම සමාජය තුල කැතව නැහම ඔබට මම කියන්නම් එක්තරා තේකොළ කර්මාන්ත ශාලාවක් තිබෙනවා මුස්ලිම් බේස් එකක් තියෙන
මුස්ලිම් ඔර අයිතියක් තියෙන එකක් තියෙනවා පුතේ. ඒ ආයතනයට සේවකයෝ යන්නේ නැහැ. හැමදාම වේකන්සිස් පත්‍රේ දානවා. පුරප්පාට. නමුත් යන්නේ නැහැ. මොකද මේකට හේතුව මේ ආයතනයේ පාලනය හොඳ නැහැ. සේවකයන්ට සලකන විදිය හොඳ නැහැ. සැලරිස් ගෙවන විදිය ඒ ආයතන එක්තරා අවස්ථාවක මමත් මේ නඩුවකට පෙනී සිටියා. ඒ ආයතනයේ පුතේ සැලරි ඩිඩක් කරන විදිය හිතා ගන්න බෑ. බොරුවට මොකක් හරි එකක් කියලා සැලරි සඩු කරන. හරිද? ඉතින් මේක මේ ප්‍රශ්නයක් මිනිසුන්ට. මිනිස්සු මාසයක් දෙයක් වැඩ කරනවා ඊට පස්සේ එන්නේ නැහැ. දැන් එවැනි ආයතන කොච්චර ටීවී එකේ ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මත් පත්තරේ දැම්මත් වැඩක් නැහැ. සේවකයෝ ගන්න බෑ. ඔය ආයතනයේ පුතේ සමහරක් වෙලාවට ඒ යාපනය ත්‍රිකුණාමලයේ අම්පාර පැති වලට ගිහිල්ලා තකහණියේ මිනිස්සු අරන් ඇවිල්ලා ඒගොල්ලෝ වැඩට දානවා. හරිද? හැබැයි ඒ පැති වල මිනිස්සු දන්නේ නැති නිසා මේගොල්ලෝ මොන මොනවා හරි පෙන්නලා පඩි අඩු කරලා කෑමකට පවා වැඩ කරව ගන්නවා. දවල්ටයි රැටයි කෑම දෙන්නම් කියලා වැඩ කරන්න කියලා පඩිය කැපුණා කියලා මෙච්චර රුපියල් 100ක් 200ක් අතර දීලා ඒ වැඩ කරව ගන්නවා. මේ ආයතනයේ තිබෙන බරපතල තත්ත්වය. හැබැයි දන්න මිනිස්සු ආයතනේ වැට්ටේ යන්නේ නම් කියන්න බෑ මට ප්‍රසිද්ධිය. මේ දෙකොල කර්මාන්ත සාර. දැන් මේ වගේ ආයතනයකට ආකර්ෂණීය. ඒ කියන්නේ පුරප්පාඩුවක් තියෙනවා. ඇවිල්ලා බැබෙන්න කිව්වට මිනිස්සු එන්නේ නෑ. මේක හරි ප්‍රශ්නයක්. හරි. ඉතින් මේ සේවකයන් බඳවා ගැනීමේදී අපි ටිකක් කල්පනාකාරී වෙන්න ඕනේ මුලදිම හඳුනාගත්තොත් අපි සේවකයාව අපිට පුළුවන් අපේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න. හරි. දැන් අපි හැසිරීම ගැන කතා කරන්නේ සේවකයාගේ හැසිරීම කාර්යසාධක වැදගත් වෙන ආකාරය මම මේකේ මුලදී කතා කළා. දැන් හැසිරීම ප්‍රශ්නයක් තිබෙනවා නම් අපිට සිද්ධ වෙනවා ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන්න නේ. ඒක සිද්ධියක් වාර්තා වුණා. මොකද්ද සිද්ධිය? විනය විරෝධී තත්වයක් හරි අපේක්ෂා කරන තත්වයට පටහැනි වීමක් හරිනේ. දැන් ඔබ දන්නවා අපේක්ෂා කරන ආකාරයට වඩා සත්‍ය තත්වයේ වෙනසක් තිබෙනවා නම් ඒක ගැටලුවක්. මතකයි නේද? ෆස්ට් ඉයර් එකේ ඉගෙන ගත්තේ. අපි අපේක්ෂා කරන ආකාරයට වඩා සත්‍ය තත්වයේ වෙනසක් තිබෙනවා නම් ඒක ගැටලුවක්. එහෙම නැත්නම් සම්මත තත්වයේ වෙනසක් තිබෙනවා නම් අපි සම්මතය කියන්නේ අපේක්ෂා කරන විදියනේ. දැන් උදාහරණයක් ඇදියට කවුද සොනාලි ඔයාට විවාහ වෙන්න වෙන්නේ අයියා කෙනෙක් එක්ක. මල්ලි කෙනෙක් එක්ක විවාහ වෙන්න බෑ. මේ අයියා බබයි මල්ලි පැටියයි. නෑ සෝරි අක්කා බබයි මල්ලි පැටියයි. හරියන්නේ නෑ නේද? ඇයි හරියන්නේ නැද්ද? කොයි වෙලාවකද හරි ඔබට ප්‍රශ්නයක් වෙනවා තමයි. ඒ නිසා සම්මතය තමයි මේ බීත්‍රෝ මූලික සමාජවලත් යම් සම්මතයක් තිබෙනවා. ස්වාමි පුරුෂයා තමයි වැඩට යන්නේ, භාර්යාව දරුවෝ බලාගන්න. මං කියන්නේ නැහැ ඒක හරිමයි කියලා. නමුත් එහෙම සම්මත තිබෙද නේද? දැන් ඔබ වැඩිහිටියන්ට ගරු කරන්න ඕනේ, වැඩිහිටියන්ට සලකන්න ඕනේ නේ, ආගමට ලැබි වෙන වගේ තියෙන සම්මතය. අපේ මේ කැලණිය පැත්තේ තියෙනවා ප්‍රමුදිත පොය දවසට කිසිම කඩේක පුතේ මස් මාළු කරවලවත් විකුණන්නේ. විතර නම් විකුණනවා. හැබැයි තමාර කඩවල විතර විකුණන්නේ නැහැ. නේද? ඇයි? පව්. අනිත් දවස් 29ම විකුණලා පොය දවසට විකුණන්නේ නැහැ. අපි දන්නේ නැතුව කියලා ඉල්ලුවොත් එම් බැනුම් මාන නම් අපි පොය දවසේ පව් පුරව ගන්න හදනවා. මොකද කියලා අපිට දොස් කියන. කරවල ඉල්ලුවා. දැන් එදාට සාමාන්‍යයෙන් මේ පැතිවල මිනිස්සු කන්නේ වෙජිටේරියන්. මම නම් කනවා වෙජිටේරියන්. ඇයි පොය දවසට කෑවම පව්, අනිත් දවසට කෑවම පව් නැද්ද මන් දන්නේ නැහැ. නැතුව ඇති නේද? පොය දවසට තමයි පව් නේද? දැන් ඉතින් බලන්නකෝ අපේ වෙසක් උත්සවය අරන්නේ සම්මතයට කොච්චර පටහැනිද කියලා. අපේ දින සැනකෙලි වෙසක් නේ. හරි වෙසක් නෙමෙයි සැනකෙලි වෙසක් tie. කියන්නේ වෙසක් කියන එක අලවි කරන්න පුළුවන් දෙයක් නේ පුතේ. මම අලවිකරණේ උගන්වන්න ඕනේ නැහැ. අලවිකරණේ තියනවා නේද? අලවිකරණේ තියනද නම් මම දන්නේ නැහැ. HR big දෙයක් ඉන්න. හරි. දැන් සිද්ධීන් වාර්තා වීම. දැන් මොනවාර සිද්ධියක් වාර්තා වුණා මේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන්නේ කවුද? බොහෝ අවස්ථාවල ආසන්න ප්‍රධානියා විසින් මේ සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. හැබැයි
ආසන්න ප්‍රධානියා සහ සේවකයා අතර තිබෙන නොහොදනෝ කඩුව එක් පාර්ශවයකට අසාධාරණයක් වෙන්න ඉඩ තියෙන නිසා ආසන්නම ප්‍රධානියාගේ ප්‍රධානියත් මේකට සහභාගී වෙයි. හරි. එතකොට අපි කවුද බලමුකෝ සේවකයෙක් ගත්තොත් ආසන්නම ප්‍රධානියා තමයි සුපරීක්ෂකවරයා. සුපර්වයිසර් නේ. ප්‍රොඩක්ෂන් එකේ එම්ප්ලොයි කෙනෙක් ගත්තොත් ප්‍රොඩක්ෂන් සුපර්වයිසර් තමයි ආසන්නම ප්‍රධානියා. ප්‍රධානියාගේ ප්‍රධානියා කියන්නේ සමහරක් වෙලාවට department head වෙන්න පුළුවන් නැත්නම් executive කෙනෙක් වෙන්නත් පුළුවන් අපි executive නැතුව කෙලිම department head කර. බොහෝ අවස්ථාවල සිද්ධියක් වාර්තා වුණාම ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ ආසන්නම ප්‍රධානියා සහ ප්‍රධානියාගේ ප්‍රධානියා. ආසන්නම ප්‍රධානියා සහ සේවකයා සමග යම් ගැටුමක් ඇති වෙලා තිබෙනවා නම් එතනදී බොහෝ විට සේවකයාට අසාධාරණයක් වෙන තැන ඉඩකඩ වැඩි. ඒ නිසා ආසන්නම ප්‍රධානියාගේ ප්‍රධානියා මේ සඳහා සහභාගී කරවා ගන්න. හැබැයි ඉතින් මම දන්නේ නෑ ඒක. ඒක බොහෝ විට ඒ අදාළ ආයතනයේ සංස්කෘතියත් සමග ඩිපෙන්ඩ් වෙනවා බලපානවා නේ. උදාහරණයක් ඇටියට සමහර ආයතනවල කළමනාකරුවෝ ඉන්නවා. සේවකයන්ටයි සුපරීක්ෂකවරුන්ටයි වෙන වෙනම සලකන. يعني පහළ මට්ටමේ ඉන්න කණ්ඩායමට සහ පහළ මට්ටමට ඉහළ ඉන්න කණ්ඩායම ඔකේ සත්‍ය අසත්‍යතාවේ තර්ක කරන්න ගියොත් ගැටලුවක් වෙනවා. ඇයි දන්නවද? අපි මෙහෙම දෙයක් දන්නවනේ. සුපරීක්ෂකවරුන් කියන්නේ ආයතනික රුධිරය වගේ. කල්මනාකරුවන් කියන්නේ හදවත වගේ. ඒතර අනිත් අය මොනවද? උණ්ඩුක පුජ්ජ වකුගඩු මේ බඩවැල්. ඒ කවුරුවත්ම නැහැනේ බං කැමරාව ඔන් කරලා තියෙන්නේ. මොකද වෙන්නේ? ඔයාලා දේශෙට ඉන්නවද නැද්ද කියලාවත් තේරෙන්නේ නැහැ. ඉන්නවද? එක්කෙනෙක් නෑ කැමරා ඔන් කළා. අතලියක් ඉන්නවා. ප්‍රියංගි කොහමද කාලෙකින් දැක්කේ? ප්‍රියංගිලා ඉන්නවද? නැත්තම් සර් කෝල් එකක් දෙන්න උදේ සර්ගේ දැනගන්න මට කියන්න බෑ නිසා නෑ මාගව ලකුණු ඔක්කොම කාටවත් කියන්නේ නෑ සර් කිව්වේ ලකුණු ටික ඔක්කොම දින නම් මම වැළුවා සතුටුයි හරිද ඒක පොඩි හොඩුවාවක් හිතේ තියාගෙන ඉන්නකො නෑ මේ මයි ඉතින් මේක මේ පිටර රකින්න වගේ රකින්න තරම් දෙයක් නෙමෙයි පුතේ හැබැයි ඉතින් අනිත් කෙනෙක්ට නොකිය ඔයාට කිව්වා මේකේ අසාධාරණයක් තිබෙනවනේ අර මන් දැක්ක 13 බැජ් එකේ අයියෝ පගාව දීලා රිසල්ට් ගන්න බැරිද කියලා අහලා තියෙනවා. හරි. ඉතින් මේ කට්ටිය මේ තරම් චුට්ටක් ඉවසගෙන අර මොකද අල බහිමකම් ඉන්න පුළුවන් තැම්මෙනකම් ඉන්න බැරි ටයිප් එකක් තමයි යන්නේ. එක්සෑම් තියලා වැඩි කල් ගියා වැඩි මොකද තිබුණේ මම මතකද 2021 නේ ජනවාරි තිබුණේ ඒතකොට දැන් හරියනම් දවස් 14ක් ඇතුළත රිසල්ට් දෙන්න ඕනේ. හැබැයි අපිට බැරුව ගියා බලන්න පේපර්ස් උත් අපි ටිකක් කියලා වුණා ෆිසිකල් උත්පත්ති පටන් අරන් උසස් පෙළ විභාගත් ඒ ඇස්සේ සෙට් වෙලා තිබුණා වගේ වී යම් කතන්දර ටිකක් තිබුණා නේද අපි උසස් පෙළක් කරන්න ඉන්නෝනි ගුරුවරු සමහර අය උසස් පෙළට දන්නේ නැහැ ඒ නිසා නමුත් ගිය සතියේ වෙනකොට මම රිසල්ට්ස් ඔක්කොම ඩිලිවර් කළා මට මාකටිං තියෙනවා බිස්නස් මැනේජ්මන්ට් තියෙනවා HRM එකේ බිස්නස් මැනේජ්මන්ට් තියෙනවා මම තමයි වැඩිපුරම පේපර්ස් සෙට් මම කරේ මේ පාරපාර නමුත් මන් දුන්නා මගේ පරක්කු පුතියෙන් ඇති රිසල්ට් දාන්න මේ නරක නෑ ඉතින්
හතලිස් දෙනෙක් මන් දන්න විදිහට ෆේල්. එහෙම කියලා තිබුණාද ශාංක සර්ස? 489ක්ද පොද එක්සෑම් ලියලා තිබුණා. එකෙන් 40 දෙනෙක් ෆේල් ඉන්නවා සමස්තයක්ම. මගේ විෂය ෆේල් අය මට හවුනා 60 ගානක් වගේ හවුනා. ඒ කියන්නේ ලකුණු 40ට අඩුව. 68ක් හම්බුණා. 68ක් එක ළමෙක් ඉන්න ලකුණු 12යි. කියන්නේ ළමෙට ලකුණු 12යි. සොනාලිත් ලිව්ව නේද මේ පාර? ගියේ පාරනේ. මම ලිව්වා සර් බිස්නස් මැනේජ්මන්ට් එක මම සර්ගෙන් අහන්න ගිහින්. මේ ඔයා කොහෙන්ද ලිව්වේ? ඔයා මේ PM3 එකේ හිටියේනේ. ඔව් සර්. කොහෙන්ද ලිව්වේ? මම ඔන්ලයින් ලිව්වේ සර් මේ සැරේ. මොන රාගලේ? ඔන්ලයින් ලිව්වේ. අඩේ ඔන්ලයින් හම්බුන්නේ නැහැ නේ පුතේ බලන්න. ඈ? තවත් පාරක් කිරේලා විසාර. ඔන්ලයින්. ඔව්. තමාට මගේ ඔන්ලයින් পেපර්ස් මේ ඉන්දිකසාරේ වක්සංගස නම් බලන්න ඉන්දිකසාර බැලුවත් දන්නේ නැහැ. ඉන්දිකසාරට පුළුවන් බිස්නස් මැනේජ්මන්ට් උගන්න. අවුරසියක් කරිව්වා මේ එයාගේ මයික් එක ඔන් වෙන්නේ නැහැ කියලා කිව්වා මේ එයාත් ඔන්ලයින් ලිව්වේ සර් ළඟ පේපර් තියෙනවද දැන් මට හම්බුන්නේ නැහැ පුතේ ඔන්ලයින් පේපර් මම මේ ඉන්දිකසය බලන්න කිව්වා ඔන්ලයින් හරි සර් හරි කවුරු හරි ෆිසිකල් ලිව්වා ඉන්නවා නම් අනිවාර්යෙන් මාගල් තියෙන්න ඕනේ කොහොමද හතගිය ෆේල් දෙලියක් ෆේල් කියලා 40 දෙනාට ආයෙ ලියන්න වෙනවා මොන මේතුවත් ඒගොල්ලෝ ගොඩ දාන්න බෑ පුතේ සමස්ත එකතුව විෂයන් හතරේ ලකුණු එකතුව 30 ගණන් 20 ගණන් එහෙම තියනා ඉන්නේ. එහෙනම් එක විෂයක්වත් ගොඩ දාලා නැහැ. දැන් ඔයගොල්ලෝ එහෙම එහෙම try කරත් කමක් නැහැ දැන්. ඩිග්‍රී ලෙවල් එකේදී නම් එහෙම කරන්න බෑ. ඩිප්ලෝමා ලෙවල් එකේදී හයි ඩිප්ලෝමා ලෙවල් එකේදී එහෙම පුළුවන් පුතේ දැන් අර සමස්ත එකතුව පාස්ද කියලා බලනකොට විෂයන් හතරක් තිබෙනවා නම් හතරම එකතු කරලා හතරෙන් බෙදුවම 40ට වඩා වැඩි වෙලා නම් අපි එක්සෑම් එක පාස් වෙන්න සලකනවා. විශ්වවිද්‍යාලෙත් කැම්පස් වලත් එහෙමයි ඈ. ඔබටත් එහෙම තමයි වෙන්නේ. හැබැයි දැන් මේකේ මේ අපි තනි එක්සෑම් එකක් හැදෙන්නේ රිසල්ට් දෙන්නේ ඩිප්ලෝමා වල. කැම්පස් එකේ එහෙම දෙන්න බෑනේ පුතේ අවුරුදු තුනම සම්පූර්ණ වෙන්න බෑනේ. රිසල්ට් ෂීට් එකක් නැත්නම් අපේ ක්ලාස් එක හොයන්න බැරි වෙනවනේ. ෆස්ට් ක්ලාස්ද සෙකන්ඩ් ක්ලාස්ද ඒවත් ඔයගලන්ට ඔෆර් කරලානේ තියෙන්නේ PSP එකේ. අනිත් පැත්තේ GPA එක. GPA එක හොයන්නත් බෑනේ. ඒ නිසා සමස්ත විභාගයේ වරණකම්ම හොඳම දේ තමයි රිසල්ට් අඩු විශ්යක් තිබෙනවා නම් ඊළඟ අවුරුද්දේ ආපහු දාන එක ඊළඟ අවුරුද්දක්ම යනකම් ඉන්න ඕනේ නැහැ සර් එක්ස්කියුස් මී ඔව් තරිදු සර් එදා කිව්ව GPA එක හදන්න හැටි කියලා දෙනවා කියලා පොඩ්ඩක් ඒක කිව්වේ නෑනේ GPA එක හදන විදියද ඔය එක කොහොමද බලපාන්නේ කොහොමද හදන්නේ කොහොමද හදන්නේ ඒ ඔක්කොම කියනවා කියලා කිව්ව පොඩ්ඩක් නෑ නෑ තාම ඩිසයිඩ් කරලා නැහැ GPA කොහොමද හදන්නේ කියලා සර් එහෙම එක්සෑම් එක මේ දැන් අලු රිසල්ට් එකක් තිබිලා ආයෙ කොච්චර කරත් C+ එකකට වැඩිය දෙන්නේ නැහැ කියලා කිව්වනේ. ඒක නම් ඇත්ත එහෙම කන්ඩිෂන්. අපි විශ්වවිද්‍යාලෙදි පුතේ සාමාන්‍යයෙන් දෙන්නේ නැහැ මේ C+ කීල එකක් නේ අපි කරන්නේ ආව පාස් කරනවා. ඒ කියන්නේ අපි දැන් කො D එකක් නම් අපි යාට යා ලකුණු 80ක් ගත්තා D එකට තමයි දාලා මෙහෙම කරන්නේ. ඒ රිපීට් එකකදී ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ෆස්ට් රිපීට් එක නම් එහෙම කරන්නේ නැහැ. සෙකන්ඩ් රිපීට් තර්ඩ් රිපීට් આવතේ කියන්නේ සිම්පතිසයි එකක් වෙනකන් යනවනේ එක එක සබ්ජෙක්ට් එකක් තුමතාවකට වැඩිය ෆේල් නම් ඊට පස්සේ හතරවෙනි සයි එක කියන්නේ සිම්පතිසයි එක. ඒ කියන්නේ දුකට තමයි ඒක දෙන්නේ. හරි. එහෙම දෙනකොට කීයටවත් එයාට දෙන්නේ නැහැ රිසල්ට් එකක්. එයාට අපි කියන්නේ පාස්සා. එයා ඔන්න දැන් 80ක් 90ක් ගත්තත් එයා පාස් කියලා නිකන්. සමහර විශ්වවිද්‍යාල එහෙම දෙන්නේ නැහැ. අපි PSP ගත්ත එක එහෙම කතා කරලත් නැහැ කොහොමද කියලා. මේ හරි විදියට එක චාන්ස් එකයි දෙන්නේ. ඒ කියන්නේ රිපීට් එකයි දෙන්නේ. කොළඹ විශ්වවිද්‍යාල රිපීට් තුනක් තියෙනවා. ෆස්ට් රිපීට්, සෙකන්ඩ් රිපීට්, තර්ඩ් රිපීට්. තුන් වතාවක් එක්සෑම් ලියන්න පුළුවන් ඔරිජිනල් සයි එකත් එක්ක ඒතර හතර වතාවක්. පස්සේ වතාවේ ලියන්න වුණොත් ඒක කැම්පස් එක තීරණය කරනවා දෙනවද නැද්ද කියලා. ඒක කියන්නේ සිම්පති සයි කියන. සිම්පති සයි. ඉතින් මේවම ඒ ඔය සමහර අය එහෙම ඉන්න දැන් ඔය වසන්ත මුදලිගේ ලහිරුලා ඒ කට්ටිය කාලයක් තිස්සේ විශ්වවිද්‍යාලේ ඉන්න පුතේ ඔය සිම්පති සයි එක අරගෙන ඒගොල්ලෝ කරන්නේ ෆේල් වෙවි ඉන්නවා. මොකද විශ්වවිද්‍යාල දේශපාලනය කරන්නේ ඒගොල්ලෝ ඇවිල්ලා ඉන්නේ.
ෆේල් වෙවි ෆේල් වෙවි ෆේල් වෙවි ඉන්නවා ඊට පස්සේ තුන්වෙනි වතාව හතරවෙනි වතාවට පස්සේ ඒගොල්ලොන්ට කියනවා මේ ආයෙත් එන්නේ නැහැ ලියන්න නැත්නම් අයින් කරනවා කියලා. ඒතර මේගොල්ලෝ සිම්පතිසයි එකක් ඇප්ලයි කරනවා ඉල්ලනවා. ඉල්ලුවම සිම්පතිසයි එක දෙනවා දුන්නාම ඒක අවුරුදු 3ක් විතර අදිනවා. මේ අවුරුද්ද ලියන්න බෑ මට පාඩම් කරගන්න බැරි වුණා. එහෙම කීකේ තව අවුරුදු 3ක් විතර අදිනවා. ඒතර අවුරුදු 10ක් විශ්වවිද්‍යාලෙත් කියලා වේ. ඒ වසන්ත මුදලි ගියෙත් එහෙමනේ අවුරුදු 8ක් කැම්පස් එකේ ඉන්නේ ලයිබ්‍රරිටි අවුරුදු 10ක් විතර. හරිද? ඉතින් ඒක තියෙනවා යම් යම් තත්ත්ව තිබෙනවා. තරදෝ මේ GP එක සාමාන්‍යයෙන් හදන්නේ සමස්ත ලකුණු එකතු අරගෙන ඒ කියන්නේ ඔක්කගෙල්ලාගේම ගත්ත විෂයන් 4ද 5ද 6ද කියන එක එකතු කරලා ඔක්කම ලකුණු එකතු වෙන ඔයා අරන් තියෙන ලකුණු එකතුවේ සාමාන්‍ය අගය ගන්නවා. හරිද? ඒතොර සාමාන්‍ය අගය කියලා කියන්නේ මැද අගය නෙමෙයි මධ්‍ය අගය නෙමෙයි රේන්ජ් එකක් නෙමෙයි. උදාහරණයක් හැටියට අපි හිතමු ඔයා විෂයන් ඔගොල්ලෝ ඔක්කොම කරන්නේ 18යි නේ. 18ට සාමාන්‍යයෙන් GP එක හැදෙනවා නම් හැදෙන්නේ 4යි. හරිද? 4යි 4යි පොයින්ට් 0යි 0යි 0 තමයි ඔයගලන්ට එන්නේ උඩරිම GP එකට. ඒතර ඊට වඩා අඩු ගානක් මෙෂර් වෙනවා. ඒ කියන්නේ 3.9යි 3.8යි 3.6 එහෙම එනවා. හැබැයි විෂය සමාන විෂයන් 18 විෂයන් 24ට තමයි ওই ගානේ. විෂයන් 24. ඒතර 18ට තවත් අඩු වෙවි. ඒ කියන්නේ GP එක 3ක් වගේ වෙවි. GP එක 3ක් වගේ. ඒතර ඕලන්න එන්නේ 2.0.0.0.1 ඉඳලා 2.9.9 වගේ මට්ටමට ඒ. තාම හැබැයි ඒක තීරණය කළා නැහැ කොහොමද කියලා. ඉතින් ඕක මේ අපි සාමාන්‍යයෙන් කරන්නේ මධ්‍ය අගේ මධ්‍යන්නේ අරගෙන ඊට පස්සේ එකෙන් percentage එකක් අරගෙන ඔක්කොම එකතු වෙච්ච ලකුණු ගානෙන් සම්මත අපගමනයක් හැදලා දාන අර ඔගොල්ලෝ අපි ඔයාලට මතක ඇති මේ සංඛ්‍යානය කරද්දී සම්මත අපගමනය කියලා එකක් හදන්නේ ස්ටෑන්ඩඩ් ඩීවියේෂන් කියලා වගුවක් මතකද කාට ලියන්න බුව අන්නේ වගුවකට දානවා පුතේ සමස්ත ළමයින්ගේ ලකුණු එකතු වගුවකට දාලා ධන පැත්තයි ඍණ පැත්තයි බලන ඍණ පැත්තරත් යනවා ඍණ පැත්තරත් යනවා ඒ කියන්නේ ෆේල් නම් සබ්ජෙක්ට්ස් 24 එන්නේ මොන 18 එන්නේ 18ෙන් අපි දුමු සබ්ජෙක්ට්ස් 10ක් විතර ෆේල් වෙලා කියන GP එක ඍණ යන්නේ මේක මේ මම බෝඩ් එක නම් ගැහුවා හැබැයි හුනු නෑ තාම චෝක් නෑ ලියන්නේ නේද ආමට මෙතන ලියන්න පුළුවන් මම මෙතන ලියන්න දැන් මෙතන පුතේ මෙහෙම බිඳුව ගත්තොත් මේ පැත්ත අපි ධන අගයක් ගන්නවා 0.0001 ඊට පස්සේ 0.0002 ඊට පස්සේ 0.0002 ඔයගේ මේ පැත්තට අපි ධන ඩීවියේෂන් එකක් ගන්නවා මේ පැත්තට අපි ඍණ ඩීවියේෂන් එකක් ගන්නවා 0.0001 ආයෙන 0.0002 ඔය වගේ. ඒතර ඔබ මේ කොයි හරි තැනක ඉන්නවා. මට විනාඩියක් දෙන්න පුතේ. හරි එතකොට මෙන්න මේ වගේ හදාගෙන යනවා මේ පැත්තට ඍණ මේ පැත්තට ධන. ඒතර ඔයගොල්ලෝ විෂයන් 18ෙන් විෂයන් 10ක්වත් සමත් නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ පැත්තට GP එක එනවා. ඊට වඩා අඩු වුණොත් මේ පැත්තට GP එක යන ඍණ GP එකක් තිබුණොත් බොහෝ විට අපි සලකන්නේ විභාගයේ ෆේල් කියලා පුතේ. ඍණ GP එකක් ආවොත් exam fail කියලා. ඉතින් මේක උඩටම ගිහිලා අවසාන වෙනවා පුතේ 2.9999 කියලා AV. හැබැයි ඒක හදන විදිය තමයි විෂයන් 18කට GP එක ඇදුවොත් 3කින් තමයි නතර වෙන්නේ බොහෝ විට. හරිද? ඒක කියන්න බෑ. ඒගොල්ලෝගෙන් PSB එක තමයි තීරණය කරන්නේ example result. Result එනකන් කියන්නත් බෑ. හරිද? Result එනකන් කියන්නත් බෑ. හැබැයි ඉතින් අර ළමයාට පුළුවන් system එක දන්නවා නම් ලකුණු එකතු අරගෙන තීරණය කරන්න මට GP එක මෙච්චර අගයක් එයි කියලා නේ. GPA නේද? Gross percentage analysis කියන එක සාමාන්‍යයෙන් අපි බලන්නේ සංසන්දනයක් කරන්න පුතේ
ළමයිව. දැන් ප්‍රියංගිට සාපේක්ෂව තරිඳු කොහොමද? දැන් ප්‍රියංගිගේ අපි හිතමුකෝ 218න් ප්‍රියංගි A අරන් තියනවා 10කට B අරන් තියනවා 5කට ඔහොම කියලා හිතන්නකෝ. හැබැයි තරිඳු අරන් තියනවා ඒ 5ක්. හැබැයි ඒ 5 හොඳම ලකුණු අරන් තියෙනවා 80 ගණන් ඕකම. එතකොට රිසල්ට් එකෙන් ග්‍රේඩ් එකෙන් අපිට හොයන්න බෑ නේද ප්‍රියංගිද දක්ෂ තරිඳුද දක්ෂ කියලා. සාමාන්‍ය පෙළ වගේනේ පුතේ. සාමාන්‍ය පෙළ ඉන්නේ ලකුණු නෙමෙයිනේ මොනවාද? අකුරු නේ. ඉතින් අකුරු වලින් ඇත්තරම කියන්න බෑනේ අපි හිතමුකෝ A5යි B4යි තියෙන දෙන්නෙක් ඉන්නවා කියලා. මේ දෙන්නගෙන් දක්ෂ කවුද කියලා හොයන්නේ කොහොමද? දෙන්නම සමාන දක්ෂතාවය නේ. අපිට හිතෙන්නේ එහෙම. නමුත් සමහර අයගේ ඒ වල ලකුණු වැඩි ඇති. 75 ගත්ත එක්කෙනාටත් ඒ 99 ගත්ත එක්කෙනාටත් ඒ. දැන් මේ පාර ඉන්නවා 98 ගත්ත ළමයි. දෙපාරක් පේපර් එක බැලුවා. 98ක් ගත්ත ළමයි කියනවා දෙපාරක් පේපර් එක බැලුවා. ඉස්ලාම සාමාන්‍ය පුතේ ක්‍රියන්ගි 85 පැන්න ගමන් අපි බලන්නේ ප්‍රශ්න කීයක් ලියලාද කියලා. හරිද? කොහොමත් මුල් පිටුවේ පේපර්ස් ඔක්කොම අයින් කරලා මුල් පිටුවේ අපි ලියපු ප්‍රශ්න ගාන උඩින් ලියාගෙන යනවා. එක ලියලා පහ ලියලා හය ලියලා ඔහොම දාගෙන යනවා. හරිද? එතකොට බැරි වෙලාවත් හයක් ලියලා නම් අන්තිම ප්‍රශ්නේ බලන්නේ නැහැ පුතේ. අන්තිම ප්‍රශ්නේ බලන්නේ නැහැ. හරිද? කරන්න දෙයක් නැහැ. ඔබ අන්තිම ප්‍රශ්නේ හොඳටම ලියලා නම් කැම්පස් එකෙත් එමයි ඈ. හොඳ ලිපුවා ඒක වැඩක් වෙන්නේ නැහැ. ඇයි? තෝරා ගැනීමකදී පස්ස පහිනම් තෝරගන්න කියන්නේ පහක් තෝරගන්න. හයක් තෝරගෙන කියන්නේ ඕනකට වඩා දෙන්න යන්න එපා. ඉල්ලන ප්‍රමාණයට දෙන්න. දැන් 85 පැන්න ගමන් අපි උඩින් ප්‍රශ්න ටික ලියලා නැත්නම් අපි කරන්නේ බලනවා ප්‍රශ්න කීයක් ලියලාද කියලා. එතකොට අනිවාර්යයෙන්ම පුතේ 85 පැනලා කියන්නේ අපේ විභාගවලදී මගේ පස්ව පත්‍රයේ විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම ප්‍රශ්න 6 ලියලා. ඒක සමාන ළමයි දුන අපිට අහුවෙන්නේ නැහැ කියලා. ඉතින් පව්. අපි මොකද කරන්නේ? අන්තිම ප්‍රශ්නේ කපනවා. ඔය සමාන ළමයි ඉන්නවනේ ලේසි ප්‍රශ්න අන්තිමට ලියන් ලියන් ඉන්නවනේ. දන්නව නේද ඒක? ඒ මොඩ වැඩේ කරන්න එපා කවදාකවත්. දැන් ලේසි ප්‍රශ්න වේල පහදලා ටයිම් එක ඉදිරි කරගන්න. දැන් අන්තිමට ලේ දීපුවොත් එහෙනම් මොකද වෙන්නේ? අපරාධය අපි ඒ ප්‍රශ්නේ කපනවා. ලකුණුනේ. එහෙම අවස්ථා කීපයක් මේ පාර විභාගෙ තුන කරන්න දෙයක් නැහැ. මොකද විභාගයේ කියන එක ළමයා දැනගෙන ඉන්න ඕනේ උපක්‍රමශීලීව ලියන්න. ලේසි ප්‍රශ්න ඉස්සලා ලියලා නේද? නොදන්න කොටස් උනත් ගෙස් කරලා ලියලා අතරින්න එකයි කිසිම එකක්. සැකේට ලියාගෙන යනවා. බොරුවක් හරි ලියනවා. බැරි වෙලාවත් හරි ගියොත් අපි වචනේ බලලා ලකුණු දෙනවනේ. සමහරක් ඔබත් මේ වැඩේම කරන්නේ විභාගවලදී. කිසිම ප්‍රශ්නයක් අතරින්න එපා. නේද? ෆෑන් එක දිහා බල බල ඉන්න එපා කරගෙන බොරුවක් හරි ලියන්න. අපේ අම්මා විවාහ වී ඇත්තේ තාත්තා එක්ක ආදර සම්බන්ධතාවයේ නොයි. එහිදී මෙවැනි එහෙම හරි කමක් නැහැ ලියන්න. ඇයි? බැරි වෙලාවක සමාජ විද්‍යාත්මක කොටසක් එතනදී පිළ ගුරුවරයා ලකුණු දුන්නොත් නේ. ඔය උදාහරණ එහෙම ගන්නකොට ප්‍රායෝගික උදාහරණ ගන්න බොවිට හරියනවා ඈ. ඉතින් අනුවට ගත්ත ළමයාගේ මං චෙක් කරලා බැලුවා ප්‍රියන් ප්‍රශ්න හරියටම පහයි දීලා තියෙන්නේ. හොඳ තෝරා ගැනීමක් කරලා තිනවා වගන්ති ඇටි දීලා තිනවා. වැඩි කියන්නේ යාගේ වැරදිලා තිබුණා විවගත කොටසකුයි. මේ මට මතක විදිහට මම දුන්නා අඳින්න මට මතක නැහැ මොකද රූප සටහනක් අඳින්න දුන්නා. ඒ රූප සටහන න්‍යාසයක්. ඒ න්‍යාසයේ අක්ෂ දෙක මාරු කරලා දාලා තිබුණා. මට මතක විදිහට මේ දුල්ලාන්නේ දුල්ලාන්න අඳින්න දුන්නානේ. කියන්නේ සාපේක්ෂ වැදගත්කමයි බලපෑම් කිරීමේ කියාවයි මන් දුන්නා සැලසුම් කරන්නේ. ඒක වරද්දලා තිබුණා අක්ෂ දෙක මාරු කරලා. ඒ නිසා අන්තර්ගතයේ වැරදි. ඇතුළේ තියෙන න්‍යාස ටික වැරදි. එපාර මම ඒකට ලකුණක් කැපුවා. ඒ නිසා ළමයා ලකුණු 98ක් ඇවිත් තිබුණා. මං ඉන්ෆෝම් කළා අනිත් සබ්ජෙක්ට්ස් තුන බලලා ඒ සබ්ජෙක්ට් එකක් උපරිම ලකුණු අරන් තියෙනවා නම් මෙඩල් එකක් දෙන්න කියලා. කොහොමද මෙඩල් දෙනවා? එයාට ප්‍රයිස් එකකුත් එක්ක මෙඩල් එකක් නේ. එහෙම දෙන්න කියලා. මොකද මේ මාන හොඳ කැපවීමක් නෑ. ඉතින් මේ GPA එක තරින්දු අපි තා පොඩ්ඩක් කිමු. පළවෙනි එක්සෑම් එකේ වුණාට පස්සේ ඔක ඒ දවස්වල මම තමා ඩිසයිඩ් කරේ කැම්පස් එකේ ඉන්න දවස්වල GPA එක අපි අනිවාර්යයෙන්ම දෙන්න ඕනේ කියලා. මොකද මාස්ටර්ස් කරද්දී GPA එක ඕනේ. ඔබට ඕනෑම විශ්වවිද්‍යාලයක ලංකාවේ මාස්ටර්ස් කරන්න පුළුවන් GPA එක දෙකට වඩා වැඩිපුර තිබෙනවා නම් දෙකට වඩා මේක දැන් UGC රෙකග්නයිස් නේ. පේනවා නේද මේක තියෙනවා UGC රෙකග්නයිස් කියලා. මේදී UGC මෙදා ලකුණ මේ ඔක්කොම එපා පුතේ. මේ ඔක්කොම අයින් කරන්න වැඩක් නැහැ.
අයිකලා ටික ඇවිදින් මම නිකන් දැන් කතාව ටික කියන්නේ නැහැ මේකක් අතේ නැහැ මේක මේක තමයි වඩාත්ම වැදගත් මේක විශ්වවිද්‍යාල උපාධියකට වැදගත් වෙන තමයි UGC රෙකග්නයිස් අප්‍රූව් නම් තවත් හොඳයි ඉතින් අප්‍රූව් ගන්න බෑ පුතේකට තීන පොඩි පොඩි කතන්දර එතකොට ඕනම විශ්වවිද්‍යාලයක් UGC එකේ රෙකග්නයිස් වෙලා තිබෙනවා නම් ඒ GPA එක පිළිගන්නවා ඔබට ලංකාවේ විශ්වවිද්‍යාලයක මාස්ටර්ස් කරන්න පුළුවන් මේ දැන් දැනට රජයේ විශ්වවිද්‍යාලයකට ඔබට යන්න බෑනේ රජයේ විශ්වවිද්‍යාලයට ගන්න පුතේ උසස් පෙළෙන්නේ නේද ඒ හින්දා ඔබට නැති වෙච්ච චාන්ස් එක රජයේ විශ්වවිද්‍යාලයකින් ගන්න මාස්ටර්ස් වලින් පුළුවන් ඒත් ඔබට පුළුවන් MBA MA MSc කියන තුනෙන් එකක් කරන්න රජයේ විශ්වවිද්‍යාලයේ එතකොට පෞද්ගලික විශ්වවිද්‍යාලයේ දැන් ඔබ ගන්න BBA MGT නේ Bachelor of Business Management ඒක දෙවෙනියට දාන්න MBA එක පළවෙනි දාන්න වරහණේ ඇතුළේ දාන්න විශ් කැම්පස් එක මොකද්ද කියලා UOC UOK නේ UOR ඒව දාන්න ඕන ලංකාවේ ඕන විශ්වවිද්‍යාලකේ මාස්ටර්ස් ගන්න පුළුවන් හැබැයි HRM වගේ ස්පෙෂල් කරනවා නම් HRM වගේ මාස්ටර්ස් කරනවා නම් කැලි විශ්වවිද්‍යාලෙන් තමයි කරන්න ඕනේ නේද බිස්නස් මැනේජ්මන්ට් නම් කොළඹ හරි ජපුර හරි කරන්න හරිද වැඩි ලක්ෂ 6ක් විතර වගේ යනවා සාමාන්‍ය විශ්වවිද්‍යාලයකින් ප්‍රයිවට් විශ්වවිද්‍යාලයකින් කරොත් ඔබට ලක්ෂ 2 3 4 වගේ මට්ටමින් ඉවර කරගන්න රජයේ විශ්වවිද්‍යාලවල අවුරුදු 2යි ප්‍රයිවට් වල අවුරුදු 2යි. යෝගල් ටිකක් බලපානවා ඈ. අවුරුදු 2ක් කරොත් එහෙම ඩිග්‍රී වැලිඩිටි එක වැඩි වෙනවා. හරිද? කල්පනා කරලා බලන්න. දැන් අලුතෙන් කන්සෙප්ට් එකක් ඇවිල්ලා තිබෙනවා හැමෝටම වැදගත් වෙවි මේක. දැන් යන්නේ නැහැ පුතේ exam based masters. දැන් යන්නේ assignment based masters. ඒ කියන්නේ exam ලියන්න ළමයට උමනාවක් නැහැ. බොරු වැඩක් නේ පුතේ නිකන් ස්මරණය කරන එකනේ කරන්නේ. දැන් යන්නේ කෙලින්ම assignment based. The masters PSB start කරනකොට ලංකාවේ අනිවාර්යයෙන්ම මම යෝජනාව දානවා only assignment අනිත් කාරණාව තමයි මම මේ මම උත්සාහය දරන්න ඊළඟ අවුරුද්දින් register වෙන අයට ඒ අයටත් exam නැතුව assignment based මේ degree වල කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ bachelor of business management HRM එක හරි business management එක හරි වැඩිපුරම මගේ මේක තියෙන business management එක මම උත්සාහය දරනවා මොදුසංක සර් ඇතුළු ඇකඩමික් බෝඩ් එකත් එක්ක කතා කරලා ඔයගලන්ට assignment based මේ යන්න මම තාම ඒකට මුල පිරුවේ නෑ ඒකට හේතුව ලංකාවේ තාම එකම එක විශ්වවිද්‍යාලයයි assignment based යන්නේ ඒ ඩිග්‍රිය වැලිඩ් වෙනවද කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ UGC එක රෙකග්නයිස් UGC එකේ approval එක තියෙද කියලා ඒ කියන්නේ රජයේ රැකියාවකට යන්න පුළුවන් වෙන්න ඕනේ නේ රජයේ රැකියාවකට යන්න පුළුවන් නේ එහෙම නොත් එම ඔබට හොඳ අවස්ථාවක් ලැබි ඔබේ පහලින් ඉන්න අයට ආසද එක්සෑම් ලියන්න මම දන්නේ නැහැ මෙතන ඉන්නේ කිසිම කෙනෙක් ආසයිද කියලා එක්සෑම් ලියන්න තනියම නේද බිනු බිනු බිනුරි අමා මොන හරි කියන්න ගියා නෑ නෑ කිසිම කෙනෙක් ආස නැහැ පුතේ එක්සෑම් ලියන්න ශිෂ්‍යත් පන්තියේ ළමයා ගිඳන් ඈ PhD PhD වල නම් ලියන්න නෑ එක්සෑම් DBA PhD වල නෑ මාස්ටර්ස් වලත් පුතේ මේ හොඳයි දැන් වෙනස් වෙගෙන ඇවිල්ලා තිනවා සෑහෙන ඉස්සරහට ඩිග්‍රි ලෙවල් එකේදීත් වෙනස් වෙයි විශ්වවිද්‍යාල වලටත් ඕකේ රජයේ විශ්වවිද්‍යාල වලටත් එතන ප්‍රශ්නයක් නැහැ හරි අපි කතා කරමින් සිටි සිද්ධීන් වාර්තා වීම එතකොට සිද්ධියක් විමර්ශනය කරන්නේ කවුද බොහෝ විට ආසන්න ප්‍රධානියා සහ ප්‍රධානියාගේ ප්‍රධානියා එයා දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙන්න පුළුවන් මොන වගේ දේවල්ද සිද්ධීන් හැටියට වාර්තා වෙන්නේ සේවකයාගේ හැසිරීම සම්බන්ධයෙන් දෝෂ එතකොට නිෂ්පාදන ආයතනයක් වෙන්න ඕනේ නේ නිෂ්පාදන ආයතනයක තිබෙන ලොකුම ගැටලුව තමයි දෝෂ සාමාන්‍යයෙන් දෝෂයක අඛණ්ඩතාවයක් තියෙන්න බෑ ඒ කියුව එක තේරුණාද කාටවත් මොකද දෝෂයක අඛණ්ඩතාවය තියෙන්න බෑ කියලා කියන්නේ එකම දෝෂේ නැවත නැවත එන්න බෑ පුතේ ව්‍යාපාර සම්බන්ධයෙන් එකම දෝෂේ නැවත නැවත එන්න බෑ එහෙම එනවනම් ක්‍රියාකාරීත්වයේ වරදක් තිබෙනවා පුද්ගලයා ගේ නෙමෙයි ක්‍රියාකාරීත්වයේ ක්‍රියාකාරීත්වයේ වරදකට පුද්ගලයා අවු වෙනවා මොකද වරද? ගැලපෙන්නේ නැති කෙනෙක් සේවය යොදවලා. සේවකයාගේ හැසිරීම හරි නෑ. එහෙනම් ක්‍රියාවලි දෝෂයක්. ඔබ තෝරාගෙන තිබෙන හෝ එහෙම නැත්නම් දෙවනු ඔබ විසින් ව්‍යාපාර සංවිධානයේ තුල ඇති කරන්න ඕන තත්ත්වයේ ඇති කළ නැහැ කියන කෙනෙක්ෙන් කියන්නේ. නේද? එහෙනම් අකණ්ඩ දෝෂයක් වාර්තා වෙන්න බෑ. හැබැයි මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දෝෂයක් ඇති වුණොත් අපි ක්වොලිටි මැනේජ්මන්ට් වලදී කියනවා දෝෂයක් ඇති වුණොත් අපිට තිබෙනවා ක්‍රම දෙකක් එකක් තමයි කරෙක්ටිව් ඇක්ෂන් කියන එක නිවැරදි කිරීම අනිත් එක තමයි ප්‍රිවෙන්ටිව් ඇක්ෂන් කියන එක නැවත නොයන ලෙස සැකසීම දෝෂය ඇති වෙච්ච දෝෂය ඒ වෙලේ හරි ගස්සන්න ඒක කරෙක්ටිව් ඇක්ෂන් කරලා ඒක දාන්න එක්කෝ
පාරිභෝගිකයාට යවන්න පුළුවන් මට්ටමට හරි ස්ටෝස් හරි මොකක්වත් යනකට ඔබ ඒ දාන්නකට දාන්න. එතකොට භාණ්ඩය අකණ්ඩයි නේ. භාණ්ඩය දික් දිගටම පටන් ගත්ත වෙලෙන් නම් පාරිභෝගිකයා කාවට යනවා නම් ඒක යනවා. ඒක ගැටලුවක්. The preventive action කියන්නේ ඒ ඇතිවන දෝෂයට ඔබ විසඳුම දුන්නා නම් නැවත ඒ දෝෂය ඇති නොවී ඉන්න ඕන. ඊළඟ පැයේ තව ඊළඟ පැයේ ආපහු එම දෝෂේ මාව නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. හරි. බොහෝ අවස්ථාවල අපි මෙතෙන්දි කරන්නේ නැවත දෝෂ ඇති නොවන ආකාරයට ක්‍රියාවලියේ වෙනසක් ඇති කරමින්. ඒතකොට සේවකයාගේ ඇසිරීමේ ප්‍රශ්නයක් තිබෙනවා නම් අපිට සේවකයා වෙනස් කරන්න වෙයි. ඒ කියන්නේ මෙහෙමයි පුතේ. ව්‍යාපාර සංවිධානයක ස්ථිර සේවකයා කියන කෙනා ආයතනයේ ස්ථිර මිසක කාර්යයේ ස්ථිර නැහැ. ඒක වරද්ද ගන්න එපා ඔවා. ඒ කියන්නේ කිසිම සේවකයෙකු ගන්න එපා සදාටම ඔයා තියාගන්නේ මෙතන ගියේ. ආ ඔයාව අපි ගන්න මේකට ඒ නිසා ඔයා මෙතනකට දාන්න නැහැ කියලා අපි පොරොන්දු වෙනවා. එහෙම වෙන්න එපා. හැබැයි කලමනාකරන කාර්ය තුල කාරණා දෙකක් වෙදින්දි කියන්නේ. ඒ තමයි විශේෂීකරණයේ සහ මේයුම් මේකීයතාව. ඔය වචන දෙක දන්න කවුරු ඉන්නවද කියන්න බලන්න. ඔව් ඔය වචන දෙක මට ඉස්සලම් කියන්නේ විශේෂීකරණය කියන්නේ මොකද්ද කියලා ප්‍රියන් සොනාලි බින බිනුරි කතා කරන්න පුතේ ෆෝන් ඔන් කර මේවද මේ කැම් ඔන් කර නැතුනට කමක් නැහැ මයික් ඔන් කරන් අපි සංවාදශීලී විදිහට තමයි දේශන ගෙනියන්නේ පොළොදා විශ්වවිද්‍යාල ළමයි ඈ ඔයගොල්ලෝ මේ ඩිප්ලෝමා නෙමෙයි සඳුනි ඔව් යූමි යුමිගේ ලංකාවේ බ්‍රෑන්ඩ් එක. පියුමි නිසංසලා මම මේ නමේ හොඳ මතක ඇත්ටි. පියුමි කතා කරන්න පුතේ. පියුමි සර් පියුමි මොකද ඩිප්ලෝමා බෑජ් එක? සර් මම 2020. ඔව් බෑජ් එක 20ද? ඔව් 20. මේ නෑ 2020 මං හිටියේ මේ පිසිකා කරන කාලේ. අන්න එක තමයි නේද මඩක තියෙන්නේ කොහෙද සෙන්ටර් එක ගම්පහ කිව්වේ මොන්ටානාක ඉස්සරහ කරපු කියන්නේ අපි ඔව් ආ ඒ කියන්නේ මම ගවල්ලා තියෙනවා නේ ඔව් සර් ආවා අන්න ඒක මට මතක තියෙනවා කිව් මේකයි නමින් මතක තියෙනවා හරි එතකොට හරි මම කියන්න දැන් ඔයගොල්ලෝ උත්තර දෙන්නේ නැහැ විශ්වවිද්‍යාලේ නම් නැගිටලා යනවා දේශනේ කැම්පස් එකේ දේශනේ නැගිටලා ඇයි ළමයි උත්තර දෙන්නේ නැන්නේ ඉතින් මේමයි පුතේ විශේෂීකරණය කියන්නේ මේක නම් මම මේ දේශනවලදීත් කියන්නේ මේ මේ මුල දේශනවලදීත් කියන්නේ අපි විශේෂීකරණය කියන්නේ එකම කාර්යය කාලයක් තිස්සේ සේවකයා ඉටු කිරීම මත එම කාර්ය සම්බන්ධයෙන් සේවකයාට ලැබෙන ප්‍රාගුණ්‍ය නේ දැන් ඔය සොනාලි උයන්නම පරිප්පු පුතේ ගෙදර හරි 12 වෙලමුකුත් උයන්න දන්නේ නැහැ නේද අම්මා උයන්නේ ගියොත් පරිප්පුයි වතුයි තමයි ඉදා පරිප්පුයි හැදිලා කදනවා ආයේ ඉතින් ගමම උනත් ඇවිල්ලා කන සයිස් එකට රසට ඇයි කාලයක් තිස්සේ පරිප්පු හැදීම තුල පරිප්පු හදන්න තිබෙන ප්‍රවීණතාවය හරි නේද දැන් කාලයක් තිස්සේ මම උගන්වන්නේ බිස්නස් මැනේජ්මන්ට් මම කියන්නේ එල්පෙක් එකේ ඒතොර එල්පෙක් එකේ බිස්නස් මැනේජ්මන්ට් උගන්වන නිසා ඒ සිලබස් එකේ කොතනද කොයි කැලේද තියෙන්නේ කියන එක දැන් කඩපාඩම් පුතේ අවුරුදු 8 30 ගණනනේ දැන් එල්පෙක් එක මෙන්න මේ කොටස මෙන්න මෙතන තියෙන්නේ කියලා අපි දන්නවා හරිද කියලා කාලය තිස්සේ එකම දේ කරාම ඒ කාර්ය සම්බන්ධයෙන් ලැබෙන ඉහළම දැනුම ඔකට කියන වචනේ තමයි ප්‍රාගුණ්‍ය මොකද වචනේ ප්‍රාගුණ්‍ය ප්‍රාගුණ්‍ය ඇතිවීමේ තිබෙන වාසිය තමයි කාර්යක්ෂමතාවයේ සඵලදායකත්වයේ ඉහළය වේගය ඇති වෙනවා කාර්ය ඒ වගේම නිවැරදි වැඩ තමා කරන්නේ කාර්යක්ෂමතාවයයි සඵලදායකත්වයයි වැඩි වෙනවා කියන්නේ ඵලදායකත්වයේ වැඩි වෙනවනේ මේ කල්මනා කරන විශ්යන් සියල්ලම ඔබ බැලුවොත් එීම අවසානයේ බලාපොරොත්තු ආයතනයේ ඵලදායකත්වයේ ඉලලැංවීමනේ ඒක මානව සම්පත්ද අලවිද මූල්‍යද තව මොනවද කල්මනා කර තියෙන්නේ අපිට මොකද භෞතික කල්මනා කරන්නේ ජල කල්මනා කරන්නේ විදුලි කල්මනා කරන්නේ නේද ඔය ඕන එකක් ගත්තා අවසානික කැලි කසල කල්මනා කරන්නේ නේ වේස්ට් මැනේජ්මන්ට් රිස්ක් මැනේජ්මන්ට් එතකොට ටැලන්ට් මැනේජ්මන්ට් ටයිම් මැනේජ්මන්ට් ඔය ඔක්කොගේම අවශ්‍යතාවය මොකක්ද? ව්‍යාපාර සංවිධානයේ ඵලදායකත්වය ඉහළ දමා ගැනීම. දැන් ඒ තමයි පළවෙනි කාර්ය විශේෂීකරණය කියන එකනේ.
ශිෂිකරණ අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම තිබෙනවා. කාලයක් තිස්සේ කාර්යීතු කරද්දී මෙන්න මේ කියන විශේෂීකරණය ඇති වෙනවාමයි. එතකොට මේ මෙහෙයුම් මේකීයතාවය කියලා මම දෙවනුවට කතා කරපු එක. මේක වෛමී වචනේ අහලා තියෙනවද මෙහෙයුම් මේකීයතාවය කියලා? දැන් අපි සේවකයව බඳවා ගන්න පුතේ අහවල් දෙපාර්තමේන්තුවේ අහවල් කාර්යයටනේ. අහවල් දෙපාර්තමේන්තුවේ අහවල් කාර්යයට. ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට අපි තරිඳුව ගත්තොත් තරිඳුව ඉන්නේ accounts department එකේ final accounts හදන section එකේ. එතකොට කොහොමද මේ වැඩේ කරන්න කියලා මට විනාඩියක් දෙන්න පුතේ. මිනුනියක්ගේ හරි මං යද්දිම කවුරුහරි ප්‍රශ්නයක් ඇහුවා නේද? නැද්ද? හරි දැන් මෙහෙයුම් මේකීයතාවය ගැන කතා කරමින් ඉඳද්දී අපි සේවකයව බඳවාගත්ත තැනින් මාරු කරොත් මොකද වෙන්නේ? දැන් තරුදුක ඔළුවේ තියෙන්නේ ෆයිනල් account හදන විදිය. එයා දන්නවා ආයතනයේ තිබෙන යම් යම් තැන් නේද? උපක්‍රමශීලීව කාර්ය සඳහා යොදා ගන්න. ඒ වගේ දේවල් කරනවානේ නේ. දැන් මැෂින් එකක් අද machine ඕනේ නැහැ. ඉන්නකන් හිටන්න ඕගලන්ගේ ගෙදර තියෙන මෝටර් සයිකලේ හරි පුත් සයිකලේ හරි වාහනේ හරි. සමහර දෝෂ ඔබ හඳුනාගෙන තියෙන්නේ. නේද? මේ දෝෂ මැඩපවත්වාගෙන වාහනේ පැදගෙන යන හැකියාව ඔබට තිබෙනවානේ. බ්‍රේක් නැත්තම් කකුල දීලා හරි බ්‍රේක් ගන්න ඕනේ විදිය දන්න. හැබැයි වෙන කවුරු හරි මේ වාහනේ පැද්දොත් මොකද වෙන්නේ? ආ සදා තොත්ති බවන්තු තේලි පුතේනේ. මේ ඒ දස්සන මම බයික් එකක් පැද්දා. හරිද? මේට් එකක් ඒක පුතේ බ්‍රේක් වදින්නේ විදිය දන්නේ මම. කියන්නේ එකපාරක් තද කළා ආයි ඊළඟ වාරත් තද කරාම තමයි බ්‍රේක් ඇප්ලයි වෙන්නේ. ඉතින් මගේ යාළුවෙක් දවසක් ඔක ඉල්ලන් ගිහිල්ලා අතකුත් කඩාගත්ත පුතේ. ඇක්සිඩන්ට් එකක් වෙනවා. ඌයි ගහන කො බ්‍රේක් කියලා මේක. මම මට මිනිහට කියන්න අමතකුණා මෙහෙමයි බ්‍රේක් වදින්නේ කියලා. ඒක තමයි ප්‍රශ්නේ. තමුන් අර කාලය තිස්සේ කරන තැන යම් යම් දේවල් හඳුනාගෙන තිබෙනවා. කාර්යයේදී වුණත් නේ. කාර්යයේදී වුණත් ඒකේ ඒක නැතිව යනවා පුතේ. මෙහෙයුම් මේකීයතාවය උනේ නැත්තම්, ඒ කියන්නේ එකම වැඩේට යව යොදාගත්තේ නැත්තම්. එතකොට ওই කාරණා දෙක ප්‍රශ්නයක් වෙනවා. ඔය මම ඔබට කියපු තැන නිසානේ, සාධකී නිසා. මොකද සේවකින්ව බදවා ගන්න එපා, සේවකින්ව ස්ථිර කරන්න එපා. ජොබ් එකට ස්ථිර කරන්න, කාර්යයට ස්ථිර කරන්න එපා කියන වැඩේ. මම දන්නේ ඒක ඔබ අවස්ථාවල කළමනාකරණය කියන්නේ අවස්ථානුකූලයි නේ. අවස්ථාවෙ තමයි යොදාගන්නේ. ඔබට අවශ්‍ය නම් සේවකයා වෙන තැනකට මාරු කරන්න. ඒ අවස්ථරේ ඔබට තියාගන්න. සේවකයා තියෙන වැරද්දක් සිදුනොත් ඒකත් ඔබට බාර ගන්න වෙනවා. එතකොට සේවකයන් සමග ගැටුම් ඇති කර ගැනීමේදී අපි බොහෝ විට ওই විදිහේ විමර්ශනයන් කරනවා. ප්‍රධානියා සන ප්‍රධානියා සහ ආචාර විරෝධී චර්යා සිදු කෙරේ. සේවකයන් සමග ගැටුම් ඇතිවීම පිළිබඳව ඔබට මම කියන්න ඕනේ නෑ, දන්නවා. ආචාර විරෝධී චර්යාවන් කියන එක සමහර අය දන්නේ නැතුව ඇති. මොකද අපේ ඕල් සිලබස් එකේ ආචාර ධර්ම අපි ඉගැන්වුවේ නෑ. ආචාර ධර්මයක් කියලා කියන්නේ පුතේ පොදු එකඟතාවයක්. ওই පොදු එකඟතාවයේ කඩනවා නම් කවුරු හරි ඒක ආචාර විරෝධී බවට පත් වෙනවා. දැන් උදාහරණයක් ඇටියෙද ප්‍රසිද්ධිය දුම්පානය කරන්න එපා කියලා තියෙනවා නම් ඒක ආචාර ධර්මයක්. අපි එකඟතාවය ඇති කරගෙන තිබෙනවනේ, දැන් නවල නීති තිබෙනවා. හැබැයි කවුරු හරි සිගරට් බොනවා නම් එතන දුම්පානය කරනවා නම් ඒක ආචාර විරෝධී චර්යාවක් නේ. ආචාර විරෝධී චර්යාවක්. ඉතින් එවැනි අවස්ථාවන් හඳුනා ගන්න ඕනේ. රයිට්. දැන් ඊළඟට ඒකේ තියෙන දෙවෙනි කොටස පරීක්ෂණ පැවැත්වීමනේ. පරීක්ෂණ පැවැත්වීම. ඇයි අපි පරීක්ෂණ පවත්වන්නේ? සාමාන්‍යයෙන් පරීක්ෂණ පවත්වන්නේ ව්‍යවස්ථාපිත තත්වයට පටහැනි යමක් ආයතනය තුල සිදු වෙලා තිබෙනවා නම්. දැන් ව්‍යවස්ථාපිත තත්ත්වය කියන්නේ මොකද්ද? හරි මම පළවෙනිම අහන්නම්, ව්‍යවස්ථාව කියන්නේ මොකද්ද? දැන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. ඈ කො විනුරි කියන බාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකද්ද කියලා? මිනුරි
නැත්නම් කවුරු හරි කියන්නේ කමක් නැහැ මම මේ නමක් කිව්වා අනිත් ඒතොර යාට අවදාන යනවානේ මම යාගෙන් අහනවාමයි කිය හන්සිමා කියන්න බලන්න අංජලි කවුරු හරි කියන්නකෝ බලන්න පුතේ මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ සඳුනි සෙව්වන්දි යුගල පදයක් වගේ නේ බුලා තුවා රටක් රටක් පාලනය කිරීම සඳහා පවතින නීතිමේ தත්ත්වය පවතින නීතිය පවතින නීතිය ව්‍යවස්ථාදායක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා කියන්නේ එහෙමද එහෙමද ආස රටේ මූලික නීතිය රටේ මූලික නීතිය ව්‍යවස්ථාව නම් අධිකරණයක් අවශ්‍ය නැහැනේ කුමට ඒ රට අධිකරණය නීතිය සහ විනිසුරන්‍ය පාර්ලිමේන්තුවෙන් පුළුවන් පුතේ නඩු අහන්න අනේ මම මේ සෞතුරි නා වෙනව නෙමෙයි ඈ ඔබලා මං ගැන දන්නවනේ ඉතින් ඔව් දිනුෂි ඔව් පාර්ලිමේන්තුව වගේ සම්මත කරගන්න නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීම ඇයි පුතේ ඔබ නීති ගැනම කතා කරන්නේ ව්‍යවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේදී නීති ගැනම කතා කරන්නේ මොකද රීතියින් ඉන්න බැරිද කොන්දේසියින් ඉන්න බැරිද ප්‍රතිපත්තියින් ඉන්න බැරිද දැන් ආණ්ඩුවට තිබෙනවා නේද රීතියක් කොන්දේසියක් ප්‍රතිපත්තියක් උදාහරණයක් ඇටියට රැකියා විමුක්තිය අවම කිරීම ආණ්ඩුවක් කරන්න ඕනේද නැද්ද ඕල බලන්නකෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අරගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය පාලනය මන් දන්නේ අංකය කීයද කියලා ඒ යටතේ තිබෙනවා රජයක් විසින් අනිවාර්යයෙන්ම රැකියා විමුක්තිය පවත්වා ගත යුතු ප්‍රසන්ටේජ් එක කීයද කියලා ඒක නීතියක්ද නැක නීතියක් නෙමෙයි රජේම කරේ නැහැ කියලා රජේ වල්ලලා මන්නලා දානවා නීති රීස්ති රෙගුලාසි පද්ධතිය අන්නේ රයිට් ඒතොර ප්‍රතිපත්ති කියන්නේ කොයාගේ මග ඇරුණ ප්‍රියන්නේ නීති රීති රෙගුලාසි ප්‍රතිපත්ති පද්ධතිය කොන්දේසි කියන්නේ ඒත් ඔයා මග ඇරුණ මේ ඉතින් අපි මෙහෙම කියමුකෝ රට පාලනය කරන විදිය තමයි පුතේ ව්‍යවස්ථාව කියලා කියන්නේ මේක ලිඛිතයිනේ ඒ කියන්නේ කලින් එකඟ වෙලා තියෙනවා ලංකාවෙම ඉන්න මිනිස්සු අපි පාලනය වෙන්නේ මෙන්න මේ විදියට හැබැයි ඉතින් අපිට එමනසක් ඇති කරගන්න ඕනේ නම් ප්‍රියංගිට ඕන විදියට හෂිනිට ඕන විදියට බිනුරිට ඕන විදියට වෙනස් කරගන්න බෑ. ඇයි ඒ? ඒකට අපි නියෝජිතයෙක් යවලා තියෙනවා. කොහරද යන්නේ? පාර්ලිමේන්තුවට යන්නේ. ඒතකොට අපි ගැන තීරණ ගන්න අපේ ආර්ථිකයේ සමාජීය ආගමික තත්ත්ව පිළිබඳව අපි ගැන තීරණයක් ගන්න යවන ඕන මිනිස්සයා මොන වගේ මිනිස්සෙක් විය යුතුද ප්‍රියංගිව හිතන විදියට? අපි ගැන රට ගැන හිතන මිනිස්සෙක් වෙන්න. එයා මොන වගේ කෙනෙක් වෙන්න ඕනේ? දැන් ආර්ථිකයේ පිළිබඳ දැනුම තියෙන්න ඕන එහා සම්බන්ධ. දැනුම තියෙන්න ඕනේ, බුද්ධිය තියෙන්න ඕනේ. දැන් ඔය යව්ව ඔක්කොම සෙට් එකට පාර්ලිමේන්තුවේ බුද්ධිය දැනුම තියෙනවද? එක් එක්කවත් නැහැ සර්. අල්ල පුතේ අපි වරද්ද ගත්ත දැන්. ඔය ඉන්නේ උන්ට බැලලා වැඩක් නැහැ පුතේ. උන් මෝඩයි. උන් ඉතින් උන්ට පුළුවන් ආකාරයට උන් තීරණ ගන්න. අපි තමා බුද්ධිමත් වෙන්න ඕනේ. අපි වෙනුවෙන් තීරණ ගන්න කෙනාව හරි කෙනෙක් බල්ලා යවන්න. සුදුසු කෙනෙක් බල්ලා යවන්න. ඉතින් ආර්ථිකය සමාජ තත්වය හඳුනා ගන්න පුළුවන් කෙනෙකු බුද්ධිමත් වෙන්නේ උගත්කමම නෙමෙයි බුද්ධිමත් කියන්නේ පුතේ අඩුම තරමේ සමාජ දැනුමවත් තියෙන්න ඕනේ නේද එහෙව් කෙනෙක් යන කැක්කුමක් තියෙන්නත් ඕන සර් ඒක හරි මොකද රට ගැන තීරණයක් ගන්න වෙනවනේ නේද ඉතින් මම දැන්නේ මට කියන්න බෑ දැනුම බුද්ධිය උගත්කම දැන් මම මෙහෙම දෙයක් දන්නවා මන් දන්නවා බුද්ධිමත්කමක් එන්නේ නැහැ පුතේ උගත්කමක් නැත්තම්. මොකද ඔබ හිතන්නේ? මම නම් දන්න විදියට බුද්ධිමත්කම ඉන්න උගත්කම තියෙන්න ඕන. يعني උගතෙක් නොවන බුද්ධිමතෙක් හඳුනා ගැනීමට හැකියාවක් තිබේ කියලා මං හිතන්නේ නැහැ. මොකද බුද්ධිමතෙක් ඒ අදාළ ක්ෂේත්‍රයේ සම්බන්ධයෙන් තිබෙන තොරතුරු සියල්ලම දැනගෙන ඉන්න ඕන. දැන් අපිට මොකද චිත්‍රපටි සම්බන්ධයෙන් බුද්ධිමතෙක්. නේද? ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් බුද්ධිමත්භාවයේ ඉන්න ඕන. ඒතර එයා ඒ සම්බන්ධයෙන් තිබෙන සියලුම තොරතුරු දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඔබ දැනුම නේද? තොරතුරු වැඩි ප්‍රමාණයක් තිබුණොත් දැනුම වැඩි. දැනුම සහිත කෙනා බුද්ධිමත්. නේද? හැබැයි අර මම එක තැනකදී කිව්ව එක වැරදි. ඇත්තටම එක ශේෂ්ත්‍රයක් සම්බන්ධයෙන් නෙමෙයි බුද්ධිමතාට ශේෂ්ත්‍ර කීපයක් සම්බන්ධයෙන් වුණත් දැනුම තියෙන්න පුළුවන්. හරි. දැන් අපිට එච්චර දුර යන්න ඕනේ නැහැ. අපි කතා කරමින් හිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන. අපි ඒකත් අතාරින් මට චූටි ප්‍රශ්නයක් ආද්දේ තුලා. බලුව ඔබගේ පාරිසරික දැනුම මට කියන්නේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකක්ද කියලා. හා කියන බල 13 ප්ලස් කියලා එකක් ආවනේ දන්නවද ඒක? දෙබලයි රට දෙද දෙන්න ඉන්න අය. මොකද 13 ප්ලස් කියන්නේ? දැන් බව දේශපාලන විද්‍යාව උගන්වන්නේ නැහැ පුතේ. හරිද?
මට උගන්නන්න උවමනාවකුත් නැහැ. නමුත් රටක පුරවැසියෙක්ගේ වගකීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව දැනගෙන ඉන්නේ. ඉතින් එතකොට අර ඔබ කිව්ව නීතිය දැනගෙන හිටියා කියන එකත් එනවා. මොකද ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ රටක නීතිය පිළිබඳව ලියවිලා තිබෙනවා. හැබැයි නීතිය මොකද්ද කියලා ලියවිලා නැහැ. ඒ කියන්නේ අපි හිතමුකෝ දික්කසාදේ වෙන්න ඕනේ කොහොමද? හරිද? එහෙම පුතේ ඔයා කතා කරන්නෙම පුතේ අටපහුව වෙලානේ. ඔයා දන්නවනේ දරුවෝ මේ ලාවේ අපි දේශනවල ඉන්නේ කියලා. නේද? උදේට කතා කරමු පුතේ අපි මොකක් කරේද? හදිසි ප්‍රශ්නයද? අපි මේ වෙලාවට තමයි දේශන කරන්න පුතේ. ඔයත් මේ වෙලාවේ දේශනම ඉඳලා දිනනවා. හරි නේද? හරි පුතේ හරි. මේ මොකද අපි අන්න රැට. ඒකට ආනුක්‍රම ව්‍යවස්ථාව තුල පුතේ රටේ නීතිය තියෙනවා. මැතිවරණයක් පවත්වනවද නැද්ද? මැතිවරණයක් පවත්වනවා නම් ඒක කොහොමද පවත්වන්නේ? ඒ ඔක්කොම තියෙනවා. ඉතින් රටේ සෑම පුද්ගලයාම පුතේ ඉන්නේ නීතියට යටින්. හරි නේද? රටේ සෑම පුද්ගලයාම ඉන්නේ නීතියට යටින්. හැබැයි එක්කෙනෙක් හිතාගෙන ඉන්නවා එයා ඉන්නේ නීතියට උඩින් කියලා. කවුද ඒ පුද්ගලයා දන්නවද කවුද කියලා? රනිල් වික්‍රමසිංහ. එයානවා කොහෙද මැතිවරණය තියෙන්නේ? මැතිවරණේ නැහැ. එහෙම යාරි කියන්න බෑ පුතේ. ආනුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා නම් මෙන්න මේ දවස්සේ මැතිවරණය පවත්වන්න ඕනේ කියලා එයා එක කරන්න ඕනේ. යාට එක මෙව කරන්න බෑ. හැබැයි ඔය මිනිස්සයාගේ මාමා ඉන්නවනේ පප්පා ජේ.ආර්. පප්පා. ඔය මිනිස්සයා කරපු සක්කිලි වැඩේ ඉඳ තමයි මේක වෙලා තියෙන්නේ. මොකද ඒ සක්කිලි වැඩේ ව්‍යවස්ථාවට ඉහළින් විදායකයේ තිබ්බා. ඒ කියන්නේ රජුරුව වගේනේ පුතේ මිනිස්සුන්ට තිබුණානේ මේ වගේ කියන්නේ රට පාලනය කරන්නේ මම විතරයි මට කරන්න බැරි ගෑණියෙ මිනිහෙක් කරන එක විතරයි කියලා ලুকু සද්දයක් දාලා නේ වේරම්බ වාතයක් කරලා මිනිස්සුන්ව මුලා කරලා බලය ගත්ත මිනිස්සෙක් නේ නේද? එයාගේ ඔය මිනිස්සයාගේ තිබිච්ච ලෝකේ කිසිම රටක නැහැ පුතේ ලංකාවේ පවතින විදායක ජනාධිපතිව. මේක හරි භයානක තත්වයක්. ඇයි යා නීතියට උඩින් ඉන්නේ? අර ඉස්සර රජවරු වගේ ඉස්සර රජවරු හසිනි එයාට හිතුනොත් මේ මිනිස්සුන් මරලා දාන්න ඕනේ කියලා නේද? ඔය මිනිස්සු මරලා බෙල්ල කපන්න. එයා තීරණය කරනවා. එහෙම බෙල්ල කපන්න එපා කියලා කාටවත් කියන්න පුළුවන්ද? කිව්වොත් එයාගේ බෙල්ල කපන. ඒ තමයි රජ අධිකාරිය. මේ රජාගේ බලය. ඔය ඒ ටයිප් එකට යන්නේ කන්නේ පුතේ විදායකය කියලා කියන්නේ. හැබැයි ඒ වගේ කරන්න බැරි හේතුව විදේශ රටවල් එක්ක සම්බන්ධතා පවත්වන නිසා අපි නැතනම් ඕක ඒ වැඩිත් කරනවා. මේකනේ ආයුබු වේවා මහරජාණනි කියන ටයිප් එකෙන් ආවේ රජ කෙනෙක් වෙන්න ඉදාගෙන මේ தත්ත්වය වෙනස් කරන්න ඔබ හිතේ තියාගන්න මට ඔබට කතා කරන්න පුළුවන් ඔබ අපේ පරණ දරුවෝ නිසා විදායකයේ කියන එක හරි අනවශ්‍ය දෙයක් රටක ඒ නිසා මේ පාරවක්වත් කල්පනා කරන්න විදායකයේ අයින් කරන්නේ කවුද? දැන් ওই මෛත්‍රී පාලත්තාවේ විදායකයේ අයින් කරනවා කියලා නම්ුත් ඒකලෝ සෙට් එකනේ පුතේ. එහෙනම් එතනින් තොරව රට කරන් යන්න පුළුවන් කවුරු හරි තෝරා ගන්න. අපි ආව පැහැදිලිව මෙයාගෙන් එකඟතාවයක් ඇති කරගමු. අර ඔයගොල්ලෝ දන්නවද? එංගලන්තේ රජකම අයින් කරන්න රජුරුවන්ට අස්සම් කරන්න වුණා. රජුරුව අස්සම් කළා. දන්නවනේ මේ සිද්ධිය? ඔය එඩ්වර්ඩ් මන්ද නැහැ මට මතකයි නම එඩ්වර්ඩ්ද මන්ද? ඔය බ්‍රිතාන්‍යයේ තිබ්බේ රජක්‍රමයේනේ. හැබැයි බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ආවට පස්සේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිගන්නවා ජනාධිපතිට අගමැතිට බලය යනවා කියලා රජතුමාට තමයි තීරණය කරන්න උනේ අන්තිමට. රජතුමා තමයි ඒකාධිකාරීත්වයේ ඉහළම. රජතුමා කෝ කමක් නැහැ. ඕගොල්ලන්ට රජකම් රජ කෙනෙක් ඕනේ නැත්තම් ඕලා අගමැති කෙනෙක් ජනාධිපතිට පත් කරගන්න. හැබැයි ඒක ස්ථිර වෙන්න නම් එයා අස්සම් කරන්න ඕනේ. එයා අස්සම් කරා. රජකම නෙමේ ජනාධිපතිකම තමයි ඉදිරියට යන්නේ කියලා එයා අස්සම් කරා. ඒ වගේ ලංකාවේ පුතේ ඊළඟට පත් වෙන ජනාධිපති අස්සම් කරන්න ඕනේ. මේක විදායකයේ එපා අපි ආපහු යමු කලින් විදිහට පාර්ලිමේන්තුවට කියලා. හරි. දැන් ඕනෑම ආයතනයක තිබෙනවනේ ව්‍යවස්ථාවලිය. ව්‍යවස්ථාව මෙන්න මේක අපි කියන්නේ ආයතනයේ නීති රීති පද්ධතිය කියලා. ඔක සාමාන්‍යයෙන් මානව සම්පත් කළමනා කරන දෙපාර්තමේන්තුව තමයි ඔක හදන්නේ. හැබැයි මේකට ආයතනයේ පාලනාධිකාරී සෑම දෙනාම වගේ සම්බන්ධ වෙනවා. ඒක නීති රීති පද්ධතියක් හදනවා. අපි ඒකට කියනවා ව්‍යවස්ථාව කියලා. හරි. එතකොට ආයතනයක ව්‍යවස්ථාවේ ආයතනයේ කාර්ය හා සම්බන්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට හසිරිගේ ආයතනයේ නීති රීති මාලාව බිනුරිගේ ආයතනයේ නැහැ. බිනුරිගේ ආයතනයේ නීති රීති මාලාව ඇන්ජලීගේ නැහැ. ඒක වෙනස් ශ්‍රේ අදාළ කාර්ය. නමුත් තියෙනවා
ඇයි මේ ව්‍යවස්ථාවක් තියෙන්න ඕනේ? එතකොට සේවකයෝ සීලු දෙනාටම සාධාරණත්වයක් ඇති වෙනවා. ඒ සාධාරණත්වය නිසා සේවකයන්ගේ හැසිරීම අපිට පාලනය කරන්න පුළුවන්කම තිබෙනවා. අනිත් පැත්තේ සේවකයා දන්නවා නම් මෙන්න මේ කාරණාව සිදුුනේ නැත්නම් මෙන්න මේක මම කළොත් මට දඩුවමක් විඳින්න සිද්ධ වෙයි කියලා. අනිවාර්යයෙන්ම එයා self control සොයන්ව පාලනය වෙන්න ගන්නවා. එයාගේ හැසිරීම එයා පාලනය කරගන්නවා. අපිට ඒක වැදගත් නේ. අපි මේ කතා කරන්නේ හැසිරීම කාර්යසාධනෙට වැදගත් වෙන එක. එහෙනම් හැසිරීම පාලනය කළ හැකි යමක් තිබෙනවා නම් ආයතනිය තුල ඒක කාර්යසාධනෙට වැදගත්. හැසිරීම පාලනය කරන්නේ නීති රීති පද්ධතිය මගින්. දැන් මෙහෙම හිතන්නකෝ පුතේ. අපිට දවසක නිෂ්පාදනය 100යි. ඒ සඳහා සේවකයෝ 10 දෙනෙක් දාලා තිබෙනවා. 10යි එක්කිනෙට කරන්න පුළුවන්. දවසට එනම් එයා 10 කරන්න ටාගට් එක හැදී උදේ 8ට වැඩට ඇවිල්ලා හවස 5 වෙනකම් වැඩ කරයි කියලා හිතා. උදේ 8ට වැඩට ඇවිල්ලා හවස 5 වෙනකම් වැඩ කරද්දී යාට 10ක් කරන්න පුළුවන්. දැන් අපි හිතමු එක්කෙනෙක් කියනවා 9, අනිත් එක්කෙනා 11, තව එක්කෙනෙක් කියනවා 12. ඒතුල අර 10 කරන්න පුළුවන් ද ටාගට් එක? කරන්න බෑ. ඇයි? අපි අර කරන්න දීලා තිබෙන කාලේ මේගොල්ලෝ වෙන දෙයකට පාවිච්චි කරනවා රාජකාරි බිඳවන්න. ඒතකොට එක එක්කෙනා මේ විදිහට කරන්න ගත්තොත් මොකද වෙන්නේ? ව්‍යාපාරයේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා සෑම දිනාගෙම හැසිරීම උදේ 8ට වැටෙනවා, 10ට ටී ටයිම් යනවා, 1ට ලන්ච් ටයිම් යනවා, 5ට ඕසු. එකද හැසිරීම පාලනය කරපු විදිය. රයිට්. පරීක්ෂණ පවත්වන්නේ ඇයි? පරීක්ෂණය පවත්වන්නේ අපි ওই අපේක්ෂා කරන තත්ත්වයට වඩා නැත්නම් සේවකයාගේ හැසිරීම අපි අපේක්ෂා කරන විදිහට වඩා වෙනස් විදිහක් තිබෙනවා නම්. එහෙනම් ආය අපි කතා කරන්න ඕනේ ව්‍යුප්පන්නතාවය. නැත්නම් අපගමනය. දැන් මෙතනදී පරීක්ෂණ පවත්වන්න කාරණා තුනක් අපි හයිලයිට් කරනවා. ඒ තමයි බරපතල නොවන විසමාචාර, බරපතල විසමාචාර සහ නීති විරෝධී කටයුතු. දැන් මේක ඔබට උගන්වන්න ඇති ෆස්ට් ඉයර් එකේ විනය පරිපාලන කළමනාකරණය. නේද? මම චුට්ටක් මේක වහන්න. ඔබට වහන්න. මට කියන්න බලන්න කවුරු කවුරු හරි ඔබ හිතන විදිහට ව්‍යාපාරික බරපතල විසමාචාරයක් කියන්නේ මොකක්ද කියන්නේ? කියන්න පුළුවන්ද කාට? බලන්න මට කියන්න බලන්න ව්‍යාපාරික බරපතල විසමාචාරයක් කියන්නේ මොකක්ද? හරියට ගත්තොත් කාරණා දෙකයි තියෙන්නේ පුතේ. ව්‍යාපාර බරපතල විසමාචාර වලට කාරණා දෙකයි තියෙන්නේ. කියන්න බලන්න කීර්ති නාමයට හානි වෙනසේ. පැහැදිලි වුණා පුතේ. ව්‍යාපාරයේ කීර්ති නාමයට හානි කියන බරපතල විසමාචාරය. එකක් හරි. එන අනිත් එක කියන්නේ. හරිද? ආයතනික දේපල හොරකම් කිරීම. ආයතන දේපල වලට හානි කිරීම. හොරකම් කරනවා කියන්නේ හානි කිරීම. දේපල වලට හානි කිරීම. අන්තිම කැලේ විතරයි වුණේ දේපල වලට හානි කිරීම. ආයි දෙකක්වත් ඇවුන්නේ නැහැ නිකන් ලීඩ් ගිටාර එකක් ටියුන් කරනවා geki ටින් ටින් ටුන් ටුන් කරලා තමයි යන්නේ. ආයතනයේ දේපල වලට හානි කිරීම කියලා කියන්නේ සර්. එන එක හරි. ආයතනයේ දේපල වලට හානි කිරීම කියන එක සහ කීර්ති නාමයේ ගැටලුවක් ඇති කිරීම තමයි බරපතල විසමාචාර. එතකොට මේ දිනුෂි බීලා වැඩ කරන්නේ බරපතල විසමාචාරයක් නෙමෙයිද? සේවකයෙකු බීලා වැඩට එනවා. බරපතල වැඩක් නෙමෙයිද? නිලංක ආයතනයේ සේවකෙක් සේවිකාවකට sexual harassment කියලා මද අපි ඒක නීති ඔකේ අර දිනුෂි කිව් අයු නැබුති දිනුෂි කතා කරා මොකක් එකක් කිව්වා හරි ආසයි ඔයගොල්ලෝ මේ ලයිව් සම්බන්ධ වෙනවා නම් දේශනෙට මං කියන ඒවාට විරුද්ධවනේ පිස්සුද එහෙම ඒවා නැහැ මෙහෙම ඒවයි තියෙන්නේ කියලාවත් කියනවා නම් මං හරි ආසයි එයා ඉගෙන ගන්නවා කියන්නේ පුතේ තර්ක කරන එකම තමයි ඒ ඉගෙන ගන්නවා කියන්නේ තර්ක කරන්න ඕනේ. ගුරුවරයා කියන දේම පිළිගන්න ඕනේ නැහැ. ගුරුවරයා සමග තර්ක කරන්න ඒ තර්ක කරන එක මතක ඉන්නවා පුතේ සෑහෙන කාලෙකට. හරි. එතකොට මේ මං තව උදාහරණයක් ඔය තමයි සේවිකාවකට සිදුවන ලිංගික හිරිහැරයක් ආයතනයක බරපතල විසමාචාරයක් වෙනවද කියලා. නැහැ. ඒවා නීති විරෝධී වෙනවා. ඒවා නීති විරෝධී.
ඒක බරපතල විසමාචාර වෙන්නේ නැහැ. බරපතල විසමාචාර වෙන්නේ ඔබ ආයතනයේ නම කැත කරොත් එහෙම. ආයතනයේ දීපල වලට හානියක් කරොත් එහෙම. මෙතන දීපල සොරා ගැනීමක් තිබෙන්නේ නැහැ. ඒවත් දීපල කියන එක ඔබ විස්තර කරන්නේ කොහොමද? දීපල කියන එක විස්තර කරද්දී පැහැදිලිවම පුතේ නිපදවන භාණ්ඩයක්වත් ගන්න පුළුවන් ආයතනයේ දීපලක් හැටියට. ඒ කියන්නේ නිපැයුම අපි හිතමුකෝ ජයපූර්ණ ලංකාවේ නෙමෙයි නේ පුතේ තාම. නෑ සර් නෑ. හරි. ඒසය යව ගන්න බෑ. අපි හිතමුකෝ කවුද අපේ තරිඳු? තරිඳුත් මං කියන්නේ ෆෝසස්ත මන්ද ඉන්නේ. නෑ සර් නෑ. හැමදාම වරද්දනවද මන්ද මම? ඒ හැමදාම වරද්දනවා. චාමිනී ෆෝසස් ඉන්නේ සර්. ආන්න රයිට්. නී හිටියේ. ඔය මේ මේ ෆාමසූටිකල් ඉන්නේ නේ. හොස්පිටල් එකේ. හොස්පිටල් එකේ. හොටෙල් හොටෙල්. හොටෙල්. හරි නේ හොටෙල් එකේ. අන්න මොකද මන් දන්නේ මේ කේස් එකක් යනවා නේද ලංකාවේ අර ශ්‍රී ලංක කකරේ හෝටලයකට සල්ලි ආයෝජනය කරලා දිනවා නේද ලංකාවේ ඉඩම් වගේක් මෙලදී ගන්න පිටරටකින් ලොකුවට දන්නේ නැහැ ඊයේ පෙරේද මේ අගමැති ලං ඇවිත් ගියා මම වැඩ කරන තැනට ඔය අරලිය නේද ඉන්නේ නෑ සිට්‍රස් ඒක ලංකාවේ කම්පැනි නෙමෙයි සිට්‍රස් හිකරු නෑ දිලිත් ජයවීර ලංකාවේ දෙරණේ ඔව් 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 ආ සිට්‍රස් නේ සෙල්සියස් නේ මේ සිට්‍රස් වස් කඩුව හික්කඩුව තව කොළඹත් එකක් තියෙන එක නම් මතක නැහැ මම හික්කඩුව එකේ අපිට මේ පෞගී දවසක දුන්නා මේ එල්පෙක් එකේ මටයි බස්නායක සර්ටයි අරලිය ගාල්ලේ ආ සර් ගාලු ආවද ඔනේ මටයි ඉන්දික සර්ටයි දවස් 3ක ෆුල් බෝඩ් ආයතනින් දුන්නා පොඩි දන්නේ නැද්ද ගිහින් එන්න කියලා ෆැසිලිටිස් හොඳයිද කොහොමද අරලිය නම් හොඳයි තිත අනිවාර්යෙන් හොඳයි හොඳයි සෑහෙන ඔලේ තට්ටු 12ක්ද කොහෙද නේද මේ බිල්ඩින් එක ඔව් උඩ පූල් එකක් තියෙනවා අරලිය උණවටුන නේද සර් උණවටුනද ගාල්ලේ ඔව් අරලිය බීච් රිසෝට් උණවටු ඉන්දික සර්ටයි මාවත් අරගෙන ගිහින් මං සර්ගේ පිටිපස්සේ ගියා ඒක අස්සක යන්න ඕනේ හැබැයි ඔව් ප්‍රොපර්ටි එක ලස්සනයි තියෙන ඉතින් ලස්සන හොඳයි බීච් එක ගාවනේ ඔව් දවස් 3ක් ඉඳලා ආවා අපිට මේ මදුසංක සර්කෝ කෝල් එකක්වත් ආස කරන්න එපා ලොකු පොට් එකක් යන්නේ ඉතින් මදුසංක සර්ට ළමයි එක ෆෝන් ඕෆ් කළා හොටල් ඉන්න බෑ පුතේ ඉතින් අර අපේ අපේ දිනචරියාවෙම තියෙනවනේ වැඩ ටික ඒ දැන් මං ඒ කියලා ට්‍රයි කරේ පුතේ නෝට් අදන්න පුළුවන්ද කියලා පස්සපතර අපිට සර් ඉතින් දැන් සීසන් එක පොඩ්ඩක් වටපිටින් බලලා හිටියේ නැද්ද එළියටවත් ගියේ නැහැ දවස් තුනම ඉන්දික සර්යි බායි කරේ අපේ ෆැමිලිස් දෙකක් ගියා කාපු බීපු එක විතරයි පුතේ අපි තමයි ඉස්සල්ලාම කන්ඩක්ට් යන්නේ ලෝකල්ස් ලාගේ හැටියස් කොහොමද ගියේ ගමන් ඉතින් ආයේ බුෆේ එක ස්ටාර්ට් කරනකොට මම යනවා අපි ඉතින් වෙලා බල බල ඉඳලා මම මගේ ෆැමිලි එකයි ඉන්දික සර්ගේ ෆැමිලි එකයි මම වන් කියන කෝල් එකක් දීලා සර් යන් හරි වෙලාව හරි කියලා අපි ඉතින් කන එක තමයි කන එක පුතේ අපි පැය දෙකක් කර කෑවා හැම එකෙම ජුට්ට කාලා මොනවද ඒ කෑම කියලා ටෙස්ට් කළා හරි අපි කතා කරන්නේ තේරුමක් නැති කතාවක් කතා කරන්නේ ඉගෙන ගන්න දෙයක් නැහැ එතකොට මේ ඒ බරපතල විසමාචාර සහ බරපතල නොවන විසමාචාර කියන එක හඳුනා ගන්න නීති විරෝධී කටයුතු කියන එක ආයතනෙන් ආයතනයට වෙනස් වෙන්න පුළුවන් නේද සමහර ආයතනවල සමහර නීති නැහැ නේ දැන් උදාහරණයක් හැටියට සිලෝන් ටොබැකෝ එකේ පුතේ සිගරට් බොන එක නැති. ඒ කියන්නේ ඒගොල්ලෝ ඕන තැනක සිගරට් බොනවා. අර ස්ට්‍රික්ටඩ් ඒරියාස් වගේක් තියෙනවා ඇවිල්ලා ඉන්න පුළුවන් තැන්වල. මං ගියා ඒකේ වැඩසටහනකට මේ ප්‍රොඩක්ටිවිටි ඩෙවලොප්මන්ට් වැඩසටහනකට අපි පොඩි මේ මේ ප්‍රදර්ශනයක් වගේ එකට ඒගොල්ලන්ගේ ඔඩිටෝරියම් එක ඇතුලේ ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ටිවිටි ටීම්ස් වල ප්‍රසන්ටේෂන් එකකට සහභාගී වුණා. දැන් මේ මේ හෝල් එක අඳුරු කරලා ස්ටේජ් එකේ ප්‍රසන්ටේෂන් යනවා. ළමයි රඟපානවා. අපි ආරාධිතයෝ නිසා අපිට ඉස්සරහ ඉන්න පුළුවන් වුණා. දැන් මට පිටිපස්ස හිටපු එක්කෙනා මට තේරුණා ලයිට් රැක් ගන්න පත්තු කරනවා ලයිට් රැක් ගන්න. කලවරේන වල පේනවා මම ඇරලා බලනකොට මෙන්න මේක අදි කරට් එකක් වුණා. දැන් ඉතියා පැත්තේ GMB ඒගොල්ලන්. හරි. ඊට පස්සේ ටික වෙලාවක් ගියා පැයක් විතර යනකොට පුතේ හෝල් එකේ වැඩි හරියක් කට්ටි සිගරට් බොනවා ඉන්න හිටින්න බෑ ඒක ඇත්තට. ඉතින් අපිට ප්‍රසන්ට් එකක් හැටියට හම්බුනේ
ඉගෙනේ සු ඒගොල්ලෝ සුවදත්වයට දුන්නා හැමෝටම කාටුන් එකක් සිගරට් කාටුන් එකක් පෙට්ටි 12 මම යාලා වටේටම බෙදුවා ඒක මම බොන්නේ නැහැ හරිද මේ ඒ වගේ ඒතර ඒක දැන් මම ලයින් බ්‍රුවරි මම වැඩ කරනකොට ලයින් බ්‍රුවරි එකේ සිගරට් බොන්න පුළුවන් හැබැයි බියර් බොන්න තහන බියර් බිව්ව තෙලීඩ දා සිගරට් බොන්න පුළුවන් මේක ඒත් කැන්ටින් එකේ විතරයි Dan araki sigarat hadana company vela oradaraka sigarat bonna puluwa. Ena beer ekek otaraka beer bonna puluwa me depend. Eka man gena aayatanen aayatanenta puthu e neethin wenas wen. Right. Me menna me tika man poddak onna balanna ko barapatala visamachar vyapareka kirti namayata hani kirima vyapare deepala vinasa kirima nispadano bhautika sampat sorakam kirima. Man eka wenamath kiwwa. Sorakam kirima kiyana eka එතන මට ඕන වුණේ පුතේ ওই දීපල කියන එකයි නිෂ්පාදනය කියන එකයි ඔයගොල්ලෝ පටලව ගනී කියලා. නිෂ්පාදන දීපලම තමයි. හැබැයි ඉතින් අපේ තිබෙනවානේ ස්ථාවර දීපල, චංචල දීපල කියලා. නිෂ්පාදනය කියන්නේ චංචල දීපල. ඒක වෙනස් වෙනවා. හරි. ඒ ටික පොඩ්ඩක් අවබෝධ කරගන්න. බලන්න බරපතල නොවන විසමාචාර ප්‍රමාද වීම, නොදන්නවා නිවාඩු ගැනීම, මත්පැන් පානය, දුම් පානය, නිදා ගැනීම, කාර්ය අතරතුර නිදා ගැනීම. ඒවා ගණන්ගති දේවල් නෙමෙයි හැටිට තමයි ව්‍යාපාරවලදී අපි සලකන්නේ නීති විරෝධී කටයුතු ගැන මම මෙතන සඳහන් කරලා තිබෙනවා ව්‍යාපාර විසින් සේවකයන් පාලනය සඳහා පනවා ඇති නීති රීති නියාමනයන් කොන්දේසි ඔවා කඩ කරාම තමයි ප්‍රශ්නේ වෙන්නේ හරිද දැන් උදාහරණයක් බලන්න කෑම වේලාවල් නිවැරදිව භාවිත නොකිරීම අනිවාර්යයෙන්ම හැම ආයතනිකම වගේ වෙන දෙයක් නෙනේ කෑමට වේලාවට ගියාට එන්නේ නැහැ ආචාර ධර්ම පිළි නොපැදී දැන් නීති විරෝධී තත්ත්වයක අවබෝධ කරගන්න ඔබ මානව සම්පත් කළමනාකරුවෙකු වෙනවා නම් කවදා හරි දවසක ඔබ මේ බරපතල බරපතල නොවන නීති විරෝධී වගේ දේවල් වෙන් කරලා තියාගන්න ආයතන. ඒ අනුව තමයි දඩුවම් දෙන්නේ. તો තමයි සේවකයාගේ හැසිරීම નિયમિત පද්ධති පාලනය කරන්න පුළුවන්කමක් ඔබට තිබෙන්නේ. රයිට්. පරික්ෂණය පවත්වන ආකාරය ගැන. මේක මම දීර්ඝව කතා කරන්න නැති ඇයි ඕනට ෆස්ට් ඉයර් එකේදී කවර වෙලා තියෙන හින්දා. හැබැයි කෝකටත් කියලා මම අවුට්ලයින්ස් ටික දෙනවා කොහොමද පරීක්ෂණය පවත්වන්නේ කියලා. පැහැදිලිවම කියන්න ඕන කාරණාව තමයි පුතේ ඔබ මානව සම්පත් නෙමෙයි සාමාන්‍ය අධිකාරී නෙමෙයි ඔබ අධ්‍යක්ෂක නෙමෙයි. නැත්නම් ඔබ ව්‍යාපාරයේ අයිතිකාරයා වුණත්. මෙන්න මේ කියන අවුට්ලයින්ස් වලට එළියේ පරීක්ෂණ පවත්වන්න යන්න එපා. ඒකට හේතුව සේවකයා ආරක්ෂා වෙන්න පුළුවන් නීති රීති පද්ධතියක් එළියේ තියෙනවා. ඒක තමයි කාර්මික අධිකරණයේ විසින් බලපවත්වන தત્ත්වය. කාර්මික අධිකරණය හරහා තියෙනවනේ කම්කරු විනිශ්චය සභා කාර්මික අධිකරණය. හරිද? මම මේ වගේ පනත් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා කියලා දෙන්නේ නැහැ. මම දන්න ඔකට ආවරණය වෙලා තියෙන්නේ කියලා. හැබැයි ඒවා මතක් කරගන්න වෙනවා. දැන් කාර්මික අපි ඔබ දන්න හොඳම කාරණාව තමයි අධිකරණය. කාර්මික අධිකරණයට දඩුවම් දෙන්න බෑනේ. දන්නවද ඒ කාරණාව? කාර්මික අධිකරණයට වරද හඳුනා ගන්න විතරයි පුළුවන්. දඩුවම් දෙන්නේ මොන අධිකරණයේ? පාරිභෝගික අධිකරණය. ඒතකොට කාර්මික අධිකරණයේ පාරිභෝගික අධිකරණයේ බවට පත් වෙලා ඒ මගින් තීරණයක් ගන්න පුළුවන්. එහෙනම් මොකද වෙන්න ඕනේ? කාර්මික අධිකරණයට මහේස්ත්‍රාත්වරයෙක් ඇක්ටින් වෙන්න ඕනේ. මේ නීති මේ කියවන්න ෂෝක් පොතක් තියෙනවා ව්‍යාපාර නීතිය. මම පෙළලා දිවනේ මීට කලින් ව්‍යාපාර නීතිය පොත ඔයගලන්ට. අපේ සුදත්සගේ පොත. පොත දෙකක් ගන්න පුතේ දැන් ඩිග්‍රී යන්නේ කරන්නේ. මේ තියෙන පොත. හරි. මා ගාව නම් පොත් එකතුවක් තියෙනවා ඉතින්. හරි. මේක තමයි පොත මේ. මං කලින් පෙන්නලත් ඇති මං දන්න විදිහට මේ මේක ඇවිල්ලා ශ්‍රී ලංකාවේ වාණිජහ ව්‍යාපාර නීති අනිවාර්යයෙන්ම ඔයගලට ප්‍රයෝජනවත් අනිවාර්යයෙන් ප්‍රයෝජනවත් සුදත් මංජුල අමරසේන අපේ මේ ජපුරේ කැම්පස් එකේ දැන් ජේෂ්ඨ මහාචාර්ය අපිත් එක්ක වන්නන කාලේ නම් මම රතිකාචාර්යවරයෙක් හැටියට හිටියේ ඉසර නම් 490යි දැන් නම් මං හිතන්නේ 1000 පයින්ව මේ පොතේ තියෙනවා පුතේ 50ක ඔක්කමත් තිබෙනවා ඊට අමතරව වඩාත්ම ෂෝක් කතන්දරේ තමයි ව්‍යාපාරය කරගෙන යනකොට එන නීති බලපවත්වන தত্ত্ব හරි ඒ ඔක්කොම මේකේ විස්තර කරලා තිබෙනවා බොහොම කෙටියෙන් බලන්න නීති අනු කුමක්ද නීති මූලාශ්‍රය ශ්‍රී ලංකාවේ නෛතික පද්ධතිය
නීතියේ ප්‍රධාන ප්‍රභේද ඕල දන්නවා ඉස්කෝලේ මොනම තැනකදීවත් නීතිය උගන්වන්නේ උගන්වනවද අවුරුදු 13ක් ඉස්කෝලේ ගියක් ඔබ නීතිය ඉගෙන ගත්තායි හැබැයි ඔබ දන්නවද මේ අපේ ව්‍යවස්ථාවේම තිබෙන කතන්දරේ නීතිය නොදන්වනවා දන්නේ නැහැ කියන එක නීතිය කඩ කරන්න හේතුවක් නෙමෙයි එහෙනම් ඔබ අනිවාර්යයෙන්ම නීතිය දැනගෙන ඉන්න ඕනේ උගන්වන්නේ අමතන්නේ අපිට වැඩක් නැහැ උගන්වන්නේ හැබැයි දැනගෙන ඉන්න ඕනේ ඔබ වාහනයක පාරේ යනවා නම් ඔබ දැනගෙන ඉන්න ඕනේ වාහනේ නීති රීති මොනවද කියලා මාර්ග නීති රීති කවුරු උගන්වනවද හැබැයි ඕන නැති ලැනසල උගන්වනවා මම දන්න විදියට මේ අපරාධ නීතිය කවුද දන්නේ අපරාධ නීතිය අපි දන්නේ නැහැ එහෙම දන්නේ නැහැ කියලා අපරාධයක් කළා නීතිය දන්නේ නැහැ නැත්තම් මම මේක කරන්නේ නැහැ කියලා එහෙම කියන්න පුළුවන්ද නැහැ මම කියන්නේ නීතිය දැනගෙන ඉන්න ඕනේ හරි ඒ නිසා මේ වගේ පොතක් කියවන එක හරි වැදගත් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය ප්‍රාථමික මහේස්ත්‍රාස් දිසා අධිකරණයේ මහා අධිකරණයේ පළාත් බද අධිකරණය අභ්‍යාචන අධිකරණයේ ශ්‍රේෂ්ඨ අධිකරණය අහලා තියෙනවද එහෙම අධිකරණ සෙට් එකක් තියෙනවයි කියලා ලංකාවේ ඉහළම අධිකරණයේ මොකක්ද සමහර අය කියනවා මහා අධිකරණයේ කියලා නේ මහා අධිකරණය තියෙන පුතේ දිසා අධිකරණයට පස්සේ ඊට උඩින් අභ්‍යාචන අධිකරණයේ තිබෙනවා නේද ශ්‍රේෂ්ඨ අධිකරණය තමයි උඩින්ම තියෙන්නේ ගිවිසුම් නීතිය ගැන කතා කරලා තිබෙනවා අර්පණය කරන විදිය ප්‍රතිග්‍රහණය සාධාරණ හේතුව නෛතික සම්බන්ධතාවයන් ගිවිසුම් සක්ෂානුතාවේ නිර්ව්‍යාජ කැමැත්ත ඔය නිර්ව්‍යාජ කැමැත්ත කියන එක ඔය මේ බලෙන් කසාද බැඳ ගත්තාම එන නීතිය තියෙන්නේ මෙතන මේ බලෙන් කසාද බඳින්න පුළුවන්ද පුළුවන් මොකද මොකද කරන්න තියෙන්නේ මොකද කරන්න තියෙන්නේ අස්සන ගන්න විතරයි තියෙන්නේ ඔය අපි ඔය චිත්‍රපටි වල නාටක ඕන තරම් දැකලා තියෙන පුතේ නේ කවුද රෙජිස්ටර් වරිගුවේ ඉන්නනවා පිස්තෝලේ ඔලුවට දාලා අස්සම් කරපන් කියලා කියනවා ඒතර ඔබ හිතන්නේ ඒ විවාහය වළංගුයි කියලා ඒතර නෑනේ කැමැත්ත ව්‍යාජයි පසු ඔප්පු කරන්න ඕන පසු ඔප්පු කරන්න ඒක ඔප්පු වුණොත් පසුව මේක විවාහ වෙලා තියෙන්නේ මේ විදිහට කියලා අපරාධ නීතියට දරුවන් කරන්න අපරාධ නීතියට ඒ කියන්නේ හිරේ දාන දඩයක් ගහන්නේ හිරේ දාන නියෝජ්‍යත්ව නීතිය මේ කාර්මික නීතියක් වෙනවා මේකේ සඳහන් වෙනවා ඒ නිසා පුළුවන් නම් මේ වගේ පොතක් අරන් හොඳට කියවන්න උතර අවබෝධය එනවා රයිට් සර් ගාව එක්ස්ට්‍රා පොතක් තියෙනවද සර් කොහොමද එක්ස්ට්‍රා පොතක් තියෙනවද සර් ගාව මක්ක පොතක් කියලාද ඇහුවේ තව වැඩිපුර පොතක් තියෙනවද එකයිද සර් ගාව තියෙන්නේ එකයි තියෙන්නේ පුතේ එකයි තියෙන්නේ ඒකයි කියන්නේ මෙහි දැන් මේ පොත් ටිකක් ඔබට උවමනාවෙන් ගිහින් හොයා ගන්න වෙනවා. මේ පොත් ගහන්න නෑ පුතේ දැන් මිනිසුන්ට පොතක් ගහන්න බෑනේ. හරි අමාරුයිනේ ලක්ෂ 3ක් තුනම. ඔය පොත හෙව්වස මේ කලින් හම්බුන්නේ නෑ. සරසවියකේම බැලුවා. රත්න ප්‍රකාශන බැලුවා. ඒගොල්ලෝ කාගේවත් නෑ. කොහෙද තියෙන්නේ කියලා ඊට පස්සේ මගෙන් ප්‍රයිවට් මේ යාළුවෙක් නම් ඇහුවා. හොයා ගන්න බැරි වුණා. මේ පොත ගහලා නම් තියෙන පුතේ CRC මුද්‍රණාලය විශ්වවිද්‍යාල පාර රත්නපිටිය බොරලැස්කම. ඒ කියන්නේ මේ හරියටම ජපුරේ ඉඳලා කිලෝමීටරයක් වගේ දුර ගියාම මේ අපේ මේ මොනවාද අර පන්සල දීන්නේ මොකද්ද? අර නායක හම්දුරන්ට අලියා යන ඇටයන්න පන්සල මොකද්ද පුතේ? බෙලියත් බෙල්ලන්විල. බෙල්ලන්විල පන්සල. ඔව් ඒ පන්සලත් එක්කම චුට්ටක් එහා තියෙනවා. මුද්‍රණාලය දෙන්න නම් බෑ දුන්නොත් අම්බ වෙන්නේ නැහැ දැන් මේකත් තියෙනවා ආයෙ තියෙනවා මේ අපේ ඩී අමරසේන සර් කියන්නේ මේ අපේ විමල වීරසට කලින් හිටියේ විමල වීරස දන්නනේ ඔය විමල වීරසට කලින් හිටපු කම්කරු කොමසාරිස් ලියපු පොතක් තියෙනවා කාර්මික නීතිය ඩී අම මාගාවී පොතක් තිබෙනවා ඩී අමරසේන ඒ පොත ෂෝක් ඕගොල්ලෝ මේ මානව සම්පත් කළමනාකරණ උපාධියක් හදාගන්න නිසා කාර්යාල කළමනාකරණය මම උගන්වන හින්දා පොතක් ඉක්මනට ගන්න පුළුවන් ක්‍රමේ මම මගේ ගැන හදාගෙන තියෙන්නේ. මේ තියෙන්නේ ඒ පොත. විනාඩියෙන් පොතක් හොයාගන්න පුළුවන්කම මට තියෙන්නේ. මේක ඇවිල්ලා මේ ඉටිකොල දාලා තියෙන හින්දා පේනවත් දන්නේ නැහැ. ඉටිකොල හැම පොතකටම මගේ ඉටිකොල දාන්න ඕනේ. ඉටිකොල දැම්මම පොත ආරක්ෂා වෙනවා. මේක ඇවිල්ලා රජයේ පෞද්ගලිකාංශයේ සියලුම සේවක සේවිකාවන්ට සේවය පක්ෂයට වෘත්තීය සමිති ක්‍රියාකරුවන්ට නීති හදාරන සිසුන්ට නීති වෘත්තීය දෙන්නට විශ්වවිද්‍යාල හා කාර්මික විද්‍යාල සිසුන්ට දැන් බල විශ්වවිද්‍යාල සිසුන් නේද
එනිසා මේ පොත් තියෙන්න ඕන. ඔදිරුෂි තමන් නිකන් කියන්න මේ පොතේ තියෙන තත්ත්ව පාඩමත් පහ වෙනවා අපි. සාපුවා කාර්යාල පනත වේතන නිවාඩු ලේඛන පවත්වාගෙන යාම සේවකයන්ගේ වැටුපෙන් අඩු කළ හැකි අවස්ථා විශේෂ විධි විධාන කම්කරු විනිශ්චය සභාර මං කිව් සාමූහික ගිවිසුම් කාර්මික අධිකරණේ එතකොට කාර්මිකවරවල් පනත එහෙම තියෙනවා කාර්මිකවරවල් පනත ඔන්න මේ ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ඒවා අරන් කියවල බලන්න කාර්මිකවරවල් පනත එහෙම අරගෙන නිකන් ඉන්නකොට කියවන්න එතකොට මේ කරුණු ඔයගලන්ට කොහොමත් පුතේ සයිඩ්මන් ලියන්න වෙනවෑ අවසානයේ තීසීස් එකක් කරන්නත් වෙනවා චෙල්ලම් වැඩ නෙමෙයි බය කරනවා නෙමෙයි පුතේ ඒ කියන්නේ ඩිප්ලෝමා වගේ නිකන් මේ හොරතල් වෙන්න බෑ ඩිග්‍රී එකදී ඩිග්‍රී කියන්නේ ඇකඩමික් ප්‍රොෆෙෂනල් නෙමෙයි ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයගලන්ට අවසානයේ තීසීස් එකක් කියන්නේ මොකද නිබන්ධනය පර්යේෂණයක් කරලා මේ පර්යේෂණය ඔබට වார்த்தාවක් හැටියට ඉදිරිපත් කරන්න ඒක හරියට කරන්න ඕනේ නැත්නම් අහු දෙන්න බෑ නිබන්ධනේ හරියට කරේ නැත්නම් පුතේ ඔබ පදිය ෆේල් පදිය ෆේල් හරියට කරන්න දැන් රයිට් පරීක්ෂණ පවත්වන ක්‍රමවේදය බන නියමිත දිනය වේලාව හා සහභාගී වන්නන් පූර්වව හඳුනා ගැනීම මම පටන් ගන්නම් මෙහෙම සාමාන්‍යයෙන් ඉන්කුවයරි එකක් අපි ඉන්කුවයරි එකක් කරන්නේ කාරණා දැන් දෙකදීනේ එකක් තමයි සේවකයා ඉන්ටඩික්ට් කරලා නා අනිත් එක තමයි සස්පෙන්ඩ් කරලා නා ওই දෙකෙන් බරපතල එක මොකක්ද කියන්න බං කියන්නකෝ බලන්න දන්නේ ඉන්ටඩික්ට් කියලා කියන්නේ මොකද සස්පෙන්ඩ් කියලා කියන්නේ මොකක්ද හප්පට දැන් මේම අපිට නවතාලීම් කරන්න පුළුවන් පුතේ ස්ථිර නවතාලීම් සහ తాවකාලිකව නවතාලීම් කියන ස්ථිර නවතාලීම් සහ తాවකාලිකව නතර. සාමාන්‍යයෙන් බරපතල විසමාචාරයකදී සේවකයාව ස්ථිරවම නවතාලන්න පුළුවන්. හැබැයි ඒක ඔප්පු කරන්න පුළුවන් වෙන්න ඕනේ කම්කරු අධිකරණයේදී. හරිද? ඒතකොට ඒක ප්‍රශ්නයක් නෑ. తాවකාලික නතර කිරීම තිබෙනවා නෝ ඒ తాවකාලික නතර කිරීම ස්වරූප දෙකක් තියෙනවා. ඒ තමයි ඉන්ටඩික් සහ සස්පෙන්ඩ්. සස්පෙන්ඩ් කියලා කියන්නේ දඩුවමක් සමානයි. ඒ කියන්නේ ටික කාලයකට සේවය අත්හිටවන. ඉන්කුවයරි එකක් නැතුව වුණත් නවත බඳවා ගැනීමකට බඳවා ගැනීමක් නෙමෙයි සේවයේ පිහිට හරියට මතක තියාගන්න බඳවා ගැනීමක් නෙමෙයි සේවයේ පිහිටවීමක් කරන්න පුළුවන් මම මේ සරලවම කියන්නේ මීට වඩා තත්ත්ව තිබෙනවා මේ හැබැයි ඉන්ටඩික් එකක් නම් වෙන්නේ මොකද අනිවාර්යයෙන්ම ඉන්කුවයරි එකක් යන්න ඕනේ ඉන්ටඩික් එකකදී සාමාන්‍යයෙන් වරදෙන් 100ට 50කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා වෙන්න පුළුවන් සස්පෙන්ඩ් එකේදී ඒක නැහැ සස්පෙන්ඩ් කරාම අපි తాවකාලිකව නවතා දමනවා ඊට අමතරව සැලරි එකත් ගෙවනවා හැබැයි යාට වැටුප විතරයි හම්බ වෙන්නේ අනිත් කිසිම වරප්‍රසාදයක් හම්බ වෙන්නේ නැහැ ඕටි නැහැ දීමනා නැහැ මේ දායතනෙන් ගෙවන සමහර දේවල් තිබෙනවා දැන් උදාහරණයක් හැටියට මම බියර් එකේ ඉන්න කාලේ ඇතිවෙච්ච ප්‍රශ්න කීපයකදී සමහර සේවකයන්ව සස්පෙන්ඩ් කරා ඒකට ඒගොල්ලන්ට බියර් කෝටා එක දෙන්නේ නැහැ සාමාන්‍යයෙන් මාසෙකට බියර් බෝතල් 36ක් අපි සේවකයට ගෙවනවා. ඒක දෙන්නේ නැහැ. හැබැයි නැවත සේවයේ පිටේවුවට පස්සේ සේවකයා ඉල්ලුවොත් මොකද කරන්නේ? මාස 3ක් සේවය අත්හිටෙව්වා, සස්පෙන්ඩ් කළා. මාස 3කට පස්සේ මේ සේවකයා ආවට පස්සේ ආ එකපාර ඉල්ලුවා යාට 70 ගාණක් නේද? 100ක්. බියර් 100ක අයිතිවාසිකම් තියෙනවා කියලා මෙයා ඉල්ලුවා. මෙයා දුන්න නැත්නම් කම්කරු අධිකරණයට යනවා කියලා. වරප්‍රසාදයන්නේ එයා ගියා ඇත්තටම නමුත් වාසනාවද අවසලාවද මන් දන්නේ ඒක ආයතනයේ දිය යුත්තක් බවට පිළිඅරන් තිබුණ නැහැ ඒක සුබ සාධනීය උදෙසා දෙන්නක් නිසා කම්කරු අධිකරණයෙන් කිව්වා මේකට ඔයාලට පාරිභෝගික අධිකරණයට කියන වැඩක් නැහැ يعني කම්කරු නියෝජිතයම කිව්වා ඔයාලට මේක දිනා ගන්න බැරි වේවි කියලා හැබැයි ආයතනය කැමැත්තෙන් දුන්නොත් හරි කියලා ඒකට මේ සේවකයා අස්සීමේ ලිපිය දීලා තිබුණේ මේ ඉන්කුවයරි එක මේ මොනවාද සස්පෙන්ඩ් කරපු නිසා කේන්ති ගිහිල්ලා. ඉතින් අවසානට යටේ වරප්‍රසාදේ හම්බුන්නේ නැහැ මේ බියර් බෝතල් ටික හම්බුන්නේ නැහැ. හැබැයි යගේ මූලික වැටුප දීමනා නැතුව මූලික වැටුප ගෙව්වා ආයෙත්. ඉතින් ඒ වගේ කාරණා මතක තියාගන්න මේ ඒක අපිට එතන නෙමෙයි අවශ්‍ය වෙන්නේ. සාමාන්‍යයෙන් ඉන්කුවයරි එකක් කරනවා නම් පරීක්ෂණයක් පවත්වනවා නම් ඒකදී දිනය කවද්ද වෙලාව මොකද්ද කියන එක සහ විශේෂයෙන්ම ඔබ කරන්න ඕන දෙයක් තමයි සහභාගී වෙන පුද්ගලයන් කවුද කියන එක පූර්ව හඳුනාගන්න. අනවශ්‍ය පුද්ගලින්ව ගන්න එපා. මොකද එහෙම වුණොත් එහෙම ඒගොල්ලෝ බලපෑම් කරනවා තීරණය.
සහ ඒගොල්ලෝ සමහරක් වෙලාවට එළියට ගිහිල්ලා ඒක අනිත්‍යයට ප්‍රචාරය කරනවා. ඒ නිසා ඕනෝන බුද්ධියලට විතරක් එන්න දෙන්න. දෙවෙනි කාරණාව අවස්ථාවන් හා සම්බන්ධ සීලම தত্ত্ব ශාස්ත්‍ර පූර්ව විමර්ශනය. දැන් ඔබ මානව සම්පත් කළමනා කරුට ඔබ නම් විමර්ශනය කරන්නේ පරීක්ෂණේ පවත්වන්නේ ඔබට මේ හැම කාරණා පිළිබඳව පූර්ව අවබෝධය තියෙනවා. හරිද? දැන් ඔබ නෙමෙයි ප්‍රශ්න අහන්නේ. ප්‍රශ්න අහන්න වෙනම කෙනෙක් ගෙන්නුවා කියලා හිතන්නකෝ එළියේ. කියන්නේ විනිශ්චයකාරවරේ ගෙනාව. ලෝයර් කෙනෙක්ව ගෙනාව. නැත්නම් ආයතනයේ ලෝයර් ප්‍රශ්න අහන. හැබැයි ඔබට ඒ සම්බන්ධයෙන් මෙයා මොනවද මීට කලින් ප්‍රකාශ කරලා තියෙන්නේ කියන අවබෝධය තියෙනවා. තුන්වෙනි එක ලිඛිත සාක්ෂි සටහන් ආදිය පිළිවෙලට සැකසීම. ඒ ලිඛිත සාක්ෂි තියෙනවා නම් ඒ වලට අරයි යන්න ඕනේ. ඒවයි පිළිවෙල බලන්න ඕනේ. ඒ ඒ ඒ පූර්ව සූදානම් හරි වැදගත් කියන එක මෙතෙන්දි කියන්නේ. හතරවෙනි එක පරීක්ෂණය සඳහා කල්ැතු සහභාගී වෙන පුද්ගලයන්ව දැනුම් දෙකදී ප්‍රායෝගික දෙයක් මත මේ කියේ. සහ ඒ සඳහා අවශ්‍යතාවයන් තිබෙනවා නම් ඒවත් හරි ගස්සන්න ඕනේ උදාහරණයකට රැගෙන ආ යුතු ලිපි ලේඛන. දැන් මම පරීක්ෂණ පැවැත්වීම ගැන ඔබට කිව්වේ මේ අවසානික ස්ථානය ඒක රහස්‍යභාවය වෙන ස්ථානය. මම මේ කාරණා පහ ඔබට කිව්වේයි දන්නවද? සේවකයාගේ හැසිරීම ඉන්ක්වයරි එකේදී වෙනස් වෙනවා. බොහෝ අවස්ථාවල වරද පිළි අරගන්න උනත් වරද සිදු නොකර මම එහෙමයි කියන්නේ වරද සිදු නොකර උනත් වරද පිළිගන්න කැමති වෙනවා පුතේ මේ ඉන්ක්වයරි කේදී ඇති වෙන තත්ත්ව නිසා විමර්ශන තියෙන තත්ත්ව නිසා දැන් හොඳම විමර්ශනය කරන්න පුතේ ලංකාවේ පොලිසිය ඒ හොඳම විමර්ශනය කරන්න පුතේ ශ්‍රී ලංකා පොලිසිය ලේ ඒකේ පුතේ අර මතකද මේ සේයා කියලා දරුවෙක්ව ගෑනු ළමෙක්ව දූෂණය කරා අවුරුදු 4ක 5ක් මතකද ඕගලන්ට කතාවද හොණ්ඩයක් ඔය මට මතක ඉදිරියද කුලියා පිටියේ පැත්තේ දිවුල පිටියේ පැත්තේ දන්නවද ඕගලන්ට මතකද ඔව් සර් මතකයි ආ ඔගල ඉස්සල්ලාම අහුනේ කවුද කියන්න තරින් කොහොම හරි කවුරු හරි ඔක පිළිගත්ත නේද ප්‍රසිද්ධ වෙන්න ඕන හින්දා නොකරම පිළිගත්තනේ ඒකනේ උනේ පුතේ උසස් තාත්තා නේද නෑ නේ උසස් පෙළ ශිෂ්‍යෙක් නේ අහුනේ උසස් පෙළ ශිෂ්‍යෙක් මේ ළමයාගේ ෆොටෝ එකක් එයාගේ Facebook එකේ හරි මොකේකේ මොකක හරි දාලා Facebook තමයි හරි මම දන්නේ මට ඒක මතකද සමාජ මාධ්‍යයක දාලා දිනවා පුතේ the angel කියලා හරි ලස්සනයි නිසේ මතකද හරි උරතල් උරු බොඩි පොඩි කිලි පොඩිත්ක් නේ පුතේ මෙයා angel කියලා ඒ ළමයාව දාලා ඕක වුණා පොලිසිය පොලිසිය හිතුවා මේ ළමයාව දූෂණය කළා මැරුවේ මේක මොකද කරේ ආරං ගිහිල්ලා ගැහුවා ගහනායක ඉවස ගන්න බැරුව මේ පිළිවෙල මෙයා කිව්වා ඒ උසස් ළම කෝ මන් තමයි මැරුවේ කියලා ගහනක නතර වෙනව නේද පුතේ ඊට පස්සේ උසාවිල දාන්නේ මේ අර ගගා 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 ගහන්න ගත්තා ඒ ළමයා මානව හිමිකම් වලදී කියලා තිබුණා දැක්කද අර පොල්ලක් කකුල් එකයි අත් දෙකයි එකට ගහලා පොල්ලක් ඒ මැද්දෙන් යවලා කරකෝ කරකෝ ගන්නවා මට ඉතා ගන්න බැරි වුණා දඩුවමගේ ඒ බාරේ ළමයා පිළි අරගෙන ඕ මන් තමයි මැරුවේ කියලා ඊට පස්සේ මොකද වුනේ ඊට පස්සේ කොහොම හරි මේ වෙන එකෙක්වම කොණ්ඩය කියලා එකෙක්ව මාට්ටු වුණේ පුතේ මතකද ඒකම වෙන වැඩක දිහවුනාට පස්සේ ඒක පාපොච්චාරණය කරනකොට මේකත් කියලා දාන්නේ පාපොච්චාරණය කියන්නේ 100ක් හරිනේ ඊට පස්සේ ළමයා නිදහස් කරා මම කියන්නේ ඒ පොලොන් මට මතක නැහැ ඒ පොලිසිය මේ වයිසී මාත්‍යාපාව මාරු කරන්නේ නැත්නම් ගමින් ගමේ මිනිස්සු ගහලා මරයි කියලා කොබේ කියන්නේ ඒක කොහෙද කොට දෙනියා කොට දෙනියාවේ පොලිසිය ඔයසී මාත්‍යා පාව මාරු කරාවේ සිද්ධියේ නැත්නම් ගමේ අය ගහනවා ඊට පස්සේ ඇයි වල පොලිසිය කුඩු කරන්නේ නේ ඇයි ගමේ අය කතු මේ අර ළමයාගේ ගේ ඒක තේ ළමයා ඒ ළමයා ප්‍රකාශයක් කරානේ මම මානව හිමිකම් කියලා මේක බේර ගන්නක් කියලා මම දන්න විදිහට පස් හය දෙනෙක්ගේම වැඩ දානවා පොලිසිය ඒකේ සර් DNA ටෙස්ට් එකකින් ඔප්පුනා කියලා තමයි ඊට පස්සේ බේරුනේ කොල්ලව ඔව් කොණ්ඩියව කොණ්ඩියව ආවුනේ ඒකෙන් තමයි DNA පරීක්ෂා වෙන්නේ ඊට පස්සේ ප්‍රසිද්ධියේ සමාවත් ගත්තනේ පොලිසියේ අර ලොක්කො ටික මේක වැරද්දක් වෙලා තියෙනවා පොලිසිය කියන දැන් ඒ කතන්දරේ එහෙම ඊට වඩා සර් යාගේ පෞද්ගලික වෙන ලැප්ටොප් එකේ තිබ්බ දේවල් ටිකක් අන්තර්ජාලයට ඒ යවලා මෙහෙම අර කියන්නේ ගොඩක් අපහාස කරා කියලා එයා ඊනාඩු දැම්මනේ ඊට පස්සේ ඕනේ පිරිමි ළමයෙක්ගේ ෆෝන් එකක් ලැප් එකක් ජයපූර්ණා නේද කොහොම පෞද්ගලික දේවල් දිනනවා ඉතින් අපිට පිරිමි ළමයෙක් කියන්නේ ඒක තමයි ඉතින් නේද ඉතින් එහෙම දේවල් තිබුච්ච පළියට මම දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ එහෙම කරන්න පුළුවන්ද කියලා මම ඒක මේ මනෝවිද්‍යාව අනුවත් හරි පුතේ
මනෝවිද්‍යාවට අනුවත් සාමාන්‍යයෙන් සේව මේ මේ පිරිමිලාමේගේ මම දන්නා එක ඔබ දන්නවා ඇති ඉතින් ඒවා එළියට අරගෙන ඒ නිසා මේ වැඩේ වුණා අය අරකයි මේකයි කීකී කතන්දර මාර විදියට අර අර විහිළුවකට කතා වුත් කියන්නේ පුතේ ඔයාලා දන්නවා ඇතිනේ අර මේ විජේ බාබෝල්ලේ කරේ කවුද කියලා දන්නවද ඒ කතාව මම කියලත් ඔය එකපාරක් පොලිසියේ ඉන්ටර්විව් එකක් තිබුණාලු කොස්තාපල්ල බඳවා හරිද ඒ ඒ පොලිසිය වලට අවසරය දුන්නාලු අවශ්‍ය කොස්තාපල්ල ප්‍රමාණය බඳවා ගන්න එක්කලා පොලිසියක ආධුනිකයෝ දැන් ඉන්ටර්විව් එකේ ඉන්නවා සාමාන්‍යයෙන් ওই කොස්තාපල් වරු අර මේ බඳවා ගන්නකොට පියංගි ඉන්ටර්විව් එකට යන්නේ සාමාන්‍ය දැනුම ප්‍රශ්න මේ ඔය ලංකාවේ වර්ගඵලය 6 වෙනි ජනාධිපති කවුද නේද ඔවගේ දේවල් තමයි අහන්නේ දැන් මේ මනුස්සයගෙන් අහලා විජේබා කොල්ලේ කරේ කවුද කියලා බැ අවසනාවකට ඉන්ටර්වු කරපු ඒ ASP මහත්තයාට එළියේ පණිවිඩයක් කියලා චුට්ටක් එන්න කියලා දැන් SSP මහත්තයා සීනියර් සුපරින්ටෙන්ඩන්ට් එළියට යනකොට කියලා ගියාලු සාජන් කෙනෙක්ට සාජන් මෙන්න මෙයාගෙන් චුට්ටක් අහන්න කවුද විජේබා කොල්ලේ කියේ මෙතන ලියන්න පොඩ්ඩක් ඒක කියලා සාජන් කෙනෙක් මේක කොතපු කතාවද නැත්නම් ඇත්ත එකද දන්නේ නැහැ කොහොමරි SSP මහත්තයා ආපහු වෙනකොට අර ආදුනිකයා රැකියාව හොයාගෙන ආපු එක්කෙනා දත් අතරකුත් කඩාගෙන පුටුවක් කඩාගෙන වැටිලා බිම පත බෑවිලා ඉන්නවලු ඔලුවක් බලන්න. ඊපස්සේ SSP මහත්තයා නල්ලට අත ගහගෙන ආනවලු මොකෝ සාජන් මේ කියන. එතකොට සාජන් මහත්තයා කියනවලු සර්ලා මේ විහිළු කරනවනේ මුන් එක්ක උරතල් වෙනවනේ මූට මං දෙකයි ගැහුවේ මූ කිව්වේ ඔන්න ඔක තමයි විජේ බාගොල්ලේ කරේ කියලා. ඔන්න ඔක පිළිගත්තා. ලංකාවේ පොලිසිය තාක්ෂණ ආපාස කරන හැබැයි මේ කුතේ ඔයගේ කේස් එකක් ලංකාවේ පොලිසියට තියෙනවා ඉතින් අර දේශන ඉවර කරන්නත් උනේ මේ නෝට් එක මං අර කීයේ දින්නේ අපි තාම තුනක් තියෙනවා ඇමරිකාවේ තිබුණු තරගයක් මේකත් දන්න එක සමහර ප්‍රශ්න ඒ තමයි පොලිසියක ස්ට්‍රැටජික් කන්සෙප්ට් යූස් කරන විදිය හොඳම පොලිසිය කවුද කියන්නේ උපක්‍රමික ශීලීත්වේ භාවිතා කරන හොඳම ලෝකයේ හොඳම පොලිසිය කවුද? මම දැන් ඇමරිකාවේ තිබිච්ච තරග. මේකට ඉතින් ඔය ස්කොට්ලන්ඩ් යාඩ් නේද නොරිටා සෝ ඔයගේ හැම එකක්ම සහභාගී වුණා. ලංකාවෙන් ගියලු පූජිතයි සෙට්ටේපු. ඒ කියන්නේ හිටන් ඉන්න කාලේ ගේස් එකක්. පූජිත තමයි ලංකාවේ ඉන්න හොඳම පොලිස්පති නේ. මාර ප්‍රශ්න අපු පොලිස්පති පූජිත නැව්වා කියන්නේ මාර නැවිලන් නැව්වා නේද? අපේ සෙට් එකක් ගියා. ගිල තරගෙදි ඉදිරිපත් වෙන ඇප්ලිකේෂන් එකක් ගන්න ගියා. දැන් මේගොල්ලෝ දන්නේවත් නැහැ ශ්‍රී ලංකාවේ රටක් තියෙනවද කියලා. පුළුවන්ද කියලා බලෝ ඒ කැලේ ගිහිල්ලා දැන් දැන් මේ තරගේ මොකක්ද දන්නවද? මේ තරගේ තමයි මේගොල්ලෝ කැලේ හාවෙක් අතාරේ. කැලේ හාවෙක් අතාරේ. මොකක් හරි ක්‍රමයකින් මේ හාව හොයාගෙන ඉන්න ඕනේ. ඇමසන් වනාන්තරේ අතාරිනවා හාවෙක්. මේ හාවම හොයාගෙන ඉන්න ඕනේ. ඒ අතාරපු හාව. උගේ බෙල්ලේ මොනාද රිබන් එකක් බැඳලා. ඒතර ඒ හාවම හොයාගෙන ඉන්නේ. දැන් ලංකාව ඉදිරිපත් වුණා විදිහ ලංකාවට පව් කියලා දුන්නලු තරගයේ සහභාගී වෙයි. දන්නවා බෑ කියලා පව් කියලා. එදින් එක එක පොලිසිය ගිහින් යනවා පුතේ. හොයා ගන්න බෑ ආව. හැම පොලිසියම වෙයි. ලංකාවේ පොලිසිය ගියා. ලංකා පොලිසිය ගියාට පස්සේ පැය දෙක තුනක් හතරක් කොහොම ඉන්නවලු කිසිම ඕඩුවාවක් කරනවා අනිත් පොලිසිය පැයෙන් දෙකෙන් එනවලු ඔයා ගන්න බෑ කියලා. පැය තුනක් හතරක් ගියා. දැන් බයක් වුණාලු කණ්ඩායම මුන් ඇතුලේ මොකක් හරි පිස්සුවක් දන්නේ නැහැ ලංකාවට. ටික වෙලාවක් යනකොට ගෝරිල්ලෙන් දුවගෙන එනවලු ඉස්සරහා. ගෝරිල්ලා කෑ ගන්න එනවලු කොහොමද මම තමයි ආවා බුදු අම්මෝ මම තමයි ආවා මම පිළිගන්නවා මම ආවයි ආයෙ දෙකක් නැ මේ බලන්න මම උඩපයින්නවා කිව්වේ පැන පැන එනවලු ගෝරිල්ල. ඒපාර තරගේ මෙහෙම නෑ යනවලු ඔයා කොයිද ගෝරිල්ලෙක් වෙන්නේ මේ 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 හාවියෙක් වෙන්නේ ඔයා ගෝරිල්ලෙන් දිගේ. කියලා බයිනවා. නෑ 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 මං තමයි හාව. ඔබ මම උඩ බැල්ල පෙන්නන්නම් කියලා. ඒපාර බැරි මිතන අනුර ඇයි මේ කිය. මොනවාරි කැවුනදවත් කියලා කියන්නේ ඇති. ඒපාර කියනවලු කවුද කට්ටියක් ආවා මට ගැහුවා ගැහිලා ගහලා පිළිගන්න කිව්වලු හාව තමයි කියන්නේ. යන්නේ මං තමයි හාව මට ආයෙ යන්න බෑ කැලේට ගියොත් ඒව ගුටි ගන්න වෙනවා ඒ නිසා මාව හාව හැටියට පිළිගන්න කිව්වා.
ඒ පාර පූජිත ඇවිල්ලා ඇහුවලු හරි නේද බඩුවාවනේ බඩුවාවනේ ඌ අමුණාද අපිට කියලා ඇහුවලු සත්‍ය ලයික් දැයි ඒකේ වගේ හරි ඉතින් මෙන්න මේ කියන කාරණා පහ ඔබ විසින් පූර්වව යොදා ගන්න සේවක හැසිරීම සම්බන්ධයෙන් අර මං කලින් කිව්වේ වැ බරපතල නොවන බරපතල එමෙතන නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් මොකක් හරි එකක් සම්බන්ධයෙන් ඔබ පරීක්ෂණයක් පවත්වනවා නම් මේ කියන කාරණා ටික ඔබ පිළිපදින්න ඕනේ. පරීක්ෂණයකදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද ඔබ විශේෂයෙන් බලන්න ඕනේ? බලන්න පළවෙනි එක සේවකයා සඳහා කරුණු ඉදිරිපත් කිරීම 33යි. සේවකයා සඳහා කරුණු ඉදිරිපත් කිරීම සඳහා සූදානම් වීම සඳහා අවශ්‍ය කාලය ලබා දී කියන දෙයක් නැහැ කාරි. ඔබ තේරුම් ගන්න. නේද? සේවකයාට තව අවස්ථාවක් දෙන්න. අහන්න. පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්න. අහන්න පුතේ. සෑ ඉතනක ළමෙක් අස්සීම දීලා යනවා කියලා. හා. හැබැයි ඒ ළමයා එයාගේ වැරද්දක් නිසා අස්සීම දීලා යනවා. ඒ වුණාට දැන් ඉතනක ළමයා ටැමිල් ළමෙක් අස්සීම දීලා යනවා. හැබැයි එයා අසීම ලියාගන්නෙම එච්චාරකේ ඉන්න කෙනෙක්ට කියලා. හැබැයි එයා සයින් කරන්න එයාගේ හරි සයින් එක නෙමෙයි වැරදි සයින් එකක් දාන්නේ. එතකොට ඒක ඊට පස්සේ ඒක ලේබල් ඒක ලේබල් එකට ගියාට පස්සේ එයා කියනවා නම් එයා නෙමෙයි සයින් කරේ කියලා. ඒක එයා සයින් නැහැ. අපි දන්න අපි දන්නවනම් x කියන පුද්ගලයා අපි x x කියන්නේ පුද්ගලයා නම් අපි දන්නවනම් ඒ ළමයා තමයි ඒක සයින් කරේ කියන්නේ. එකට කොහොමද හරි උත්තරය හොයාගන්නේ සරල කතන්දරයක් ඔයා අහන්න වැරදි ඔයා අපි තුමු ඔයයි නම් ඔය වැඩේ කරේ වැරදි ඔයා ඇයි පුතේ ඔයා දන්නේ නැද්ද සේවකයාගේ අස්සන මේක නෙමෙයි කියේ හැබැයි ඔයා දන්නවත් තුම හරි හරි එහෙම වෙන්න පුළුවන් يعني කවුරුවත් නොදනුවත් يعني HR එක වුණත් නැත්නම් ලයින් එකේ ලියුලීඩර් සුපර්වයිසර්ස්ලා කිසිම කෙනෙක් නොදනුවත් වුණා නම් ඔය දැන් ඔබේ අතින් වෙච්ච අතපසු වීමක් තමයි සේවකයාගේ අත්සන හරි විදිහට බලපු නැති එක. හරිද? ඒක ඔබේ අතින් වෙච්ච වැරද්ද. සාමාන්‍ය පුතේ සේවකයෙක් අත්සනක් ගන්නකොට අපි ඔරිජිනල් අත්සනනි පුතේ පත්වීමේ ලිපියට දාන්නේ. ඒතර ඔබට ඕනනම් පුළුවන්කමක් තියෙනවනේ එවැනි සැකයක් ආවොත් පත්වීමේ ලිපියේ තිබෙන අත්සනද මේ අත්සන කියලා බලන්න. හැබැයි ඒක උනේ නැහැ කියලා හිතන්නකො. මොකද ඔබ හිතන්නේ නැහැ සේවකයා බොරු අත්සනක් ගැහුවයි කියලා. නේද? ඔබ හිතනවා සේවකයා ඇත්ත අත්සන තමයි ගහලා ගියේ කියලා. හරි දැන් සේවකයා එළියට ගිහින් තිබෙන්නේ ආයතනයේ වැරද්දක් කළා නම් ඒ වැරද්ද කරපු කෙනා එයා කියලා ඔප්පු කරන්න පුළුවන් නම් අස්සනේ තේරුමක් නැහැ නේ පුතේ. ඒ ඔයගාව සාක්ෂි තියනවා මේ වැරද්ද කරේ යයි කියලා. ඔව්. ඉතින් එනම් මොකද ආයි මේ අස්වීමේ ලිපියක් බලාපොරොත්තු ඒ සේවකයාව වැරද්දට අසු කරගෙන යාකින් ඒකට අදාළ වන්දිය හරි නැත්නම් දඩුව මනි දෙන්න. අස්සෙලා යන එක යාගේ තීරණයයි. ඒක වෙලා ඉවරයි. ඒ වුණාට තියෙන මට තියෙන ප්‍රශ්නේ යා සයින් එක වෙනස් කරලා එයා බලාපොරොත්තුනේ මොන වගේ දෙයකින්ද කියන හිතා ගන්න බැරි තාම. එයා අස්වීමේ ලිපිය. උනේ මට. අස්වීමේ ලිපිය වැරදි අස්වීමේ ලිපියටනේ එයා වැරදි අස්සනක් ගහලා තියෙන්නේ. නැත්නම් යාගේ ඉන්කුවයරි එකට අපි ලෙටර් එකක් යවනවනේ. ඒකටද ගහලා තියෙන්නේ. මුගෙරිද ගහලා තියෙන අස්වීමට. අස්වීමේ ලිපිය මොකද්ද පුතේ? ඒක යාගේ කැමැත්තනේ. Sir excuse me. තේ අස්වීමේ ලිපිය දෙන්න බාර ගන්නේ නැහැ නේද සර්? එහෙම වැරද්දක් තියෙනවා නම් ආයතනේ. පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. එයාගේ වන්දිය ගන්න පුළුවන් නම් එයා වැරද්ද බාරගත්තා නම් එයා අස්වෙන්න අරින්න කමන්නේ. හැබැයි එයා වන්දි ගෙවන්න ඕනේ. එයා දඬුවමට යටත් වෙන්න ඕනේ. අදාළ දඬුවමට යටත් වෙන්න ඕනේ. අයින් වුණා කියලා වැඩක් නැහැ. දඬුවමට යටත් වෙන්න ඕනේ. ඒක ලංකාවේ වෙන්නේ පුතේ. ඔය කොමසාරිස්වරු ආයතන ප්‍රධාන රජයේ ආයතන ප්‍රධානී නමාත්‍යංශ ප්‍රධානීන් එම අයින් වෙන්නේ. ඒකට අර දඬුවමම වෙනවා. දවයේ වන ජී වන වන අර ලී මොකද ලී 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 කේස් එකක් ගියේ මතකද ඉන්දියාවේ කෙනෙක්ගෙන් පගාවක් අරන් තුනිලෑලි සංස්ථාවේ සභාපතිතුමෝ කේස් එක උනේ තුනිලෑලි සංස්ථාවේ සභාපති මොකක් හරි එකට ඉන්දියාවේ කෙනෙක්ගෙන් ගත්ත පගාව මේක අහුවේ කියලා දැනගෙන මෙයා ජොබ් එකෙන් අයින් වුණා ඉතින් ඒතකොට පගාව ගත්තේ ජොබ් එකේ ඉඳද්දී දැන් ජොබ් එකේ නැහැ කියලා දඬුවම් දුන්නේ නැද්ද යාට මම දඬුවම් තාම හිරේ මතකයි නේද වන තුනිලෑරි සංස්ථාව හරි නේද තාමීරේ මොනස සභාපතිතුමා තාමීරේ එහෙම ප්‍රශ්නයක් නෑ යාර ජොබ් එකෙන් අයින් වෙනවා අයින් වෙන්නේ කියලා සමහරක් අවස්ථාවලදී එහෙම වෙනවා පුතේ ඉතින් මුණ දෙන්න බෑ ලැජ්ජයි නිසා අයින් වෙනවා හා කමන්නේ හැබැයි අර වැරද්දට යාට දඩුවම් දෙන්න වෙනවා ව්‍යවස්ථාපිත නීතියට දඩුවම් කරන්න ඕන එකක් නෑ ව්‍යවස්ථාපිත නීතියට දඩුවම් කරන්න
කාර්මික නීති කාර්මික අධිකරණ යටතේ දඩුවම් ලබන්න ඕනේ කාට නම් එහෙම දඩුවම් ලබන්න ඕන බොහෝ අවස්ථාවල පුතේ සේවින් අයින් වෙච්ච ගමන් ඕක යනවා කොහටද ව්‍යවස්ථාපිත නැත්නම් පාරිභෝගික අධිකරණයට යනවා අපි තුමු පගා ගහලා කියන නැත්නම් අපි තුමු කො ආයතනයේ සේවකයට යම් කරදරයක් කළා කියන ආයතනයේ මොකක් හරි දේපලකට හානියක් කරලායි කියන ඉතින් ඒත් ව්‍යවස්ථාපිත නීතියටදී ආවරණය වෙනවනේ නැස ඒකේ උනේ මෙහෙම එයා කියන්නේ අසාමාන්‍ය දෙයක් නිමාඩු ගන්නවා නිමාඩු අරගෙන එයාට දවස් දෙකක විතර වැඩ තහනමක් කරනවා කරාට පස්සේ එයා ඒ දවසෙම කියන අයියා වැඩට එන්නේ නැහැ කියලා ඇවිල්ලා ඊට පස්සේ උඩට ඇවිල්ලා HR එකට ඇවිල්ලා ලියුම ලියන්නේ දන්නේ නැහැ කියන ටැමිල් කෙනෙක් ගර්ල් කෙනෙක් ඊට පස්සේ ඒ ගැල්ලා මියා කරපු දේ තමයි දන්නේ කොහොම මම උඩ ඉන්දියා වලේ මගේ වෙලාවේ මම උඩ ඉඳලා මම රිසයින් එක ලියලා දුන්නා තේරෙන්නේ නැහැ කොහොම සාමාන්‍ය මානුෂීය පැත්තෙන් හිතුවොත් ටැමිල් කෙනට සිංහල ලියන්න බෑ කොහොම අපි ලියලා දෙනවනේ සර් පස්සේ ලියලා දුන්නා පස්සේ දැන් හිතන්න නැති දෙයක්නේ එයාව ප්ලෝ එක පල්ලෙහාට යවලා ප්‍රොඩක්ෂන් එකෙන් සයින් කරලා ඔක්කොම කරන් ආවට පස්සේ ගමන් අපි බාරගන්නේ අපි සයින් එක සාමාන්‍යයෙන් බලන්නේ නැහැනේ සර් තර්ජනය කරලා තිබුණා ඝාතනයක් කරන සමාන විදියට තර්ජනය කරලා තිබුණා කෙනා එහෙම නෙමෙයි ඒ කියන්නේ අද ඒ ළමයා හොස්පිටල් ඇඩ්මිට් කරන්න වුණා ඒ අරයා කරපු වැරද්දට කෙනේ ගෑල්ලමගේ හස්බන්ඩ් ගහලා තිබුණා මේ අර පිරිමි ළමයාට ඒක නිසා මේ එයාගේ අර සයින් එක වැලිඩ් වුණ නැහැ බොරු සයින් එකක් කියන එක එයාලා පිළිගත්තේ නැහැ එතනදී ඒ වුණාට නෑ හරි පුතේ ඉතින් ඒක තර්ජනය නිසා ඒක ඒ එතනින් එහාට කතන්දරය ආයතනයට අදාළ කරගන්න එපා දැන් ඔයාගේ ආයතනයේ සේවකයට එයාගේ හස්බන්ඩ් ගහලා තියෙනවා නම් ඔයා කෙලින්ම පොලිසියට වැඩේ බාර දෙන්න. ඒවා ඒ නීත්‍යර්ථයේ විසඳෙන්න ඕනේ. ඔයා පෙනී සිටින්න මෙන්න මේ වගේ වැරදීම් ටිකක් මේ ගැණු ළමයාගේ අතින් වෙලා තිනවා කියලා. එච්චරයි ආයතනයේ පැත්තෙන් ගන්න ඕන තියෙන දේ ඒකයි පුතේ. දැන් ඔයාට නීත්‍යානුකූල අයිතියක් තියෙනවා පුතේ HR එකේ කෙනෙක් හැටියට සිංහලෙන් ලියුමක් ලියලා ඉල්ලනවා නම් තමිල් එක්කෙනෙක් නැත්නම් ඉංග්‍රීසි වලින් හරි කියලා දෙන්න. එතන ඔයාගේ රැකියාවට කිසිම ගැටලුවක් නැහැ. ඔයා මානව සම්පත් කළමනා කරන අංශයේ කෙනෙක් නිසා. ඒගොල්ලෝ ඉන්නේ ඒ වැඩවලට තමයි. ඒ වගේ අවස්ථාවලදී මානව සම්පතේ කාර්යයන් සඳහා තමයි මානව සම්පත් කළමනා කරන දෙපාර්තමේන්තුව තියෙන්නේ. ඒතර ඔයා කරපු රාජකාරිය ප්‍රශ්නයක් නැහැ. ඒතර ඔයා නීතියෙන් වට ගැටලුවකුත් නැහැ. ආයතනීය නීතියක් ඇත්තේ ආයතන නීතිය එහෙම හදාගන්න. මේ අස්සන හරිද කියලා බලන්න. හැබැයි දැන් ඕක අතපසු වීමක් වෙලා තියෙනවා සාමාන්‍යයෙන් ඒ වගේ ලියුමකට ගහන අස්සන චෝදනා පත්‍රයකට වගේ ගහන අස්සන හරි අස්සනද කියලා අපි බලන්න ඕනේ හරිද එහෙම ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ ඒක වැරදුනා කියන්නකෝ දැන් සිදුවලා තිබෙන කාරණාව ගත්තොත් ඔයාගේ සුපර්වයිසර්ට ගහලා තියෙනවා නම් මේ කියන ගැළු ළමයාගේ මහත්තයා ඒක යන්න ඕනේ පොලිසියට පුතේ ඒක අධිකරණයට යන්න ගන්නෙ නෙමෙයි අධිකරණය යන්නේ ඊට පස්සේ දැන් ඔයාගේ සුපර්වයිසර්ට හානියක් වෙලා තිබෙනවා නම් ඒ හානියට වන්දියක් ගන්න පුළුවන් ඒ වන්දිය ගන්න තමයි අධිකරණයට යන්නේ. ඒතකොට මහජන සාමය ආරක්ෂා කරන්නේ පොලිසිය. පොලිසිය මොකද කරන්නේ? පොලිසිය අරයව ගෙනල්ලා ඒක විසඳයි. එහෙම නැත්නම් පොලිසියට විසඳන්න බැහැ කියලා දරනවා පොලිසිය අධිකරණයට දායි. ඒක ඊතර නීතිමය தත්ති තියෙන්නේ ඒක. ඒක සර්. එතකොට බැරිද සර් මේ ආයතනික කීර්ති නාමයට හානි වෙන අයුරින් ඒ ආයතනයේ දෙයක් පිටට අරන් ගිහිල්ලා බලවලා තියලා මොකද ඇක්ෂන් එකක් ගන්න? එහෙම බෑ පුතේ. මොකද කීර්ති නාමයට හානි වෙලා තියෙන්නේ? මෙහෙමනේ සර් ආයතනයේ දෙයක් නේ යා පිටට අරන් ගිහිල්ලා රවුලක් ඇති කරලා තියෙනවා. එතකොට ආයතනයේ නම පොලිසියට යනවා සමාජයේ පැත්තේ. මේ වෙනවා. එතකොට ඒක අපකීර්තියට පත් වීමක් නෙමෙයිද? ආයතනයේ සේවකීට පහර දීම නිසා ආයතනය අපකීර්තියට ලක් වුණයි කියන එක ජෙනුයින් පෙන්වන්න පුළුවන් විදියක් තියෙනවා නම් හරිද ප්‍රශ්නයක් නැහැ. දැන් මම එහෙම කොහොමද දැන් සාමාන්‍ය අපකීර්තියට පත් කළා කියන්නේ පුතේ අපි හිතමුකෝ ආයතනයේ නිෂ්පාදනයක් මම උදාහරණයක් කියන්නම්. දැන් ඔයා මේ විතමුකෝ අපි හිතමුකෝ ඔයා වැඩ කරන්නේ ඇන්කර් එකේ කියලා. ඇන්කර් කිරිපිටි කර්මාන්තේ තමයි ඔයා වැඩ කරන්නේ. ඔයා කඩේට ගිහිල්ලා ගන්නවා පුතේ පැලවත් එකක්. ඔයා ඇන්කර් එකේ වැඩ කරනවා ඔයා ගන්නවා පැලවත් එකක්. ඒකම ඔයා බරපතල විසමාචාරයක් කරපු. ඇයි ආයතනයේ කීර්ති නාමයට හානි කළා?
මොකද ආයතනයේ සේවකයෙක් කායතනයේ කිරිපිටි පැකට් එකක් පාවිච්චි කරන්නේ නැහැ. දැන් එකින් එන්නේ එළියට මොකක්ද දන්නවද? ඔයා ආයතනයේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කරනවා. ඕක සමාජගත වුණොත් මොකද වෙන්නේ? වැඩ කරන කෙනා ආයතනයේ නිෂ්පාදන ප්‍රතික්ෂේප කරන්නේ එතන මොකක් හරි ගැටලුවක් ඇති කියලා හිතලා. නේද? අන්න ඒ වගේ එකක් තමයි පුතේ කීර්ති නාමයේ හානි කිරීම වගේ කියන්නේ. නැත්නම් ඔයා ප්‍රසිද්ධ වේදිකාවක කතා කරන ඔයාගේ ව්‍යාපාරයට හානි කරලා මට කේස් එකක් උනේ පුතේ මම මංචි බිස්කට් ඇඩ් එකට විරුද්ධව කතා කරලා මේ අද්දේට ආයතන මට කේස් එක දාන්න මම කෝ ඕවලන් ලෑත් වෙන්න දන්නේපා මට විවේචනය කරන්න අයිතිය තියෙනවා මම ඔයගලගේ ආයතනයේ කෙනෙක් නෙමෙයි ඔයගොල්ලෝ ප්‍රශ්නය දාගන්න මතකයි නේ කේස් එක අර මාර බිස්කට් පැකට් එකක් කන ඉන්න ළමයා කකුල වදිනවා ජරා බෙලෙක් එකට මේ ළමයා අත් මාර බිස්කට් එක අතේ තියාගෙන බෙලෙක් ගන්නවා අතට එහෙම කරන්න බෑනේ අපි කන වෙලාවට ජරාවල්ලන්නේ එහෙම කරන්න කඩ වෙලාවට ජරාව නේ ජරාව පෙන්නන්නවත් නෑ අතුරුවල ටීවී වලවත් දාන්නේ නෑනේ අර බොඳ කරලා නිදාන්නේ නේ ඒත් මේගොල්ලෝ මොකද කරන්නේ අර ජරා ටීවී බෙලෙක් එකක් පෙන්නනවා මේ කන ගම ළමයා එක අතක බිස්කට් පැකට් එක අනිත් අතේ බිස්කට් ඊට පස්සේ බිස්කට් එක ඒ අතට අරගෙන ඒ කියන්නේ අර මේ පැකට් එක තියෙන අතට මේ ළමයා ටින් ටින් එකක් උස්සනවා මම මොකද වැඩි විචාරය කරා එකපාරමගේ විරුද්ධ දේශනයක ඔය මංචි එකේ ඒරියා සේල්ස් එක්සිකියුටිව් කෙනෙක් ඉඳලා එයා වගේ පොඩ්ඩක් කචල් එකක් ඇත්තා. මොකෝ ඔයගොල්ලෝ යන්න කමක් ප්‍රශ්නයක් නෑ. ඔයාලා අපහාස කරා කියලා ඔයගොල්ලෝ නඩු දාන්න කියලා. මම පෙනී සිටිනවා මගේ කණ්ඩායමත් එක්ක ඔයගොල්ලෝ වැරද්දක් කරා. ඒක එහෙම යට ගියා පුතේ. ඒක එහෙම අදටත් මම මගේ දේශන වල කියන ඔය ඇඩ් එක වැරදි කියලා. ඒවා සමාජගත කරන්න අරගයි පුතේ. ඒ කියන්නේ ළමයා ජරාවල්ලන එක ටීවී එකේ පෙන්නන හොඳයි කියලා. හරිද? කොච්චර ලොකු වැරද්දද? හරි මට විනාඩියක් දෙන්න. හරි එතකොට ඒ වගේ තත්ත්වයක් තමයි දිනුෂිගේ කේස් එකේ තියෙන්නේ මට නම් එතන පුතේ මේ නිමිත්තක් පේන්නේ නැහැ ආයතනයේට අර තවන්ගේ සේවකයාට පහර දුන්න එකට ඕගොල්ලෝ ඒ වෙනුවෙන් පෙනී සිටින සාක්ෂි දෙන්න ඒ අරෙන්න එතනින් එහාට ඒකේ නිමිත්තක් නැහැ ආදි කියන්නේ ව්‍යාපාර කාර්ය සම්බන්ධයෙන් එතන ප්‍රතිඵලයක් ඇති වෙන දෙයක් නැහැ ඔවගේ දේවල් සාමාන්‍ය ආකාරයට වෙනවා හරි අපි යන් ඊළඟ කාරණාවට පරීක්ෂණයේ අවසන්ව තීරණය ගන්න අතුරු සේවකයා ඕක තියෙන අපේ ව්‍යවස්ථාපිත නීතියේත් ඕක තියෙනවා ඒ කියන්නේ රිමාන්ඩ් බන්ධනාගාරයට දාන්න කෙලිම හිරිය දාන්න නැතු නේද ඒ කියන්නේ එතකන් අපි කියන්නේ යා නිවැරදි කරු කියලා උසාවියෙන් තීරණය වුණොත් දැන් මෙතන අපි උසාවිය නෙමෙයිනේ ආයතනයේ පරීක්ෂණයෙන් තීරණය වුණොත් ඔහු වැරදි කරු කියලා එතනින්දන් තමයි යා වැරදි කරු එතකන් යා නිවැරදි කරු එතකන් යා නිවැරදි කරු තුන්වෙනි එක අපි මෙහෙම හිතමුකෝ ප්‍රායෝගිකව හිතා අපි ඉන්ටර්ඩික් කරෙත් නැහැ සස්පෙන්ඩ් කරෙත් නැහැ එයා කන්ටිනියුලි වර්ක් කරනවා බට් ඒ පුද්ගලයාට ඉන්ක්වයරි එකක් තියෙනවා ඉන්ටර්ඩික් කළත් නැහැ සස්පෙන්ඩ් කළත් නැහැ නමුත් ඉන්ක්වයරි එකක් තියෙනවා එයා එතකම වැඩ කරනවා හැබැයි වැඩ කරන කාලය තුල සලකන්න එපා එයා වැරදි කරු කියලා එයා නිවැරදි කරු වලට එයාට වැඩ කරා යන්න දෙනවා ඉන්ක්වයරි එකෙන් පස්සේ වැරදි කරුනොත් අන්න එතනින් එහාට එයාට ඒක ගන්න ඇක්ෂන් එක ගන්න right මේවා මේ කල්පනාකාරීව ඔළුවේ තියාගන්න මොකද ඔබ උපාධිය ගත්තට පස්සේ අනිවාර්යයෙන්ම මැනේජර් කෙනෙක් වෙන්නේ නේද? ඒතකොට ඔබට මේවා හෙල් කරන්න වෙනවා. සේවකයාට තම නීතිමය ආධාර අවශ්‍ය වන්නේ නම් ඒ සඳහා අවස්ථාව. ඒ කියන්නේ අපි හිතමුකෝ ලෝයර් කෙනෙක් එක්ක ඉන්න ඕනේ කියලා. බාහිර පුද්ගලයන් ඔබ ඉන්ක්වයරි එකට ගන්නේ නැත්නම් ඒක හැමෝටම සාධාරණ නීතියක් වෙන්න ඕනේ. මේ පුද්ගල විතරක් ඒක නොවන්න බෑ. ඔබ කියනවා නම් නෑ. ඒ ලෝයර් කෙනෙක් එක්ක ඉන්න බෑ. මේ සාමාන්‍ය ලෝයර්ස්ලා නෙමෙයි පුතේ ඔය බොහෝ විට අපිව ඒ කියන්නේ ඔය කාර්මික නීතිය පිළිබඳව අවබෝධයක් තිබෙන හරි නැත්නම් මේ එහෙම කෙනෙක්ව එක්කයි යනවා. හරිද එක්කන් ගිහිල්ලා එයත් එක තමයි පිළිතුරු දෙන්නේ. ඒක ආයතනයේ කැමති නම් ප්‍රශ්නයක් නෑ නැත්නම් ඕනේ නෑ. හැබැයි ඕනේ නැත්නම් හැමෝටම ඕනේ නෑ. හරි. එතකොට ඒ වගේම කාරණා තමයි වෘත්තීය සමිති නියෝජිතය අවශ්‍ය. ඒක නම් සාමාන්‍යයෙන් ඕනම ආයතනයක් කරනවා. ඒ කියන්නේ සේවකයාට පුළුවන් තමන්ගේ වෘත්තීය සමිතියේ නියෝජනය කරන කෙනෙක් එක්ක යන්න. මොකද වෘත්තීය සමිතියේ නියෝජනයේදී වෘත්තීය සමිතියේ
කෙනා දන්නෝ අසාධාරණයක් වෙනවද එතනදී කියලා. එතනත් අර මං කලින් කිව්වද තියෙනවා හැමෝටම දෙනවා නම් දෙන්න නැත්නම් දෙන්න එපා. ඒක ආයතනයේ ව්‍යවස්ථාවලිය ඔක තියෙන්න ඕනේ. ඉන්ක්වයරි එකක් යනකොට වෘත්තීය සමිතිය නියෝජනයක් සමග නැත්නම් ලෝයර් කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් කියලා තියෙන්න ඕනේ. අවස්ථාව මත පදනම් වෙලා තීරණ ගන්න එපා කියලායි මම මේ කියන්නේ. සේවකයාගේ පුද්ගලිකභාවයට හානි වෙන කාර්යයන් සිදු නොකිරීම ප්‍රශ්න පරීක්ෂණයේදී නොවිසීම. මේකට හොඳ උදාහරණයක් කියන්න පුළුවන් ප්‍රසිද්ධිය කියන්න බෑ පුතේ. ඒ ඔය මේ ගැනු ළමෙට කරදරයක් කිරීම සම සේවිකාවට කරදරයක් කිරීම සම්බන්ධයෙන් එක්තරා මානව සම්පත් කළමනා කරපු ප්‍රශ්න වගේ. අන්තිමට ඒක උසාවිය කියලා මානව සම්පත් කළමනා කරපු උසාවිය යන්නේ. හරි. ඒක ඇත්තටම එතනදී මේ වයස අවුරුදු 55 පැනලා නමුත් මම ඇහෙනවද ඔයගලන්ට? ඔව් සර් ඇහෙනවා. ඇහෙනවා සර්. හරි. වයස අවුරුදු 55 පැනපු කෙනෙක්ගෙන් සාක්ෂියක් ගන්න ගිහිල්ලා මානව සම්පත් කළමනා කරපු ආපු ප්‍රශ්න වගේ. හරිද? හැකියාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක අපහාසයක් වෙලා ඒ සේවකයාට. සේවකයා ඒකට විරුද්ධව ඇක්ෂන් එකක් ගත්තා. හරිද? ඒක අන්තිමට උසාවියේදී ආය මේ මානව සම්පත් කළමනා කරු වැරදි බවට පත් වුණා. ආයත මේ සේවකයාට වන්දි ගෙවන්න වුණා ආයතනයේ. ඉනිසා හරි පරිස්සම් වෙන්නේ නැහැ. ඒ සමහර ඕනෑති ප්‍රශ්න අහන්න යන්න එපා ඉන්ක්වයරි වල. බොහෝ අවස්ථාවල දැන් මම ඉන්ක්වයරිස් වල ඉන්නකොට පුතේ මම කරේ එක්ක රෙකෝඩ් කරනවා. ඔකත් මම දාලා ඇති මෙතන. මේ තියෙන මේ අවසාන සෑම කරුණක්ම ලිඛිතව පවත්වා ගැනීම හෝ හඬපටිගත කරමි. ඒ පස්සේ නැහැ කියන්න බෑ. ඒ වැඩේ හොඳයි ඉතින්. ඒ කියන්නේ සාක්ෂියක් තියාගෙන වැඩ කරන්න. හරිද? මම නම් සාමාන්‍යයෙන් කරන්නේ රෙකෝඩින් දාපුතේ. මම ෆෝන් එකේ රෙකෝඩින් දාලා ඉන්ක්වයරි වල හිටියොත් පිටින් මට එන්න කියලා. තමයි මම කතා කරන්නේ. හරිද ඒ දවසල නම් වෙනම වොයිස් රෙකෝඩර්ස් තිබුණා අපිව සාක්කුවේ දාගෙන ඉඳලා ඉන්ක්වයරිස් වලදී යූස් කරනවා රයිට් අහන්න එපා කිසිම ප්‍රශ්නයක් ඕගලන්ට ওই ඉන්ටර්වල් දිත් ඔක කියනවනේ දන්නවද ඉන්ටර්වල් දිත් ප්‍රශ්න අහන්න එපා අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා කියලා අහලා අහන්න පුළුවන් ද දික්කසාදන නම් ඇයි දික්කසාද වුනේ කියලා ළමයි නැත්තම් දරුවෝ නැත්තම් ඇයි දරුවෝ නැත්තේ කියලා අහන්න පුළුවන් එයාගේ ප්‍රශ්න අහන්නේ අපි හිතමුකෝ ශාරීරික දෝෂයක් තියෙනවයි කියලා නේද අමාරුන් ඒවත් දානවා ළමයි නැහැ කිව්වම කාටද ප්‍රශ්නේ වරද හස්බන්ඩ්ද වයිෆ්ද කාටද ප්‍රශ්නේ නේ මේ වගේ වහන්න යන්න එපා අපි සාමාන්‍යයෙන් කියනවා නීතියෙන් වරද කරුවෙකු වෙලා නිවැරදි කරුවෙකු ලෙස එළියට આવත ඒ කියන්නේ හිරේ ගිහිල්ලා ආවට පස්සේ ආපහු ඒක අහන්නත් එපා කියලා අපිට උන් කෙනෙකු හිරේ ගියා දඩුවම් වින්දා එළියට ආවට පස්සේ ආ වැරදි කරුවෙද නිවැරදි කරුවෙද අනිවැරදි කරුවෙද එයව සලකන්න ඕනේ ඉවරද කරුවෙක්ට. වරදට දඬුවම් ඉන්නත් හැමදාම දඬුවම් ඉඳින්න බෑ. ඒක අහන්න එපා. ආ ඔයා හිරේ ගියා. කොච්චර කාලයක්ද? මොකද උනේ? ඒව අහන්න නෑ. ඔබ අකමැති නම් අයින් කළා දා. හරි. පරීක්ෂණ අදාළ නොවන පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීම කිසි විටක පරීක්ෂණය සඳහා අදාළ නොවන සමාන. පරීක්ෂණය සඳහා අදාළ නොවන හෝ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිසි විටක අහන්න එපා සේවකයාගේ. අදාළ නැති ඒව අහන්න ඒ වැරද්දක් තියෙනවද මන්ද ලීලා දිනකින් පරීක්ෂණය සඳහා අදාළ නොවන පුජ්‍යලයන් හෝ ප්‍රශ්න කිසි විටක සේවකයාගේ නොවිසී පුජ්‍යලයන් කියන කේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා එනේ අදාළ නොවන යම් සමන් මල් පිපේ පිටකහයි වගේ වහන්න එපා සමහර තැන්වල ඒවත් තියෙනවා නේ ආ මේ මොකද උනේ gederedi මොකද උනේ ඒ වහන්න ඕනේ නැහැ නේ අදාළ දේ තමයි අහන්න ඕනේ හැබැයි ඒකට සම්බන්ධතාවයක් තිබෙනවා නම් ඇහුවට ප්‍රශ්නයක් නැහැ තර්ජනයෙන් සිදු නොකිරීම පක්ෂපාතීත්වයේ නොදැක්වීම දෙකම කරන්න එපා. එයාට තර්ජනය කරන්න යන්නත් එපා පක්ෂපාතීව කටයුතු කරන්න එපා මානව සම්පත් කළමනා කරපු පිටියට. ඒ සා අවසානික මං කියූපේ එක සෑම කරුණම්ම ලිඛිතව පවත්වා ගැනීම හනපටිගත කරගන්න. හරිනේ. පුතේ මේවා ඉතින් ඔගොල්ලෝ පස්සෙන් ලියාගන්න. සේවක චර්යා විශ්ලේෂණ ආයතනයේ වැදගත් වීම අපි ඒක කතා කරමු පොඩි බ්‍රේක් එකක් අරගෙන. දැන් 9:52 වෙලා. 9:57:10 වගේ අපි පටන් ගමු ආයේ. හරි.
hari, ugalu ini apa nih? Abi patang kamu dah. Itu tapi jangan katakan nih, serva ke cara ya wisleshnya ayat ini rebadegat peni kohomatik. Api serva ke aja cara ya, Sri makanya serva ke aja cara ya, api ke wisleshnya kan. Abi balik mau kohomatik ayat ini rebadegat peni kira. Balik palavi nih ke sam bautik samtatak mah, iyalah paladaikat pen kriyatma kabim. Emakin ayat ini ke paladaikat pen. Jadi api mekarna keep atau mah kira itu. සෑම භෞතික සම්පතක්ම ආයතනයේදී එන ඒකේ උපරිම බලදායකත්වයේ පිළිබඳව තීරණ ගන්නේ මානව සම්පත. ඒතර මානව සම්පත නිසි පරිදි ඒ ක්‍රියාවන් සිදු කරොත්. ඒතර තමයි භෞතික සම්පත් වල වටිනාකම අපිට එන්නේ. භෞතික සම්පත් කියන්නේ මැෂින් ගැන හිතමු. මැෂින්. ඒතර මැෂින් හරි විදියට ක්‍රියාත්මක කරොත් මැෂින් වල අවුට්පුට් එක එනවා. Macin hari ini jadi kriyatmaka kerana kau manusia sampat. Di manusia sampat kriyatmaka bima kian manusia sampat hasil ini. Manusia sampat wiyapar itu lah hari ini jadi hasil unut tamai ini karena apa? Itu orang karya sahaja ini uparima ya. Serva kya bisin hasil ini mama gim penan. Balan nputi upar mewen kang hituin ayen aja serva kya ayat ini itu lah hasil ini akarya. Ayat ini ada bedegat baby kyo, meme itu anu, ubi ayat ini inwa nam, api hitamu kume, vidimat novana serva kiko, iya vidimat novana serva kiko kene kau, we kelam kiena, boru patur na, nih de samprapala padoda na, iya ke kene kina kian, muka tuh ini, ayat ini abyantara gatigat kema ulu inde, samara kelawa te eveni kelamak disa. අභ්‍යන්තර ගැටුමක් ඇති වෙන්න පුළුවන් මම උදාහරණයක් කියන්නම් මම ওই සෝන් එකේ කම්පැනි එක වැඩ කරනකොට මේ ඒ කම්පැනියේ ඔක්කොම ගැඩු ළමයි ඉන්නේ හරිද ගැඩු ළමයි මම දන්නේ 1500ක් 2000ක් වගේ හිටියා මං සුබෝයස කෙනෙක් කියලා මගේ ජීවිතේ මුල්ම කාලේ මම ওই ආයතනයේ වැඩ කළා ජීවිතේ මුල්ම කාලේ නෙමෙයි පුතේ මේ රැකියා කරන මුල්ම කාලේ හරිද ඒ විශ්වවිද්‍යාලයෙන් අවුත් වෙලා රෙමි ඔය ෆුඩ් කම්පැනි එක ඉස්සලාම වැඩ කරා ඊට පස්සේ ওই කම්පැනියට ගියාගේ සුබෝයස කෙනෙක් කියලා මං හිටියා ඊට පස්සේ ඔය ඕකේටපු ගෑනු ළමයිගේ ඇඳුමක් නැති වුණා. හරිද? ඕකේටපු ගෑල් ළමයිගේ ඇඳුමක්. වෙන ගෑනු ළමේ ඒ ඇඳුම වගේ හරි ඒ ඇඳුම හරි ඇඳන් යනවා දැක්කයි කියලා දැන් ඔය ආයතනයේ තියෙන කටුනාද කුරුණෑගල පැත්තේදී දැක්කයි කියලා කියලා. ආනේ මං දැක්කනේ අපිටම කවුද දිනූෂි ඒ වගේම ඇඳුමක් එහෙමයි කියලා දේ. ඒ වගේම ඇඳුමක් කැමගෙන යනවා මම දැක්කනේ කියලා නිකන් කියලා. ඒ පාර මොකද වෙලාද අපි තුමෝ ප්‍රියංගිට උනේ කියලා ප්‍රියංගි මොකද කරේ දිනුෂිට කියලා ගැහුවා කමුලට ගැහුවා අහලා ඇව්වා මගේ ඇඳුම නේද තෝ ගත්තේ එහෙම කියලා පොඩි රණ්ඩුවක් ගිහිල්ලා මේක මේ ඩිනර් එක යන වෙලාවෙ කියන්නේ 2:10 සේවා මූලයේදී ගැහුවා ගැහුවා මොකද නද උනේ දිනුෂිගේ බොයිෆ්‍රෙන්ඩ් උත් එතන ඉඳලා දිනවා එතන කියන්නේ කනතර නෙමෙයි එතන පිළිමලව ගියාම ආයතනවල වැඩ කරනකොට යාළු වෙනවනේ පුතේ සාමාන්‍ය විදිහට ඒක චුට්ටක් එහා ඉඳලා දිනවා ඒ පිළිමලම ඒ පිළිමලම මොකද කරලා දින්නේ අර ගැඩු ළමයට දරපුවෙන් ගහලා ඒතර දරපුව අරගෙන ගහලා ඒ කියන්නේ මේ හරි කතා වැඩිද ගහලා දින්නේ දරපුවේ ප්‍රියංගේ හරිද ඒක බත් එකකටත් වැටෙනවා දරපුව ඊට පස්සේ ප්‍රියංගේගේ බොයිෆ්‍රෙන්ඩ් උත් ඉස්සරහා පැත්තේ කනවා ප්‍රියංගේගේ බොයිෆ්‍රෙන්ඩ් කියලා අරකට ගහලා දැන් ඒක විනාඩි 15 කට ඊට පස්සේ බලනකොට පුතේ ඒ මහබාර යුද්ධය වගේ එකක් එකට එක ගහගන්න. දැන් මේක සෙක්ෂන් දෙකේ ඒ කියන්නේ කෝරූම් කියලා පැත්තකයි තව ලයින් එකයි ඇසම්බ්ලි ලයින් එකයි ලයින් දෙකේ ගැටුමක් බවට පත් වෙනවා. දැන් මේක කොහමද අපි බේරුවා සුපර්වයිසර්ස්ලා කියලා මේක බේරුවා. වැඩි කියන්නේ මේක ආයේ එළියේදී ඇදුණා. ඒ කියන්නේ 18 කනුව පොලිසිය ගාවදී ඇදුණා. ගුණාම මේගොල්ලෝ ගහගත්තා. පිරිමි ළමයි ගහගත්තා. ගාගත්තා මොකද කරේ 10 දිනෙට වැඩිය ඇවිල්ලා පොලිසියෙන් අරගෙන ගියා අරගෙන ලොකප් කරලා තිබුණා ඊට පස්සෙ අපිට කෝල් එකක් ආවා මේ වගේ ප්‍රශ්නයක් වෙලා ඉන්නේ සාමාන්‍ය ළමයි කියලා අපි පැය භාගයක් පැක් කරලා ආයතන ඉන්නවා එතන රෑ 10යි දැන් 11යි වෙලා ඒ පාර අපි ආපහු දැන් මම සුපර්වයිසර් කෙනෙක් ඇවිදිටි මම කළමනාකරුවෙක්ට කතා කරලා නිෂ්පාදන එයා මානව සම්පත් කළමනාකරුවට කතා කළා එයා පොලිසියට ඇවිල්ලා මේ ප්‍රශ්නේ විමසලා හරිය අවුලක් වුණා
බලන්න මේ මේ එක සේවිකාවකගේ හැසිරීම ව්‍යාපාරයට බලපාපු අතරේ කැටත් උනානේ අර කියන වගේ නම නේද රණ්ඩු වෙන්න ගත්තාම ආයතන සේවකයන් පාරවල් පාරවල් ගන්න ඔක තරිදු ඇව්වා ඌවා මම කිව්වේ ඒක ආයතනයට අදාළ කරගන්න එපා කිය. රයිට් අභ්‍යන්තර සාමය පවත්වා ගැනීම සේවක හැසිරීම ආයතනික සංස්කෘතිය මං මං ඒක ඇහුවේ මේ මම දැන් වැඩ කරන තැන නෙමෙයි කලින් වැඩ කරේ මං රිතයින්ලා දැන් මාස දෙකක් විතර අලුත් දැන වැඩ කරන්න ආවා මේ කලින් තැන මාත් එක්ක එකටම වැඩ කරපු සීනියර් ගෑන් ළමෙක් මට ඒ කියන්නේ මම එතකොට තර සුපර්වයිසර් ටීම් මගින් පල්ලෙහා ගෑන් ළමෙක් මේ එයාට FA එකක් තිබ්බා FA එකක් තියෙන බෝයි කෙනෙක් එක්ක කොහොම හරි ඒ බෝයි එක ඔක පහලවක් ගිහිල්ලා මේ හොටෙල් එකට ආවම එයා හොටෙල් එකෙන් එළියට අරන් ගියා හොටෙල් එකෙන් එළියට අරන් ගිහිල්ලා කතා කරනකොටම අර මේ ගර්ල් මෙයාට ස්ලැප් කරා ස්ලැප් කරායින් පස්සේ කොහොම හරි ඒක එතනින් ගිහිල්ලා පස්සේ ඔකට ඉන්කුවරි එක තිබ්බා එයාට වෝනින් ලෙටර් එකක් ගහලා තිබ්බා එයාට මොකක් හරි පනිෂ්මන්ට් එකකුත් එක්ක ආයතනයේ කීර්ති නාමයට මේ වෙන විදියට හැසිරුණා ආයතනයෙන් පිට කෙහෙමයි කියලා පාර එයා ඒක සයින් කරලා තිබුණා එයා ඒක සයින් නොකර එයා රිසයින් වුණා මම එහෙම කරේ නැහැ මම මේක ආයතනයේ එළියට අරන් ගිහින් විසඳගත්තේ මගේ පුද්ගලික දෙයක් හින්දා පාර එයාට තව ප්‍රශ්නයක් ආවා මේ රාජකාරී වේලාවෙන් ආයතනයෙන් පිටට ගියා කියලා අයිතලත් ගැටලුවන්නේ ඔව් මේ එහෙම දෙයක් එයා හෙව්වා ඉතින් එහෙනම් මම මේක දැන් මම මේක හොටෙල් එකේ එයා පාර එතන ඉන්නවා ඉතින් හොටෙල් එකේ තියෙන පාර අයිනේ මම හොටෙල් එකෙන් එළියට බහිනකොටම පාර මෙන්ඩෝ මෙන්ඩෝ එකෙන් එළියට බහිනකොටම පාර මේ එයා හෙව්වා ඉතින් මම මේක දැන් හොටෙල් එක ඇතුලේ දැන් ඔයාලා කියන විදිහට මම මේක ඇතුලේ විසඳ ගන්න කියනම් ගෙස්ලත් ඉන්නවා එහෙනම් මේක ගෙස්ලත් මම ඒ පැත්ත හිතලා මෙතනින් දොර අරන් එළියට ගියේ කියලා මොරි ආයතන රිසයින් වෙලා ගියා මේ අද ලෙටර් එක දුන්නා හවසෙද්දී ගියා හින්නම් ඔය දේ බැලුවාම ප්‍රශ්නේ ඇතුළට අරන් ඇවිල්ලත් නැහැ හැබැයි නැත්තේත් නැහැ ඇතුළට සමග සම්බන්ධයක් තිබිලා තියෙනවා ඒක වැඩ කරන වෙලාවෙ නෙළියට ගිහින් තියෙන්නේ නෑ නෑ යාගේ පැත්තෙන් බැලුවාම ඉතින් යාගේ පොයින්ට් එකත් හරි ආයතනින් එළියට නොගින් ඇතුළට ආවනම් ඒක දැන් ඇතුළේ ලොකු ප්‍රශ්නයක් වෙනවා නේ ගෙස්ට් මොකද ගෙස්ලානේ මේ කියන්නේ හොස්පිටල් නේ වෙන ප්‍රශ්න එකක් වගේ නෙවෙයි හොටෙල් එකක් ඒ හිඳ තමයි ඇතනින් එළියට ගියේ කොහමරි එක්ස්පීරියන්ස් දෙන ගෑනල මේ කවුරුදු 4ක 5ක විතර මේකයි මම ඒක වැඩිපුරම හයිලයිට් කරලත් ඇහුවේ ඔතන ඉතින් හොටෙල් එක නම් ඉතින් සේවක මේ මේ සේවකීන් ද රණ්ඩු වෙන්න බෑ ඒකට හේතුව එළිය කට්ටිය ඉන්නවනේ අර මතකද මේ මම කලින් වතාවක කිව්වා මොනවද හවුස් ඔෆ් ෆැෂන් එකේ කෙනෙක්ට ගහපු කේස් එක මම කිව්වේ මොනම හේතුවක් ගහන්න බෑ දන්නවද ඔයගොල්ලෝ ඉතින් මම කිව්වා නේද ඔයගොල්ලෝ ඒ සේවකයන්ගේ හැසිරීම වැරදි කියලා මම කිව්වේ. ඒ සේවක හවුස් ඔෆ් ෆැෂන් මම දන්න විදිහට කොල්ලු පිටි හරි කොයි හරි මේ පාරිභෝගිකයෙකු ප්‍රශ්නයක් දාගත්තා. සේවකයෙක් එක්ක පිරිමි සේවකයෙක් එක්ක. හරිද? ඒක බයින් බස් වීමල අන්තිමට පාරිභෝගිකයා සේවකයාට පහරක් ගෙවුවා. මොකද කරන්න ඕනේ? ඔබ නම් මේ පහර කෑවේ මොකද කරන්න ඕනේ ඔබ? පෙරලා ගහනවද? ඒකට ලීගල් ඇක්ෂන් එකක් ගන්නවද? මොකද කරන්නේ? ලීගල් ඇක්ෂන් එකක් ගන්න පුළුවන් අපෝ ගන්න බෑ ඉතින් මොකද අපි එතන අපේ ඩියුටියනේ අපි එතන මේ කස්ටමර් සර්විස් එක දෙන එක පැහැදිලි ගන්න බෑ ඉතින් ඔය හින්දාම තමයි සර් ගෑනුලා මම ඔය පොයින්ට් එක දාලම තමයි එලියට අරන් ගියේ යා කිව්වේ හදිස්සියවත් අර යාගේ බෝයිෆ්‍රෙන්ඩ් ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ කිව්වනම් මම මෙතනට ආවේ ලන්ච් එක ගන්න හරි ස්නැක් එකක් ගන්න හරි එහෙම ඒ ওই පොයින්ට් එක තමයි යා දැම්මේ HR ට ඒකේ මම මේ හෝටල් එකෙන් එලියට ගෙනිච්ච කියලා ඒක හරියට එච්චාරුත් කට උත්තර නැති වුණා මේ ඒ උනාට ඉතින් එයා කිව්වා මෙහෙම තරක මම තවත් වැඩ කරන්නේ නැහැ මට ඔයාලගේ හෝටල් එක ඕනෙත් නැහැ මට රස්සා ඕනෙත් නැහැ එයා සල්ලි තියෙන ගෑනු ළමෙක් එයා අතල් එකට නෑ ජොබ් එක කරේ ඇත්තටම ඒ ප්‍රශ්නයක් නෑ නේද මේ එයා කියලාම හොඳට මම අතල ගියා ඉතින් ඒ වගේ එහෙම එතනත් හරි එතනත් ওই සිද්ධිය වුණා අතනත් ඒ සිද්ධියම තමයි හැබැයි ඒක ව්‍යාපාර ආචාර ධර්මය පාරිභෝගිකයාට අපහසුතාවයක් පාරිභෝගිකයාට අපහසුතාවයක් වෙන කිසිම දෙයක් ව්‍යාපාර ඇතුලේ වෙන්න බෑ අනිත් පැත්තෙන් ඕක මේ පාරිභෝගික ආරක්ෂණ අධිකාරියනොත් අරයි යන්න පුළුවන් තත්වය පාරිභෝගිකයාට වෙච්ච ගැටලුව මං හිතන්නේ මෙහෙමයි එතනදී නම් සේවකයෝ ටික ඔක්කොම එකතු වෙලා මේ පුද්ගලයාට ප්‍රහාරය එල්ල කරන්නේ එක වීඩියෝ වෙලා තිබුණානේ එක පාරිභෝගිකයෙක් වීඩියෝ කරලා තිබුණා. දවස් 3ක් 4ක් ආයතනේ වහලා තිබ්බා. ඒකට හේතුව මේ පොලිසියෙන් කියලා තිබුණා වහන්න කියලා මේ මහජන කැළඹීමක් ඇති වෙයි කියලා. ඒ පුද්ගලයා මම දන්න විදිහට මුස්ලිම්. ඒ ගුටි කියපු පුද්ගලයා මුස්ලිම්. ඒතොර ඒ හරිය මුස්ලිම් භක්තිකයෝ වැඩිත්. හවුස් ඔෆ් ෆැෂන් කියන්නේ මුස්ලිම්. ඒ නිසා මං කියන්නේ ඒක බේරගත්ත මිසක්කා ඒගොල්ලෝ මේ යටින් ඒ වැඩේ බේරගත්තා ලොකු මුදලක් දීලා
නැත්නම් ඒක මේ පොලිසියෙන් කිව්ව වහල්න වහලා පොලිස් ආරක්ෂාව දවස් දෙකක් දුක දැම්මා පොද ගිරිතයි කියලා. මහජන ගැලවීමක් ඇති වෙන්න පුළුවන් නේද? ගුලඟ ජාතිකයෙක්ට ගැහුවා කියන අදහසනේ යන්නේ. හැබැයි කලබලයක් ගියේ නැත්නම් මම දන්නේ නැති ඔය කාරණා දෙකම තින්දි සිද්ධ වුණා. මොකද එකත් House of Fashion කෙනෙක් මුස්ලිම්. අර ගුටි කපු පුද්ගලයාත් මුස්ලිම්. රෙසිසම් ඒ කියන්නේ රෙසිසම් මැදලා ඇවිල්ලා නැහැ. රෙසිසම් මැදලා වුණා නම් තව ප්‍රශ්නයක් එනවා. මට තේරුන්නේ නැහැ. ජාතිවාදී රෙසිසම්? ඔව් sorry. ජාතිවාදී ඇවිල්ලා නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි එතනදී මේ මම සිද්ධිය වීඩියෝ එක දැක්කා. මට වෙනමත් යවලා තිබුණා සංස්කරණය කරපු නැති ඒවත්. එතනදී මේ පාරිභෝගිකයන් ඉවරදී වගේ පේන්නේ. අර සේවකයෝ ටික පිරිමි සේවකයෝ ටික උනට වඩා එතන රියැක්ට් කරා. ඒ කියන්නේ පොළු අරගෙන ඇවිල්ලා ගහන ටයිප් එකට ආවනේ. ගැහුවා පොල්ලෙන් අපි මම බලගෙන. ඒක ඕන දැක්ක නේද මේ වීඩියෝ එක. පොල්ලෙන් ගහන කේස් එකෙන් ඊට පස්සේ උතර තව අතුරු කතාවක් තිබෙනවා. ඒක අර ඉස්සරහින්ම ගහගෙන යන පිරිමි ළමයා ඒ පිරිමි ළමයාට තව නන්දුන කට්ටියක් ගහලා තියෙනවා. ඒකත් පොලිසිය ඒක දැ එළියට දාලා තිබුණේ නැහැ. එළියදි ගහලා ආපෝ ඒ පොල්ලට. තරි කරලා ගහලා. ඒක සමහර විට අරගෙන රිටර්න් එක වෙන්න පුළුවන්. නමුත් තාවක් වූවක් නැහැලු. ඒ කියන්නේ මේ මනුස්සයා තනින් යාට එක ගිරිච්චයි කියලා. ඒතොර කාරණා දෙකක් නේ. එකක් ඒ සිද්ධිය නිසා වෙන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඔය කියන මනුස්සයා ගෝරියට මැන කෙනෙක්ද දන්නෙත් නැහැ. ඒ අර පොල්ලෙන් ගහපු එක කියන අනේ. එහෙම වෙලා ගුටි කෑවත් දන්නේ නැහැ. ඔය එහෙම සිද්ධියක් තිබුණා. ඔය මේ සොයිස හොස්පිටල් එකේ හිටිය පුතේ මේ මොනවද ආරක්ෂකේ මොනවද කියන්නේ සිකියුරිටි කෙනෙක් සොයිස හොස්පිටල් එකේ. එතකොට මේ මොකක් හරි ගැටලුවක් කියලා බබා හම්බෙච්ච නෝනා වලන්න නැ නේ තාත්තට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා හරිද ඒ වෙලෙත් සිකියුරිටි කෙනෙක් නාන කමුලට ගහලා ගිහින් තිබිලා තියෙනවා හරිද. ඒක එමුත් ඒ ලාය ප්‍රශ්නේ විසඳිලා දවස් 3කට පස්සේ මිනිස්සුන්ට හොඳටම ගහලා ඊට පස්සේ මාරෝලට ඇතුල් කරලා ඒ වුණත් සාකේ දිලා දින අර මිනිස්සයා ගැහුවයි කියේ. හරිද? මේ මට ඒ සිද්ධියත් මතක් වුණා ඔය කියපුවාම. සමහර අය එහෙමයි පුතේ පස්සේ හරි දෙනවනේ රිටර්න් එක. සරි කල්පනාවෙන් ඕවා විසඳන්න ඕනේ වගේ ගැටලු. හරිද? එතනදිත් සිකියුරිටි නිලධාරියා වැරදි කියලා තමයි කිව්වේ. මොකද සාමාන්‍යයෙන් ඉතින් අපි ජෙනුයින් බලන්න පෑනේ නේද? තමන්ගේ නෝනාට බබා හම්බෙලා ඉන්න වෙලාවේ ඕනම මහත්යෙක්දී පොඩ්ඩක් ඒ වෙලාවේ එක්සයිට් නේ නේද? එයා යන්න ඕන පැත්තට ගියේ නැතුව වෙන පැත්තකට ගියයි කියලා කතා කරලා බූරුව අරකයි මේකයි කිව්වා කියලා තමයි සිද්ධි වෙලා තියෙන්නේ. වැඩේ වෙලා තියෙන්නේ ඒ වෙලාවේ සද්ද නැතුව ගිහිල්ලා ඒ බබාට අවශ්‍ය ඕන දේවල් ඔක්කොම ටික කරලා එළගවන් තාම කඹුලට ගහලා තියෙන්නේ. එතකොට අර සිකියුරිටි එක්කලා දන්නලු ඇයි ගැහුවේවත් කියලා. හරි ෂෝක් සිද්ධි වුණා. රයිට් අපි කතා කරමු ඊට පස්සේ. සර් හෙලෝ කියන්නේ සෝරි සර් ඩිස්ටර්බ් කර මට දැන් කියනක දැන් මම හරි ඉතල කිව්ව ඉන්සිඩන්ට් එක වගේ දෙයක් ඇත්තටම අපිට ආයේ වුණොත් මොකද්ද අපි ගන්න පුළුවන් ඇක්ෂන් එකද? ඒ පැත්තෙන් ඒ සේවිකාවත් හරිනේ මගේ යාළුවා. ඔව් එතන නම් කේස් එක ගැටලු ගැටලුවක් තියෙනවා නේද? ඒ කියන්නේ දෙපැත්තෙම හිතා ගන්න බැරි අර පැත්තනුත් සාධාරණයි මේ පැත්තනුත් සාධාරණයි. දැන් නම් ප්‍රශ්නයක් තියෙනවා තමයි පුතේ කියන්නේ කොහොමද විසඳන්නේ කියන ගැටලුව තියෙනවා එතනදී. හැමතැනම හරි වගේ තමයි පේන්නේ. අර අර අනිත් පැත්තෙන් මෙහෙම ආයතනයේ තුන්වෙනි පාර්ශවයේ ආයතනයට හානියක් නොවෙන්න සේවකෝ ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන එක තමයි ඉතින් තීරණය කරන්න වෙන්නේ. ඔව් ඒක තමයි දැන් අර අරයා එතන ගිස්ලා දැන් ඇතුලේ හොටල් එක ඇතුලේ මේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒකනේ ආයතනයට හොඳ නැත්තේ. එයා ඒකයි මේන් ඩෝ එක අරන් එළියට බහිනකොටම පාර ඉතින් සිකියුරිටි රූම් එක ඉස්සරහම ඉතින් පාර මේ එයා ඉතින් එතනින් එළියට බහපු එක විතරයි කරේ. මේ ඒකට තමයි යාට අර ප්‍රශ්නේ ඇදුනේ. මේ යාගේ පොයින්ට් එක තමයි ඉතින් හොටෙල් එක ඇතුළට යා අර බොයෆ්‍රෙන්ඩ් කි ගර්ල්ෆ්‍රෙන්ඩ් නාව නම් යා කියනවා එහෙනම් එතනත් තව ප්‍රශ්නයක් ගෙනවලු හොටෙල් එකට මම මේ මොන හරි කන්න බොන්න ආපු කෙනෙක් හරි කියලා යා එතකොට මාරයි පුතේ ඒක ප්‍රශ්නේ වෙනම මාරන් විසඳන්න ඕනේ බලන්න ඕනේ මොකද්ද කියලා. හැබැයි ඉතින් මේ මම මෙහෙම කියන්නම් මට තේරෙන්නේ කොණු ගොඩක් කියලා. ඔව් එහෙම එකක් තමයි ඒක. ඒ කියන්නේ ගොඩක් ලොකු පුද්ගලික ගැටලුවක් තමයි දිලා වෙන්නේ. ඒව ගන්න අරගයි කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. වෙනමම හිතන්න ඕන කාරණාවක් කවුද හරි කවුද වැරදි. හැබැයි අර ගැනු ළමයා කරලා තියෙන එකත් වැරදි නෑ. ඒ කියන්නේ ආ ප්‍රශ්නේ එළියට අරන් ගිහිල්ලානේ. ප්‍රශ්නේ තියෙන්නේ ආ වැඩ කරන වෙලාවෙ එළියට ගියේ ඒක. අනිත් පැත්තෙන් ඔයා කියනවා වගේ එළියක් කියලා නෑ නේද ඉතින් දොර අරගුවම මහපාරණ. අතකොද ඔය ඔය වගේ හොටෙල් වල පුතේ ඇතුළේ යන සංස්කෘතිය අමුතුයිනේ. නේද හොටෙල් එක ගෙස්ට්ලා ඉන්නවා ඒ අයගේ තරාතිරම කොහොමද දන්නේ නේද? දැන් ඔය අපිත් තියෙන්නේ පුතේ හොටෙල් එකේ සේවිකාවන්ගේ හැසිරීම බලන්න.
ඒ වගේ නෙමෙයිනේ තිලකවර්ධන කැන්ඩීගේ ඉන්න සේවිකාවන්ගේ ඇසිරීම නේද ඔඩෙල් එකේ සේවිකාවගේ ඇසිරීම බොහොම ලෙන්ගතුයි දයාන්විතයි මම එකවතාවයි ගිහින් තියෙන ඒ වතාවේ මට එපා වුණා ඒක මිල දැකලා නමුත් ඒ ඒකේ සේවික දැන් ඒකද එතනට ඒගොල්ලෝ දන්නවා එතනට එන්නේ ටිකක් රිච් ෆැමිලිස් එහෙම නැත්නම් අපිට මොකෝ සමාජ තත්ත්වය මේන්ටේන් කරන අය ඒ ආයතන වලට එන්නේ ඔඩෙල් එකට හමිඩියාස් වගේ හැබැයි තිලක වර්ධන හවුස් ඔෆ් ෆැෂන් වගේ පේනවනේ සේවිකයෝ ගහන්න හරි රෙඩි ඒදොල ඒ අර ඒ ඒ ඒ කල්චර් එක මේන්ටේන් වෙනවා ඇතුළේ ඒකයි ප්‍රශ්නේ තියෙන අය අපි කියන අභ්‍යන්තර සංස්කෘතිය කියලා රයිට් එතකොට තුන්වෙනික බන් අභ්‍යන්තර ව්‍යාපාරික කාර්ය අසමතුලිත වීම කියන්නේ නොගැලපෙන සේවක හැසිරීම කාර්යයට බාධාවක් වීම දැන් සමහර අය ඉන්නවා ප්‍රියංගි දැකලා තියෙනවද කොච්චරවත් කියවනවා කියවනවා වෙන කාටවත් වැඩ කරන්න දෙන්නේ නැහැ හරි බාධාවක් නේද අපිටම හිතෙනවා මෙයා මෙතන හිටියේ නැත්තම් හොඳයි කියලා ඉතින් අපිට එහෙම හිතෙනවා නම් අනිවාර්යයෙන්ම ව්‍යාපාර අපිට දෙනවා කියන්නේ අපි වැඩ කරන කෙනෙක් කියලා අපි හිතනවා මෙයා කහන මලවදයක් කියලා තවර ඉන්නවා නේද එහෙම වුණාට වඩා කියවන අය නේද එහෙම අය ව්‍යාපාරික කාර්ය අභ්‍යන්තර කාර්ය ඉටු කරද්දි බාධාවක් නේද ඒක තමයි මේ කියන්නේ හතරවෙනි එක සේවක කාර්ය අඛණ්ඩව අඛණ්ඩතාවයේ එක දිගට කරන් යන්න තිබෙන බාධාව සේවකයන්ගේ කාර්ය එක දිගට දැන් අපි දන්නවනේ අපි වැඩටම යන්නේ අපිට කලින් හම්බෙච්ච වැඩ කොටස කරන්නයි කියලා මෙතන ඉන්න ඕනම කෙනෙක් ජොබ් එකක් කරනවා නම් කාර්ය නිශ්චිතයි හිට ගිහිල්ලා අමුතුවෙන් වෙන වැඩක් කරන්න නැහැනේ කාර්ය වෙනසක් ඇති වෙන්න පුළුවන් නමුත් එක්ක දෙපාර්තමේන්තුවේ එකයි එහෙමනම් කලින් කරපු වැඩක් ඒ වගේ ඔබට ඔබගේ හැකියාවන්ට ගැළපෙන වැඩක් නේද ඔබේ පළපුරුද්දට ගැළපෙන වැඩක් එහෙමනම් කරන්න වෙන්නේ ඉතින් එහෙම අර අඛණ්ඩතාවය නැති වෙනවා පුතේ මේ හැසිරීම වල යම් වෙනස්කම් තිබුණා උදාහරණයක් ඇරගෙන සංවර්ධන ගැටලු ඇති වෙනවා අලවිකරණ ගැටලු ඇති වෙනවා නේ සමාජීය ගැටලු ඇති වෙනවා කලමනාකරණ ක්‍රියාවලිය හා පරිපාලන ක්‍රියාවලිය අපහසු වීම කලමනාකරණ ක්‍රියාවලිය හා පරිපාලන කාර්ය මේ දෙක දෙකක් හැබැයි කලමනාකරණය කියන්නේ එකක් පරිපාලනය කියන්නේ එකක් කලමනාකරණය කියලා කියන්නේ සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීම පරිපාලනය කියන්නේ සම්පත් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා අවශ්‍යතා සම්පාදනය කිරීම නීති රීති වගේ ඊළඟ බාන බාහිර පරිසර බලාත්මක බලාත්මකතාවයන්ට සාර්ථකව අනුගත වීම සඳහා ඒ කියන්නේ එළියෙන් ප්‍රශ්නයක් එනවා නම් ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන් කමක් සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් එහෙනම් ඒකට අනුගත වෙන්න එපෑනේ ඒකට ගැළපෙන්න එපෑනේ එහෙම නැතුනොත් මොකද වෙන්නේ බාහිර පරිසරයට ගැළපෙන්නේ නැති සේවකයෙක් නම් ඒ ගැළපෙන ඒ කියන්නේ ඒකට ප්‍රතිචාර දක්වන්න බැරි සේවකෙක් නම් මේ සේවකයා ආදරේ තියාගන්න එකත් අපරාධයි. මම කියන්නේ අපි හිතමුකෝ අපි අලවිකරුවෙකු ගමුකෝ. අලවිකරුවෝ දැන් මේ දවස්වල මොකද වෙලා තියෙන්නේ මේ දවස්වල උද්දමනේ වැඩි. මේ උද්දමනේ වැඩි දැනක බොහෝ අවස්ථාවල පාරිභෝගිකයා ඉන්නේ කේන්තියේ. මේ කේන්තියෙන් ඉන්න පාරිභෝගිකයාට අපේ අලවිකරුවා කියලා තවත් කේන්ති ගස්සනවා. ගැටුමක් තමයි ඇති වෙන්නේ. දොරර අපි පරිසරයේ යම් වෙනසක් ඇති වෙලා තිබෙනවා නම් ඒ වෙනසට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් කෙනෙක්. යාගේ හැසිරීම තුර ඒකට අනුව මාරු වෙන්නේ. අලිකරුවාගේ හැසිරීම. බැන්නත් නිස්සබ්දව ඉන්නෝ. දැන් මේ දවස්වල අපි හරියටම දකින්නන්නේ පුතේ මිනිස්සු හරි කේන්තියෙන් ඉන්නේ නේ. පාරවල් පාරක රණ්ඩු වෙන්න වගේ ඒ තරමටම කේන්තියෙන් ඉන්නවා. මුණාර කිව්වොත් 10ක් කිව්වා. අවසාන එක අත්දෙනි එක සැලසුම් සාර්ථකභාවය සඳහා හා උපක්‍රමිකෝ උපයාත්මක භාවයන් හෝ සාර්ථකත්වයේ කාරණා දෙකම නේද මේ සැලසුමක් හදනවා කියලා කියන්නේ තර්ජණයට මුහුණ දෙන්න පුළුවන් ආකාරයනේ ඒක අවදානමට මුහුණ දෙන්න පුළුවන් ආකාරය ඒක සේවකයාගේ හැසිරීම හරි නැත්නම් තව ප්‍රශ්නයක් එනවා ආයතනයේ ඇයි අවදානමටත් මුහුණ දෙන්න වෙන සේවකයාගේ හැසිරීමක් පාලනය කරන්න අනිත් පැත්තෙන් අපි බොහෝ විට සැලසුමකින් කරන්න පුතේ උපක්‍රම භාවිතා කිරීම මේ අලවි උපක්‍රමයක්. ඒක අලවි සැලැස්ම. ඒතොර ඒවා අපිට කරයි යන්න බෑ මෙතනින් සේවකයාගේ හැසිරීම අරකට ගැලපෙන්නේ නැහැ. ඔන්නෝග තමයි තින් කතන්දර. රයිට්. අපි මේ කතා කරේ හැසිරීම ගැන.
හැටාටක් ෆේල් කියලා ගරුප් එකට දැම්මා. ගිනි අරගෙන අන්න. ආ නුදැම්මනක් තමයි මොකද කමක් නැහැ. 60 ගානක් කියන්නේ මේ මගේ සබ්ජෙක්ට් එක. ඔව් මං එහෙම දැම්මා BM එක 68ක් ෆේල් කියලා. ගිනි අරගෙන දැන් කට්ටි. ඒක එහෙම නම් අනිත් ඒවා කොහොමද නැතුව ඇති. මේ ඔක්කොම සමස්තය ගත්තොත් 40 ගානක් මං දන්න විදිහට ඉන්නේ. ඒක කියලා තිබුණා මද ශංකස. ඔව්. 40ක් කියලා. පූර්ව සූදානම නැතුව විභාගයට ආපු ළමයි ඉන්නවා ප්‍රසම්ප්‍රියංගි හරියට. ඔව්. සමහර අය දැන් පළවෙනි ප්‍රශ්නේ ඇතුළු අනිත් ප්‍රශ්න හතරක් සමහර අය පළවෙනි ප්‍රශ්නේ ලීලත් නැහැ. ඒ වුණත් පුතේ අපිට බලන්න වෙන්නේ ප්‍රශ්න හතරයි. ආ පහල් ලිව්වට වඩා නැහැ අපි හතරයි බලන්නේ. හරියට ප්‍රශ්නපත්‍රය කියවන්න ඕනේ. ප්‍රශ්නපත්‍රයක් කියන එක කලාවක්. ළමයි කලාව උරු වෙන්න ඕනේ. නේ. ටයිම් එකක් දෙන්න බෑනේ සර් රිසල්ට් එන. හෙට හැබැයි මේ වෙලාවේ මට අහන්න බෑ චාප මිස් නේ දහමන්නේ දාන්නේ. ආ නෑ සෝරි ඔක ඇකඩමික් එකකින් දාන්නේ. විභාග දෙපාර්තමේන්තුවෙන් හදලා එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකෙන් හදලා ඇකඩමික් එකට දෙනවා. එතකොට නයොමිස් තමයි අසං කරන්න ඕනේ ඇත්තේ අන්තිමට. ඒක කොහොමද දන්නේ නැහැ මේ. දැන් ඉන්දිකසර්ගෙන් අහන්නත් බෑ ඉන්දිකසර් තින්නේ දේශනෙක. නෑ කමක් නෑ සර් ගෲප් එකේ කට්ටිය අහනවා අමිරසර්ගෙන් අහලා කියන්න කියලා. හෙට දෙන විත්තිය තමයි 90%ම ෂුවර් හෙට දෙනවයි කියන. අපි බලමු. නේද? ඉතින් මෙහෙමයි ඕක දැන් අප්ලෝඩ් කරලා හරියට ෂීට් එකට ඊට පස්සේ චෙක් කරන්නත් එපෑනේ 1 by 1 නැත්නම් ළමයින්ට වෙන කාගේ රිසල්ට් එකක් ගියොත් ඒ අර එකපාරක් A level වලට උරේනේ අලුත් නිර්දේශය පරණ නිර්දේශය එකතු කරලා රිසල්ට් දැම්මා හාමුදුරුවනේට ගෘහ විද්‍යාවට ප්‍රතිඵල ගියා හාමුදුරුවනේ ගෘහ විද්‍යාව කරා ඔය ඒ රිසල්ට් අතර කාලේ මම පුතේ විෂයමාලාවේ හිටියා අපි අපිට හිතා ගන්න බැරුව ගියා ඒ වගේ වලුත් උනා හරි මට මේ ඊළඟ නෝට් එක දාගන්න ඕනේ ඒගොල්ලෝ HRMD කිනේ අපි කරේ දාන්න හරි අපි තව කොටසක් කතා කරමු අද සේවක හැසිරීම විශ්ලේෂණය කිරීම ගැන අපි කතා කරන්න ඕනේ ඒකෙම දෙවෙනි කොටස අපි අහන්න මේ අනුසත්තිමේ බුද්ධිය කියන්නේ මොකද්ද? අපවහන අනුසත්තිමේ බුද්ධිය කියන්නේ මොකද්ද? අනුසත්තිමය බුද්ධිය මගේ නෝට් එක වෙනස් කරගන්න කිව්වා සර් අනුසත්තිමය නෙමෙයි අනුභූතිමය කියලා. භූතිමය කියලා අනුභූතිමය කියලා වෙනස් කරගන්න කිව්වනේ. හරි හරි මට ඒක චුට්ටක් තේරුවා කියන්නකෝ සර්. මොකේ තියෙන්නේ ෆිසිකොලොජි අනේ මන් බාන්නේ අයියෝ ඔය වචනේ හරියට කියන්න ඕනේ සයිකොලොජිය හරි මේ මන් දන්නේ අනු මට ඒක කියව ගන්නත් බෑ බා මට වචනේ මේ WhatsApp දැම්මුත් මං ඒකටම වට තේරුම ආපහු ඒක රියට් කරන්න කාගෙන සර් ඒක මං කියන්නද උත්තරේ මොකද්ද කියලා කියන්න පුතේ මොකද්ද වෙන්නේ මොකද්ද අනු අලුත් අදහසක් දක්වමින් ගැටළු වලට විසඳුම් සෙවීමේ හැකියාවට තමයි අනුභූතිමය බුද්ධිය කියන්නේ අපවකතාවක් කියන්නේ අපවකතාවක් කියන්නේ යකුත් අලුත් අදහසක් දක්වමින් ගැටළු වලට විසඳුම් සෙවීමේ ඇති හැකියාව හරිද අර දරුවට ඒක තේරුණාද මට නම් තේරුණා හරි thank you නනේ හරි welcome හරි අපි යම් හැසිරීම විශ්ලේෂණය කරා බලන්න මේක මේ මම කලින් කරේ නෑ නේද මේ කොටස කවුද සොනාලි අවුරුදු කියන්න පුතේ මේ කොටස මම කලින් කළාද කියලා සේවක හැසිරීම විශ්ලේෂණය කිරීම කරලා මම ගියාද ඉතින් ඊළඟ කොටස නැත්නම් මේ කොටස කරන්න තියෙනවද
කළා වගේ ඕටින් කරලා තියෙනවා සර් කළා සකලා කළා කළානි පළවෙනි ඉස්සල්ලාම කළේ මේකනේ හරි ඒ කියන්නේ ඒ නෝට් එක හරි බන් අපි ප්‍රායෝගික සේවක හැසිරවීම කතා කළාද කියලා මේ කොහොමද කතා කරන්නේ නෑ නේ සර් ප්‍රායෝගික සේවක හැසිරවීම කතා කරේ නැද්ද නෑ නේද සර් නෑ නෑ අපි ලෙසන් ලෙසන් කතා කරන ඉඳලා සාමාන්‍යයෙන් මේ ප්‍රොෆෙෂනල් වගේ නෙමෙයි ඇකඩමික් අදාළ කොටසනේ අපි කතා කරන්නේ ඒ නිසා මේවා මේ අංක වලින් ඔයගොල්ලෝ දාගෙන ගියා නම් හරි මගේ ගාව අංක නැහැ මම කරන්නේ ඒ කොටස කරනවා ආයෙත් කොටස කරනවා ඒ විදිහේ මම යන්නේ හරි අපි ප්‍රායෝගික සේවක හැසිරවීම ගැන කතා කරමු අපිට දැන් අපි මේ වෙනකන් කතා කරපු කොටස් ටික බැලුවොත් එහෙම අපිට අවබෝධ වුණා සේවකයාගේ හැසිරීම කොයිතරම් දුරට ව්‍යාපාරයකට බලපෑම් ඉල්ල කරනවද අපිට වැඩක් නැහැ පුතේ ව්‍යාපාරය සම්බන්ධයෙන් වන ප්‍රතිචාර නැත්නම් සමාජගත කීර්තිමත් භාවය නැත්නම් කොටස් කරුව මොනවද ඒක ගැන හිතන්නේ අපිට වැඩක් නැහැ අපිට අවශ්‍යතාවය තියෙන්නේ මොකක්ද සේවකයාගේ හැසිරීම සේවකයාගේ කාර්ය සාධනීයට බලපාන ආකාරය අපි මම මෙහෙම සාරාංශගතව කරුණක් කියන්නේ ආයතනයක සේවකයා කාර්යයට ගිරීමේ ප්‍රබලත්වය ඒ සේවකයාගේ හැසිරීම මත තීරණය වෙනවා. කියන්නේ ඉන්ෆ්ලුවන්ස් එක බලපෑමක් වෙනවා. එහෙනම් කාර්ය සාධනීය වැඩි කරද්දී සේවකයාගේ හැසිරීම හරි ගැස්සුවොත් හරි යනවනේ. තේරුණා කිව්වෙ. දැන් සේවකයාගේ හැසිරීම කාර්ය සාධනීයට සෘජුව බලපෑමක් එල්ල කරනවා නම් කාර්ය සාධනීය හදන්න යන්නේ අපි සේවකයාගේ හැසිරීම හැදුවොත් මොකද වෙන්නේ? වැඩේ හරියනවානේ වැඩේ හරියයි ඒ නිසා අපි මොකද කරන්නේ ව්‍යාපාරවල මේ සේවකයාගේ හැසිරීම විවිධ ක්‍රමවලින් සිදු කරනවා දැන් කලින් කතා කරපු කෑල්ලදී අපි කිව්වානේ නීති රීති සම්පාදනය කරලා කියන පරිපාලනීය කියන කොටස දාලා සේවකයාගේ හැසිරීම පාලනය කරොත් සේවකයාගේ අපි බලාපොරොත්තු වෙන කාර්ය සාධනීය වෙ සිටුවේ අපි බලනවා මේ නෝට් එකෙන් මේ කොටසේ කොහොමද අපිට ප්‍රායෝගිකව මේ වැඩේ කරන්න පුළුවන්කම තියෙන්නේ කියලා. දැන් නීති රීති හැදුව පළියටම හැම සේවකයාම නීති රීති පිළිපදීද? හැම සේවකයාම අනුගත වේවිද? එක්කෙනෙක් දෙන්නෙක් හරියා. මම මෙහෙම එකක් කියනවා. මීට කලින් මම මේක කියලා තියෙනවා. එක්තරා ආයතනයක් තියෙනවා සෝන් එකේ කියලා තැති කලින්. මේ ආයතනයේ ගැනු ළමයි පිරි ළමයි කලොමට වැඩ කරනවා. ගැනු ළමයි 800ක් විතර පිරිමි ළමයි 400ක් 500ක් වගේ වැඩ කරනවා. හැබැයි ජයපුරණා මේ ආයතනයේ නීතියක් තියෙනවා සම්බන්ධතා පවත්වන්න බෑ. ඒ කියන්නේ FAS බෑ. සම්බන්ධතා කියන්නේ ආදර සම්බන්ධතා. පවත්වන්න බෑ. මේ කම්පැනියේ නම UTP. සෝන් එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද මේකේ? අරුණායක සෝන්නේ. සුරුට්ටු හදන කම්පැනියක් UTP කියන්නේ. හොඳ ලස්සනට හදලා තියෙන කම්පැනියක්. මේක ඇවිල්ලා ඩෙන්මාර්ක් කම්පැනියක්. මේකේ ඩෙන්මාර්ක් කට්ටිය නෙමෙයි ලංකාවේ මේකේ ඉන්න CEO කැමති නෑ ආදර සම්බන්ධතාව. මෙයා නීතියක් දාලා තිනවා බැරි වෙලාවත් ආදර සම්බන්ධතාවයක් තිබුණොත් ආයතනයේ කැමති කෙනාව එළියට දානවා දැන් ප්‍රශ්නයක් වුණා පුතේ ඔගේ අලුතේ මැෂින් එකක් හයි කරලා ඒ මැෂින් එකට ජර්මන් ටෙක්නිෂියන් කෙනෙක් ආවා එයා මැෂින් එක මේ ටෙක්නිෂියන්ලා ගොඩක් ඒගොල්ලෝ මැෂින් එක කොහොම හදලා ඒකෙන් දෙන්නෙක්ව අරගෙන එක්කෙනෙක් මැෂින් එක ඔපරේට් කරන්න පුරුදු කරා ගැලු ළමයට පිරිමි ළමයට මැෂින් එකේ සෙටින් දාන්න පුරුදු කරා අදිසි පොඩ්ඩක් ඇරුණොත් හදාගන්න ලොකු බ්‍රේක් ඩවුන් නැ නයි ගොලු වෙනවා මාර වැඩක් වුණා මුන් දෙන්න යාළු වුණා ඒදි එකතරා හැම වෙලාවෙම වැඩ කරද්දී මුන් දෙන්න යාළු වුණා ඒ කියන්නේ ගැනු ළමයි මැෂින් එක ඔපරේට් කරන්න තෝරගත්ත කෑල් ළමයි ඉවන්නන්න සෙටින් දාන ගත්ත පිළි ළමයි යාළු දැන් මේ දෙන්න විතරයි මේක දන්නේ මේක කරන්නේ දැන් මේ දෙන්න පුහුණු වුණාට පස්සේ ඒ දෙන්නගෙන් තමයි අනිත් අය පුහුණු කරන්න හැදුවේ ඒකට පාඨමාලාවක් හදලා තියෙනවා
හරිවි නීතිය විදිහට එක්කෙනෙක්ව අයින් කරන්න ඕනේ. නීතිය විදිහට එක්කෙනෙක්ව අයින් කරන්න ඕනේ. ඇයි හැසිරීම වැරදීන්නේ? නේද? ඒ හැසිරීම පිළිගන්නේ නැහැ නේද? හැසිරීම තමයි ආදර සම්බන්ධතාව පවත්වන්න බෑ. පැවතුත් එක්කෙනෙක් අයින් කරනවා. දැන් කවද අයින් කරන්නේ? කවද අයින් කරන්නේ? දිනුෂි? එච්.ආර්. පැත්තෙන් හිටලා ගිය? ඒගොල්ලෝ පිරිමිලා මේවා අයින් කරන්න තීරණය කරා. පිරිමිලා අයින් කරන්න තීරණය කළා. කරාවි. කරාවි. එතකොට බැරි වෙලාවත් මැෂින් එකේ සෙටින් දාගන්න වුණොත් කොහොමද දාගන්නේ? අර ගැළු ළමයා දන්නේ ඔපරේට් කරන්න විතරයි. ඔව් හදිස්සියේ සල් ගෑන් ළමයා අයින් කළා පිරිමිලා මේ තියාගත්තා. ඉතින් මේ ඔපරේ මේ සෙටින් සදා දෙත් නැහැ මැෂින් එක ෆන්ක්ෂන් කරන්න බෑනේ. ඒ නිසා තමයි මම හරි දරුදු කවුද අපි අයින් කරන්නේ. ඔය ඉතින් හදපු එක්කෙනා අයින් කරා නම් හරි නේද? මේක තමයි කරන්න වෙන්නේ. නීති අදපු එක්කලා තමයි අයින් කරන්නේ. දැන් මේ දෙන්නගේ කාවරේ අයින් කරන්නත් වෙනවා නැත්නම් ලොක්කව සවුත් වෙනවා. මෙච්චර කාලයකට අයින් කරපු අය පව් වෙතකෝ. අදක නීතියක් දාපු එකක් ආයතනයේ මේ ප්‍රධානීන් කැඩුවොත් පුතේ ඒ ප්‍රධානීන්ව විශ්වාස කරන්න නැතු වෙනවා ආයතනයේ ඉන්න. අපෝ ওই නීතිය තර නීතිය වගේ තමයි කියලා කියනවා. දැන් අපේ හරියට බන්දුලගේ ගැසට් වගේ ඉතින් මතකයි නේ වෙලඳැමති ඉන්න කාලේ බන්දුල ගන්න හැම කැසට් එකක්ම මිනිස්සු ඉනා වුණා. අන්තිමට ගාව කැසට් එක මතකද? පොල් වලට විලක් తీරණය කරේ ගේජ් එකක් දාලා පොල් ගේජ් එක. විලාකට දෙනපු දේ විගොළු වෙවි. ගෙල ගත්තා ඉතින් කියලා නේ. කරන සමහර කරන දේවා අයියෝ කියලා. හරි. හැබැයි මේගොල්ලෝ ගෑනු ළමයාට සෙටින්ස් ඉගෙන ගන්න කියලා පිරිමි ළමයා අයින් කරනවා ඊට පස්සේ. නේ දැන් මේ 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 කිසිම දෙයක් කරන්න තරම් වෙලාවක් නැහැ ප්‍රියන්ගේ. හරිද මේ දෙන්නාගේ පුහුණු අවසන් වෙනකොටම මේ දෙන්නා යාළුවෙයි කියලා ආරංචි වුණා එක්කෙනෙක්ව අයින් කරන්න වෙනවා. දැන් ආය අමුතුවෙන් අරයව දාලා උගන්නන්න බෑ. හැබැයි ඔය කීප ක්‍රමයේ තමයි ඒගොල්ලෝ කරේ. මේගොල්ලෝ අර ෂෝක් ක්‍රමයක් කළා. මේගොල්ලෝ ඉන්ටඩික් කරෙත් නෑ සස්පෙන්ඩ් කරෙත් නෑ. මේගොල්ලෝ කොහොම මේකට ඉන්කුවයර් එකක් තියන්න ඕනේ කවද අයින් කරන්න කියලා බලන්න. මේගොල්ලන්ගේ අයිඩී දින කවරේ අයින් කරන්න ගැල්ලම හරි පිළිලම හරි අයින් කරලා අයිඩී දින එච්.ආර්. එක. එච්.ආර්. එක කිව්වා මේකට ඉන්කුවයර් එකක් යන්න ඕනේ. රයිට් ඕගොල්ලෝ වැඩ කරන් යන්න අපි එක එක්කෙනාගෙන් කතා කරලා සාකි ගන්න කොහොමද මේක ඇති වුනේ එහෙම කියලා කොහොම හරි පුතේ මේගොල්ලන්ව ඇද්දා සති දෙකක් විතර ඉන්කුවයිරි. හැබැයි සති දෙකේ ඒගොල්ලෝ මොකද කරන්න ඕනේ? ඒගොල්ලන්ගේ ඩියුටි එක කරන්න ඕනේ. මොකද ඒගොල්ලන්ගේ ඩියුටි? තව කණ්ඩායම ට්‍රේන් කරනවා තව එක්කෙනෙක්. අන්න රයිට්. තව හොඳම දේ අර ගෑනු ළමයාවම ට්‍රේන් කරනවා සර් සෙටින් හදන්න. ඔය ඒ එඩිට් කරන්න පුළුවන්. නමුත් ඒක නෙමෙයි කරේ. ඒගොල්ලෝ අර රූටින් එක හදලා තිබ්බානේ. තනිකර මාසයක් ජර්මන් ටෙක්නීෂියන් යටතේ ඒ දෙන්න ට්‍රේන් වෙනවා. ඊළඟ මාසෙදී ඒ දෙන්න ට්‍රේන් කරන්න ඕනේ තව පස් දෙනා ගානේ ඔපරේටර්ස්ලා පස් දෙනයි සෙටින් දාන පස් දෙනයි. දැන් මේගොල්ලෝ ඩියුටි එක ඒක මේගොල්ලන්ගේ. ඒගොල්ලන්ට ඕගොල්ලෝ වැඩ කරා යන්නේ. දැන් ඒගොල්ලෝ මොකද කරේ? ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද කරන්න යන්නේ කියලා. ඒගොල්ලෝ පුහුණු කෙරෙව්වා. ඊට පස්සේ දැන් හරිනේ පුතේ. දැන් 10 දෙනෙක් ඉන්නවා පස් දෙනා ගානේ. අතරම කරේ පුතේ ගැල් ළමයා වයින් කරා. ගැල් ළමයා වයින් කරා ඒගොල්ලෝ. දැන් ප්‍රශ්නයක් නැහැ. ආයතනේ ටැක් ෆුල් වුණා. හරි. ඒ හැසිරීම ගැන. අපි සාමාන්‍යයෙන් බොහෝ අවස්ථාවල සේවකයාගේ හැසිරීම පාලනය කරන්න පුහුණුව යොදා ගන්නවා. ඒ නිසා මම මෙතන පළවෙනි කැටිට කියලා දිනවා බලන්න සේවක හැසිරීම සඳහා පුහුණුව යොදා ගැනීම. දැන් පුහුණු අවශ්‍යතාවයේ තියෙනයි ආයතනයකට. බොහෝ විට පුහුණුව අපි යොදා ගන්නේ සේවකයාට කාර්ය සාධන හැකියාව ඇති කරවන්න. සේවකයාට කාර්ය පහසුවෙන් කරන්න පුළුවන් මට්ටම ඇති කර තමයි පුහුණුව යොදා ගන්න. ඊට අමතරව තව කීපයක් තිබෙනවා. මේවා දීර්ඝ වශයෙන් කතා කරන්න නැති මේ කාරණා ගැන ඔබ දන්න නිසා. බලන්න සේවකයාගේ අභිප්‍රේරණය ඇති වෙනවා. කාර්ය කරන්න දන්නවා නම් සේවකයා කාර්ය සතුටින් කරනවා. දන්නේ නැති කාර්යෙන්ද ඔයගොල්ලෝ උදාහරණයක් ඇරියට ගණන් එහෙම දන්න ගියාම දන්න ගාණක් කොහොමද හදන්නේ? උඩ පැන පැනනේ හදන්නේ අර කැලණිය කඩේ ආචාර්යයා උඩ පැන පැන තල්නවා වගේ හද දන්න ගාණක් හදන්නේ. නොදන්න ගාණක් ඔය වැඩේ කියන්නේ පුතේ ඔකේ මානසික මට්ටම මේ සමහරක් වෙලාවට ඔබට අසීරු විසයක් නම් පාඩම් කරන්න පෙළඹෙන්නේ නැහැ. නේ? කම්මැලි හිතනවනේ ඊළඟ දවසේ පාඩම් කරනු. ඊළඟ දවසේ පාඩම් කරනු. ඒවයි නේද? කියන්නේ කාර්ය දන්නේ නැත්නම් ඒ කාර්ය කරන්න පෙළඹෙන්නේ නැහැ. කොහොමත් ආසාවෙන් කරන්නේ. ඒ නිසා කාර්ය උගන්නන එක හරි වටිනවා. ඔකට අපි කියන අර මතකද අපි මේ අභිප්‍රේරණ න්‍යායන් වලදී කතා කරේ වෙරගැන්වීම කියලා. මතකද? වෙරගැන්වීමේ න්‍යාය. ඉලක්ක ස්ථාපිත කිරීමේ න්‍යාය.
ඒ ඔය ඔයවට ගැළපෙනේමනි පුතේනේ. සේවකයාට ඉලක්කේ ස්ථාපිත කරන්න පුළුවන් නම් සේවකයා සතුටින් ඉන්නේ. දැන් මම කියනවා නම් කාටද සොනාලිට වැඩ කරද්දී සොනාලි ඔයා මේ නිෂ්පාදනයෙන් අද දවසේ 10ක් කරාද. සොනාලි 11ක් කරා. පට්ට හැපිනේ නේ සතුටින් ඉන්නේ යන්නේ. මට 10යි කරන්නේ මම 11ම කළා. තමාට වැඩිපුර කරපු එකට බොස් සොනාලිට මොනවාරි දෙනවා. උම්ම එකක් දෙනවා. සොනාලි ඒ සතුටින් උත් ගෙදර යනවා. මට අද බොස් උම්ම එකක්. හරි සොනාලි ජොබ් එකක් කරන්නේ මම දන්නවා. මේ එහෙම එහෙම අර ප්‍රතිලාභ වලට සතුටක් ඇති වෙනකොට කොහොමද අභිප්‍රේරණය? ඊළඟ ප්‍රතිලාභ කලමනා කරන්නේ අර මම දැන් කියපු කාරණාව ඒ කියන්නේ වැඩිපුර පුහුණුව නිසා මොකද වෙන්නේ? සේවකයා වැඩිපුර වැඩ කරනවා. ඒ සේවකයා වැඩි දන්නවනේ. එතකොට වැඩිපුර කරන ටිකට නැත්නම් ඒ ප්‍රමාණයට ආයතනය යාට ප්‍රතිලාභ ගෙවනවා. ඒ කියන්නේ ඉන්සෙන්ටිව් කියනවා. දන්නවා ඔයගොල්ලෝ කලින් කරලා තියෙනවා. ඉන්සෙන්ටිව් කියනවා. ඒතර ප්‍රතිලාභ දෙන නිසා සේවකයා සතුටින් ඉන්නේ. ඒතර අභිප්‍රේරණයක් වෙනවා. ප්‍රතිලාභ හම්බ වෙන නිසා සේවකයා සංවර්ධනයක් වෙනවා. වැඩිපුර මුදලක් අතට එනවා. මේ සාවසාන එක අපි බලාපොරොත්තු වෙන දේ සේවක හැසිරීම පාලනය කරන්න පුළුවන්. නෑ හැසිරීම පිළිබඳව ට්‍රේනින් එකක් දෙන්න පුළුවන් ඕන. එහෙම නැතුව අපි ට්‍රේනින්ග්ස් දෙනකොට හැසිරීම ගැන නෙමෙයි බිහේවියර්ස් නෙමෙයි ලීඩර්ෂිප් බිහේවියර්ස් නෙමෙයි එයාට වෙන මොකක්ද ට්‍රේනින්ග් එකක් දෙනවා. අපි ඉංග්‍රීසි භාෂාව ගැන ICT ගැන ඒත් පුතේගේ හැසිරීම පාලනය වෙනවා. ඇයි යමක් ඉගෙන ගත්ත කෙනා හැම විටම ඉගෙන ගත්ත දෙයින් තීරණ ගන්න පෙළඹෙනවා. ඒ තීරණ බොහෝ විට සාධාරණීය තීරණ නැත්නම් වළංගුන තීරණ බවට පත් වෙනවා. ඔබ ටිකක් කල්පනා කරලා බලන්න. බුද්ධිමත් ඉගෙන ගත්ත මනුස්සයෙක් ටිකක් වැඩි වෙනව අඩුයි නේද? ඔබ කාරණාවක් කියන්නේ. ඔබ මේ ඉංජිනේරුවෙක් ගියත්ින් හරි, දොස්තර කෙනෙක් ගියත්ින් හරි, නීතිඥයෙක් ගියත්ින් හරි මිනිමරුවක් වෙච්ච එකක් අහලා තියෙනවා. අහලා තියෙනවා. නෑ නේද? දොස්තර කෙනෙක් අතින් නම් වෙන්නේම නෑ මිනිමරුවක්. ඇයි? බැරි වෙලාවත් අපිටම පිහෙන් අගින්ද යනවා කියන්නේ. අයින් යනකොට පඩ මෙතනට ඇනොත් හදවත ඩැමේජ් වෙනවා. ඊට පස්සේ ඊට පොඩක් පල්ලේ අම්මෝ මෙතනට ඇනොත් වගු අඩුවක් ඩැමේජ් වෙනවා. නේද? ඊට පස්සේ දොස්තර කෙනෙක්ට සාමාන්‍යයෙන් පිහින් අයින් බෑ කියලා තමයි කියන්නේ. වෙඩි තියද්දිත් ඒක. බොහොමයක් දොස්තරලා තියෙන මිනිමෙරුම් වෙලා නැහැ වෙන්නේම නැහැ. ඇයි? ඒ අර ඉගෙනගත්ත දේ නිසා ඇති වෙන පාලනය හැසිරීමේ පාලනය. හරි. දැන් ඉසර ප්‍රියංගි ඔය ඕ ලෙවල් ඒ ලෙවල් කරපු කාලේ මම හොඳ රත්යටි පානේ මුළු ගමම මාව දන්නවා. ඒ ඒ ලෙවල් ඉවර වෙලා හෙන් ගෙදරින් එළියට වැස්සාම රෑ 2යි 3යි ගෙදර එන්න පුළුවන්. සංගීත සම්දර්ශන බලලා නේද කයිය ගගා ඉඳලා එහෙම එන්නේ. කොට කලිසම ගඳන් වුණත් අපි පාරේ ඉන්නවා ඒක. දැන් එහෙම බෑ. ඇයි? දැන් එහෙම බෑනේ පෞල් වෙලා මං. ඒ හින්ද නෙමෙයි. ඇයි? අපි දැන් සමාජයේ යම් තත්වයක් මේන්ටේන් කරනවානේ පුතේ. අපිට ඉස්සර වගේ කොරකලි සංගහගෙන නේද? එහෙම පාරේ ඉන්න බෑ. එහෙම හිටියොත් එහෙම දෙමෝපියෝ දරුවෝ අපි ගාවට එවන්නේ නෑ ගුවන්න. නේද? ලංකාවේ තිබෙනවානේ එහෙම සංස්කෘතියක් පුතේ. ගුරුවරයා සදාචාරයේ නේද? ගුරුවරයාගේ හැසිරීම. ඉතින් බලන්න අර ඉගෙන ගත්ත නිසා හැසිරීම පාලනය වීම. අපි දෙවෙනි එක බලමු. දෙවෙනි එක කියන්නේ පුහුණුව ලබා දෙන්නේ කොහොමද කියලා. පුහුණුව අවශ්‍යතාවය දැන් තිබෙනවානේ හැසිරීම පාලනය කිරීම සඳහා. පුහුණුව ලබා දෙන්නේ කොහොමද? බොහෝ ව්‍යාපාර පුහුණුව මගින් සේවකයන් වෙත ව්‍යාපාර කාර්ය පිළිබඳ අවබෝධය ලබා දෙයි. හරිද? එතකොට කාර්ය පිළිබඳ අවබෝධය ලබා දුන්නාම ඒ කාර්ය ඉටු කිරීම සේවකයා උපරිමව කරනවා. ඒක කාර්ය ඉටු කිරීම සඳහා වන හැසිරීම. ඒක අපි අපේක්ෂා කරන හැසිරීම. දැන් කල්පනා කරලා බලන්න. අපි සේවකයට කියනවා තරිඳු ඔයාට මම කියනවා ඔයා 100ක් දවසකට කරන්න. හැබැයි ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මම තොරතුරු දෙනවා, ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙනවා. හරිද? ඔයා මොකද කරන්නේ? මගේ තොරතුරු පිළිපදින්න. මොකද ඔයාගේ ඉහළ නිලධාරියා. ඔයා දැන ටාගට් එකක් කරනවා. ඔයා ටාගට් එක කරන්නේ කොහොමද? මම ඔයාට පුහුණුව ලබා දීලා තියෙනවා. එතකොට පුහුණුව නිසා ඔයාට කාර්යක්ෂමතාවයක් තිබෙනවා, සඵලදායකත්වයක් තිබෙනවා. කාර්ය කරන්නේ අවබෝධයෙන්. අවබෝධයෙන් කාර්ය කරනකොට ආයතනෙ අපේක්ෂා කරන තත්ත්වයට ඔයා ළඟා වෙනවා. ඉතින් ආයතනෙ අපේක්ෂා කරන ඔයාගේ හැසිරීමනේ. මොන හැසිරීමද? සඵලදායකත්වය හා කාර්යක්ෂමතාව. නැත්නම් ඵලදායකත්වය හැසිරීම. ඒ නිසා පුහුණුවෙන් ප්‍රායෝගිකවම සේවකයාගේ හැසිරීම පාලනය කරන්න පුළුවන්. දන්නව නේද? ගොඩක් ආයතන පුහුණුව සඳහා ලොකු වියදමක් දරනවානේ.
දැන් එක්සැම්පල් එකක් හැටියට ප්‍රියංගි ලයන් බ්‍රුවරි ආයතනය ගත්තොත් එහෙම ඩිපාර්ට්මන්ට් වලට වෙනම ට්‍රේනින් බජට්ස් හදනවා වෙනම ඒක ටිකක් ලොකු මිලක් ආයතනයේ හැකියාව මත තමයි ඒ වැඩි කියන්නේ මේ උහුණුව හැසිරීම පාලනය කරන්නේ කොච්චර ප්‍රබල විදිහටද කියනවා නම් උහුණුව සඳහා වෙන වෙනමම දෙපාර්තමේන්තුවකුත් සමහර ආයතන තියෙනවා දැන් ලයින් බෝරි තියෙනවා ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් ඒ ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් එකේ කාර්යය වැදගත්කම කොච්චර වැඩිද කියනවා නම් ඒ සඳහා අංශ ප්‍රධානීකු පත් කරනවා ට්‍රේනින් මැනේජර් ඒයි සමහර ආයතන දැන් මම දන්නවා ලීවර් බ්‍රදර්ස් ෆොන්ටේරා එතකොට ජෝන් කීල්ස් ලංකාවේ තියෙන ඉහළ පෙළ ආයතන කියන්නේ බහු ජාතික සමාගම් මහා පරිමාණ දෙකලා බහු ජාතික සභාවක් ගත්තොත් පැහැදිලිවම පුතේ මෙන්න මේ කියන ට්‍රේනින් ඩිපාර්ට්මන්ට් ඇන් ට්‍රේනින් මැනේජර් ඉන්න පුහුණු කිරීම කළමනාකරු විශේෂ අධිකාරීත්වයකුත් සමහරක් වලට මේ අයට ලබා දීලා තියෙනවා ඒතර මෙහෙම දෙයක් තියෙනවා හැබැයි අදාළ නොවන පුහුණුවත් හරි ප්‍රශ්නයක් නේ ඒ කියන්නේ දෙන්න ඕන පුහුණුව දෙන්නේ නැතුව වෙන පුහුණුවක් දෙන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒකෙන් අවප්‍රේරණය වෙන්නත් පුළුවන්. සේවකයා අසතුටක් ඇති කර ගන්නවා වෙන්නත් පුළුවන්. මොනවද මට මේ කියලා දෙන්නේ? මොනවද මම මේ කරන්නේ කියලා. දැන් ලංකාවේ අධ්‍යාපනයත් ඒ වගේ. ලංකාවේ අධ්‍යාපනය උගන්වන්නේ කිමෙ දෙන්න? වෙන්නේ කාන්තාරේ ඔටුව බලාගෙන. දැන් සිලබස් හදද්දී සමහර අවස්ථාවල යම් ගැටුම් ඇති වෙච්ච තත්වයකුත් තිබෙනවා PSP එක සමග සාප. එද කාම්බෝජියාවේ අධ්‍යාපන රටාව ලංකාවට හරියන්නේ අපි අපිට හරියන අධ්‍යාපන ක්‍රමයක් නේ යොදා ගන්න ඕන. ඒක අපේ සංස්කෘතියට, අපේ ව්‍යාපාර පසුබිමට, අපේ ව්‍යාපාර අතීතය, අපේ ව්‍යාපාර අනාගතය නේ ගැටුම් ඇති වෙච්ච අවස්ථා තිබෙනවා. දැන් මම හිතන්නේ සිලබස් හදනකොට LPG එකේ සමහර සබ්ජෙක්ට් අපි ඌමනාවෙම මාරු කරනවා. PSP එකේ ඉඳතාවේ තිබුණා නැත්නම් අපි මාරු කරනවා. දැන් ඔබ බලන්න ඔබට මේ HRM ඩිග්‍රිය සහ බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රිය දීලා තියෙන විෂයන් අද ලංකාවේ කාර්ය සාධනයේදී බොහෝ විට ප්‍රයෝජනවත් වෙන 80ක් 90ක් ප්‍රයෝජනවත් වෙන විෂයන් දාලා තියෙන්නේ නේ සමහර විෂයන් තියෙනවා පුතේ මොනවටත් උගන්වන්න වෙනවා දැන් ඔය සයිකොලොජි සබ්ජෙක්ට් එකක් තියෙනවනේ මේ සෝෂියොලොජි සබ්ජෙක්ට් එකනේ සයිකොලොජි කියලා කියන්නේ නේ ඒක සමාජ විද්‍යාව විෂයයක් තමයි මනෝවිද්‍යාව කියන්නේ. මම නම් කියන්නේ මනෝවිද්‍යාව හැමෝටම උගන්වන්න ඕනේ. මේ හැම සේවකයෙකුටම මනෝවිද්‍යාව උගන්වන්න. දැන්නම් තියෙනවා තැන් තැන් වලදී උපදේශන පාඨමාලා වු කිකිය මේ තියෙනවා. හැබැයි ඕක කලමනාකරුවෙකුට කොයිතරම් වැදගත් වෙනවද කියන ප්‍රශ්නෙකුත් එනවනේ. සෝෂියොලොජි සයිකොලොජි. ඇයි යාගේ විෂයපතේ ඒක නෙමෙයි. අනිපැත්තේ මානව සම්පත් කළමනාකරණයත් එහෙමයි. දැන් දොස්තර කෙනෙක්ට මානව සම්පත් කළමනාකරණේ ඕනේ. ඉංජිනේරුවෙක්ට මානව සම්පත් කළමනාකරණේ ඕනේ. ඔබ මොකද හිතන්නේ? ඕනේ. අවශ්‍ය තැන කියන්න පුළුවන්. යා ආයතන බාල බාර වෛද්‍ය නිලධාරී වුණාන් පස්සේ අනිවාර්යෙන්ම ඕනේ. ඉතින් ඒකනේ අය ඔය තරින්. හරිනේ. එයා යටතේ සේවකයන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මානව සම්පත් කළමනාකරණේ ඕනේ. නේද? දැන් අපිදමු දොස්තර යටතේ ඒ වැඩ කරන ස්ටාෆ් එකක් ඉන්නවනේ වාට්ටුවක. ඒ වාට්ටුවේ ඉන්න කණ්ඩායම පාලනය කරන්න ඕන මානව සම්පත් කළමනාකරණය. අනිපැත්තේ මානව සම්පත් කළමනාකරණය කියන්නේ සේවකයන්ව කළමනාකරණය කිරීම නෙමෙයි. සේවකයෙකු හැටියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන දැනුවත් හම්බ වෙනවනේ. ඒතර ඕනම කෙනෙක් එනන් සේවකයෙක් නම් අනිවාර්යයෙන්ම එයා මානව සම්පත් කළමනාකරණය දැනගෙන ඉන්න ඕනේ. හරි පුහුණුව ලබා දීම එනම් පැහැදිලි. පුනුව ලබා දීමේදී අපි ප්‍රථමයෙන්ම බලාපොරොත්තු වෙන තත්ත්වය තමයි විශේෂීකරණේ. මම මේක වෙල පහ කිව්වා. මොකද විශේෂීකරණය කියලා කියන්නේ? ඒ කියන්නේ එකම කාර්ය කාලයක් පුරාවට සිදු කිරීමට සැලැස්වීම. එවගින් කාර්යයන්ගේ ඇති විශේෂත්වය අවබෝධ කරගෙන මම කලින් ඕක ඔයගලන්ට කතා කළා. හරිද? ඕකේ ප්‍රශ්නෙකුත් වෙනවා කියලා මම කියන්නේ. එක දිගට එකම කාර්ය කරන්න යන්න ඔබ ඉඩ දෙනවා. දැන් උතර අර මතකද මේ රැකියා භ්‍රමණයේ කියලා එකක් ඉගෙන ගන්න. ඒක හරිද එතකොට? ඔව් සර්. රැකියා භ්‍රමණය හරිද? නෑ වැරදි හිතෙනද කරපන්න බෑ. ඒක තමයි. ඒතකොට මේකට ගැලපෙන්නේ නෑ. හරිද? අනිත් පැත්තේ මම කිව්වා මොකද්ද? මෙහෙයවීම මේ කීයතාවද?
බදවාගත්තේ නිෂ්පාදනය නම් සේවකයා දිගටම නිෂ්පාදනයේ ඉන්න ඕනේ. ආව මාරු කරන්න යන්න එපා. ඊයගේ ප්‍රශ්නේ එනවා. නමුත් අපි රැකියා භ්‍රමණයේ හොඳයි කියලා හිතනවා නම් රැකියා භ්‍රමණයේ යොදා ගන්න. විශේෂීකරණයේ හොඳයි කියලා හිතනවා නම් විශේෂීකරණේ. මේ වින් මේ කීයතාවේ හොඳයි නම් ඒක යොදා ගන්න. විශේෂීකරණයේ ඇති කිරීම සඳහා පුහුණුව යොදා ගැනීම. විශේෂීකරණයේ ඇති කිරීම සඳහා පුහුණුව යොදා ගැනීම. බලන්න මොකද වෙලා තියෙන්නේ. කාර්යක්ෂමතාවයේ කාලය සමග අරගෙන අපි ප්‍රස්ථාරයක් ඇන්දොත් සාමාන්‍යයෙන් පුහුණුවක් දෙන්නේ නැතිව සේවකයාට එක දිගට කාර්ය කරගෙන යන්න දෙනවා. අපි උගන්වන්නේ පුහුණුවක් දෙන්නේ නැහැ. එයාට වැඩේ කරගෙන යන්න දෙනවා. ඒ දෙයා කාලය සමග විශේෂීකරණය ඇති කරගන්නවා නේද? එක දිගට එකම කාර්ය කරාම ඒ දෙයා මොකද කරන්නේ? එයා විශේෂීකරණය ඇති කරගන්නවා. ඒ කියන්නේ අදාළ කාර්ය සඳහා ඉහළම ප්‍රාගුණ්‍ය ලබා ගන්නවා. හැබැයි කාලය වැඩි වෙනවා. අපි පුහුණුවක් දුන්නොත් මොකද වෙන්නේ? අඩු කාලයකදී සේවකයාව ප්‍රාගුණ්‍ය තත්ත්වයට පත් කරන්න පුළුවන්. බලන්න ප්‍රස්ථාරයේ මේ පෙන්නලා තියෙන රේඛාව. මේ බලන්න මේ මට්ටමේදී මෙයාගේ කාර්යක්ෂමතාවයේ තියෙන කීයද 100යි. හැබැයි එම කාලය තුල පුහුණුව ලබා දුන්නා මෙයාගේ කාර්යක්ෂමතාවයේ කීයද තියෙන්නේ 200යි. එහෙනම් පුහුණුව ලබා දීම තුල මෙච්චර ප්‍රමාණයක් එයාගේ කාර්යක්ෂමතාවය වැඩි වෙලා තියෙනවා. So that is good for organization එකට ඒක වටිනවා. කාලය මගින් සේවකයාගේ විශේෂීකරණය කියන්නේ දැනුම වැඩි කරනවා. කාලය වගේ නෙවෙයි පුහුණුව වගේ. පුහුණුව. ඒ නිසා ඕනෑම ආයතනයක් පුහුණුව යොදා ගන්නවා සේවකයාගේ මෙම කාර්යක්ෂමතාවය ළඟා කර ගැනීම. අනිත් පැත්තේ දෙකම, ඒ කියන්නේ මොනවද? කාර්යක්ෂමතාවය හා සඵලදායකත්වය. එතකොට සේවකයා අවශ්‍යතාවය සම්පූර්ණ කරනවා කියන්නේ ඔහු සතුටින් ඉන්නේ. එතකොට එයාගේ හැසිරීම හොඳයි. වගකීම් බාර ගන්නවා නේ. ජොලියෙන් ඉන්න සේවකයේ බවට පත් වේ. සාමාන්‍ය විශේෂීකරණය සහ ඊට ප්‍රස්ථාරයේ මගින් පෙනියන්නේ කාර්ය විශේෂීකරණය ඇති කිරීම සඳහා පුහුණු යොදා ගැනීම වාසිදායක වන බව. කාරණා ටිකක් කියලා තියෙනවා මොනවද? වඩා ඉක්මනින් කාර්ය ප්‍රාගුණ්‍ය ලබා දීම, සතුටින් වැඩ කරන සේවකයන් බිහිවීම, කියන අභිප්‍රේරිත සේවකයන් ප්‍රතිලාභ වැඩිවීමකින් සේවක සංවර්ධනය. ප්‍රතිලාභ වැඩිවීම මගින් සේවක සංවර්ධනය. පුහුණුව ලබා දුන්නහම කාර්යක්ෂමතාවය වැඩි වෙනවා. සේවකයා වැඩිපුර වැඩ කරනවා. වැඩිපුර වැඩ කරන සේවකයා නිසා සේවකයාට ප්‍රතිලාභ හම් වෙනවා. ප්‍රතිලාභ හම් වෙනකොට සේවකයා සංවර්ධනය වෙනවා. නේ. ඒ වගේම අපි අතිරේක කාරණා ටිකක් කියමු. බලන්න සතුටින් වැඩ කරන සේවකයා ගැටුම් ඇති කර ගැනීමක් සිදු නොවේ. හරියටම හරිනේ. දැන් ඔබ ගෙදරක වුණා සතුටින් ඉන්නකොට නිකවලන බලන්න නේද? හස්බන්ඩ් එක්ක ප්‍රියන්ගේ නේද? සතුටින් ඉන්න වෙලාවට ගැටුමක් ඇති වෙනවද නැහැ නේ? දෙන්නත් එක එකතු වෙලා ඉස්සරහා ප්ලෑන් කරනවා. ළමයින්ගේ වැඩ ප්ලෑන් කරනවා. එතකොට හස්බන්ඩ් කියන අද අපි කඩෙන් කමු. එතකොට ඔයා කියන එනම් අපි කට්ටියත් එක්කම කොහේ හරි යමු එහෙ ගිහිල්ලා කමු. හේ කතාවට කියනවානේ සතුටින් ඉන්න වෙලාවට පොරොන්දු දෙන්නත් එපා, දුකින් ඉන්න වෙලාවට දීන්දු ගන්නත් එපා කි. සේවකයා සතුටින් ඉන්න වෙලාවට අපිට සේවකයව පුළුවන් ආඳ කරවලා. නේ? කරක් අල පෙන්නලා සේවකයාගෙන් වැඩ ගන්න. එහෙම නේ වෙන්නේ සාමාන්‍ය. ඉතින් අපි කොහොමද දන්නවා? සේවකයාට දුක් ගැනවිල්ලක් නැත්තම් නේ. දුක් ගැනවිලි කියන උගල කතා කරන්නේ. දුක් ගැනවිල්ලක් ඇති වුණාම එක්කෙනෙක්ට ඔබ කණ්ඩායමකට ඇති වෙන දුක් ගැන විල්ලක් බවට පත් වෙනවා. කණ්ඩායමකට ඇති වෙන දුක් මම ගොඩක් අවස්ථාවලදී මේ කතාව කියලා දිනවා. කණ්ඩායමකට දුක් ගැන විල්ලක් ඇතිවෙන්න මොකද වෙන්නේ? කාර්මික ආරවුලක් බවට පත් වෙනවා. අන්න රයිට්. මේක වෙන්නේ කොහොමද? අවිධිමත් කණ්ඩායමක් ඇති වෙනවා. අවිධිමත් කණ්ඩායම විධිමත් වෙනවා. විධිමත් වෙච්ච එක මම ඒක උද්දී සම්පතියක් වෙනවා. ඔන්න ඉතින් ආරවුල ඊට පස්සේ. මේ කාරණාව බලන්න. නව්‍යතා නවෝත්පාදන ඇති කිරීමට පෙළඹීම. දුකෙන් ඉන්න සේවකයා අලුතෙන් දෙයක් කරයිද? අලුත් දෙයක් හොයාගනීද කීයටවත් නෑ පුතේ. නව්‍යතා කියන්නේ තිබෙන භාණ්ඩේ යම් වෙනසක් ඇති කරවීම. ඒ නිසා පාරිභෝගිකයා මිලදී ගන්න පෙළඹේ. භාණ්ඩේ වෙනස්කමක් ඇති කිරීම තුළ අලවියට ඇති පහසුව පාරිභෝගිකයාට භාවිතා කිරීමට ඇති කැමැත්ත. දැන් බලන්නකෝ ඉස්සර
ඔය අරලිය නැත්තම් නිපුණ වගේ හාල් කරන කම්පැනි පෝරෝරෝල් නිකුත්ේ හාල් දැන් කිලෝ 5 කිලෝ 10 කරගහගෙන යාවේ දැන් කොහොමද දැන් ඔය ජයපූර්ණලා එහෙම පුතේ කිලෝ 10 හාල් බෑග් එකකින් දැන් තී ඈ බෑග් එකත් අරගෙන පාරේ එනවා අපි කියන්නේ කැට්වෝක් කියලා කැට්වෝක් එකක් දාගෙන පාරේ එනවා හරි ලස්සනයි තින් බලාගෙන ඉන්නේ නේ මොනවාද දෙවුලිය යන ගමනේ වගේ නිතර කියලා දෙන්නේ සින්දු මතක නැහැද ඊයෝ ඉතින් මොකද වුනේ ඉස්සර හාල් ගේන්න ජයපූර්ණ ස්වාම්පුරුෂයම යැව්වේ ඒ හාල් නැහැ හාල් ගේන්න ඒ හාල් නැහැ හාල් දැන් දැන් ජයපූර්ණමයි කඩේ යන්නේ හාල් ගේන්න දැන් මොකද වෙලා තියෙන අලවිය වැඩිද අලවිය වැඩි අයිති අර බෑග් එක වෙන වැඩකට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් මොන්නේ නේ නවෝත්පාදනයේ අලුතෙන්ම දෙයක් සමහරක් වෙලාවට සේවකයෝ කැමැත්තෙන් වැඩ කරන එක එක පරිශ්‍රණයන් කරලා බලනවා යාට අදාළ වැඩක් නෙමෙයි නමුත් යා කළ බල. කළ බල යා කියන අපි මේක මේ විදිහට කරමු. මිනිසු කැමති වේ. වඩා වටිනවා මේ විදිහට. රයිට් අයින් අවසාන කාරණාව සම්බන්ධතා ත්‍රිවිධ කරයි. ඇත්තනේ සතුටින් ඉන්නකොට සම්බන්ධතාවය බොහෝ දැඩි වෙනවා. සම්බන්ධතාවට කැමති වෙනවා ප්‍රියමනාපව. සම්බන්ධතා ත්‍රිවිධ වෙනවා. සම්බන්ධතාව කියන්නේ හැසිරීමක් නේ. කියන්නේ උගේ සම්බන්ධතාවයක් කියන්නේ හැසිරීමක් නේ දැන් නිකමට හිතන්නකෝ සොනාලි දැන් ඔයා බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ඉන්නකොට ඔයා එයාට කැමති නම් ඒ සම්බන්ධතාවේ ත්‍රිවිධ වෙනවා නේද ඔව් සර් වැඩක් නැහැ සර් අපි බකට් එක දානවා අපි ඔතන තමයි කතන්දරේදී නේ ඔතන තමයි කතන්දරේදී නෑ නෑ උලක් නෑ අයියා තමයි ඔගොල්ලෝ දන්නේ නැහැ නේ සම්බන්ධය ඒකයි ඔය අක්කටි බැලුවේ මොකද්ද කියලා ඔය මම දන්නවා ඔය මේ ජයපූර්ණ කියලා කියන්නේ සොනාලිගේ නෑ නා ඒක මම දන්නවා පුතේ සොනාලි අයියා විවාහ වෙලා ඉන්නේ ජයපූර්ණ එතකොට ජයපූර්ණ මොකද කරන්නේ අයියාව උසි ගන්නනවා ඉබයි බයි ඔය කොල්ල හරියන්නේ දිනපොත ඉන්නවද දෙන්න බලන්න මේ සම්බන්ධතාවය තීව්‍ර වෙන්නේ නෑ අයියාව ෂේප් කරන්න යා සර් හරි සම්බන්ධතාවයන් ගොඩනගා ගැනීමේදී බාහිර සාධක වල බලාත්මකතාවය වැදගත් වෙන්නේ පුතේ ඒ අදාළ පුද්ගලයා කොයිතරම් දුරට සම්බන්ධය ඇති කරගන්න දරන මහන්සියත් එක්ක ඒක නේ කියන්නේ නේ අම්මා තාත්තා එපා කියලා පිරිමි ළමයි එක්ක ගිය ගෑල් ළමයි ඉන්නවා ඒ හරිද කොහමද ගෙදරින් කිව්වේ කපලා ගඟේ මූදේ දානවා කියලා නේද සමහරව දානක් දෙනවා මලයි කියලා ඉතින් ඊට පස්සේ ඉතින් දරු පෙටි එකේම අරන් ගියාට පස්සේ අම්මයි තාත්තට වැඩිපුරම සතුටු වෙනවා. ඊට පස්සේ කපල ගගේ මුණ දානගේ මතකත් නෑ. ඇහුවාමත් ලැජ්ජයි. නැද්ද? අපි කතා කරන්නේ සමාජ සම්බන්ධතාවය ගැන නෙමෙයි. අපි කතා කරන්නේ ආයතන සම්බන්ධතාවය ගැන. ආයතන සම්බන්ධතාවයේ ත්‍රිවිධ වෙන්න හේතුවක් තමයි දෙදෙනාගේම හැසිරි. කවුද දෙදෙනා? කලමනාකරුවා සහ සේවකයා. ආයතනයේ සම්බන්ධතා තුනයි නැති වෙන්නේ. කලමනාකරුවන් සමග සම්බන්ධතාවයේ, කලමනාකරුවන් සේවකයන් සමග සම්බන්ධතාවයේ සහ සේවකයන් සේවකයන් සමග සම්බන්ධතාවය බරපතලම සම්බන්ධතාවය මොකක්ද කලමනාකරුවන් සේවකයන් අතර අවදානම සම්බන්ධය මොකක්ද සේවකයන් සේවකයන් අතර ඇයි මම ඒක අවදානම් කිව්වේ ඔය සේවකයන් විධිමත් අවිධිමත් දෙවිධයකින් වෙන්න පුළුවන් අන්න රයිට් අවිධිමත් සම්බන්ධතාවයේ ත්‍රිවිධ වෙනවා ප්‍රියංගේ වැඩි හරියක් සේවකයන් සේවකයන් අතර සම්බන්ධතාවයේ වැඩි හරියක් වෙන්නේ අවිධිමත් දෙකම වෙනවා අවිධිමත් අවිධිමත් සම්බන්ධතාවයේ මොකද වෙන්නේ අප්පා නේ අවිධිමත් sannivedanaye මොකලු දන්නවනේ මොනවද කියලා කේලම් ඕපදූප සම්ප්‍රප්පලාපනේ ඒ වගේ තමයි අවිධිමත් සම්බන්ධතාවය විධිමත් නොවන කිසිම එකක් ආයතනවල වෙන්න බෑ හැබැයි මං ඒකෙන් කියන්නේ ඒක ඕනෙම නැහැ කියන එක නෙමෙයි දැන් අවිධිමත් sannivedanaye අවශ්‍ය නැද්ද ව්‍යාපාරවල ඔය ගුරුවරු පුතේ ජනප්‍රිය වෙන්නම අවිධිමත් sannivedanaye ඉන්නේ නේ දැන් ඔය උසස් පෙළ ගුරුවරු අනන්තවත් ඇඩ්වර්ටයිස්මන්ට් දානවනේ ටීවී වල වැඩක් නැහැ පුතේ එක ළමෙක් ගිහලා කිව්වොත් එමේ ඉස්කෝලේ ෂා අපේ සර් මාරුවේ උගන්වනවා නියමයි අනිවාර්යෙ මේක ළමයි කීප දෙනෙක් යන්නේ නැද්ද පස්සේ ඒක ප්‍රයිවට් චැනලින් කරන ડોක්ටර්ස්ලා එමම තමයි හරියටම හරි එමම තමයි ඔය මේ ඔයගොල්ලෝ හොඳරම වෙන විදිහක් කියන්නද පුතේ හරි ඔය මේ ඔය බබාලා හම්බේ නැති අය නේද අතන්ට යන අර දොස්තර මරු කිව්වම අනේ යනවා පුතේ අත් දෙකීම පුතේ වට හරි
ඉතින් කවුද හොඳයි කියන්නේ අනායතයට. ඉතින් ගොඩ යන්නනේ බලන්න. ඉතින් ඔය தත්ත්වේ මේ හරිම ගැටලු සාගත தත්ත්වයක් මත් ගැන අද්දකින් තියෙනවා. රයිට්. අපි පුහුණුව සඳහා ඉගෙනුම් යොදා ගැනීම මේකත් මම දීර්ඝව කරන්නේ නැහැ. මේ වක්‍ර තුනම ඔයගොල්ලෝ කලින් ඉගෙනගෙන තියෙනවා. දැන් මේක මම කරන්නේ හැසිරීමට මේක බලපාන ආකාරය ඔබට ඒත්තු ගන්න. මොකද ෆස්ට් ඉයර් එකේදී HR වල පුහුණුව හා සංවර්ධනය යොදා ගත්තට ඒක හැසිරීම මත ගැලපෙන්නේ කොහොමද කියන එක කතා කරේ නැහැ. ඒ නිසා මම ඒක තමයි මෙතෙන්දී කියලා දෙන්නේ. ඒතකොට ඔබට අර විශේෂ කරුණුත් මතක් කරගන්න වෙනවා. රයිට්. ඇති. ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගල ඉන්න මේවා ඇකඩමික් පත්‍ර අමාරුයි ඈ. වීඩියෝට නෙමෙයි කියන්නේ. පත්‍ර පත්‍රා දැන්නේ අමාරුයි ටිකක් ඈ. ඇයි බං අපි ඩිග්‍රියනේ කරන්නේ උපාධියනේ කරන්නේ. ඒ සමහරව මම ඉතාමත් සරලව උගන්වනවා. ඉතින් අර මගේ ක්‍රමයේ එකයි සහ උඹලා පව් කියලා. නැත්තම් පුතේ වචනේ කිව්වා බලාගෙන ඉල්ල ඈ. දැන් අපි බලන්නකෝ විශ්වවිද්‍යාල දේශන කොහොමද කියලා. සේවක ඇසිරීම ගන්න සුදත්සගේ පොත අරගෙන බලාගන්න. එතන ඒක ඇටි ඔක්කොම ටික ඔච්චරයි පුතේ. සෙල්ෆ් ස්ටඩිම තමයි ළමයි. සෙල්ෆ් හැබැයි පෞද්ගලික විශ්වවිද්‍යාලදී එච්චරම දරුණුට යන්නේ නැහැ. රයිට්. මුකුත් නැහැ ප්‍රශ්න. හරි. එහෙනම් ඉතින් විභාග ලිව්ව අයට හෙට සතුටුදායක ආරංචියක් ලැබේවා කියලා කියනවා. හරිද? ඔන්ලයින් ලියපු කට්ටිය නැති මට papers බලන්න බැරුව ගියා. ඒ නිසා මම දන්නේ නැහැ තත්ත්වය. එහෙම කියලා මට කෝල් කරලා අහන්න එපා කියන්න බෑ ප්‍රතිඵල. ඔන්ලයින් ලියපු එක කවුද සර් බැලුවේ? මම දන්නේ ඉන්දික සර් බලන්නේ නැත්තේ. මට ආවේ නැහැ. ඔක්කොම සබ්ජෙක්ට්? නෑ නෑ ඉතින් මේ බිස්නස් මැනේජ්මන්ට් ඉන්දික සර්ට බලන්න පුළුවන්. HR එක අයියෝ. එහෙනම් මොනව වෙලාද දන්නේ සර්? කොහොමද ඕගලන්ගේ ලෝ එක කරේ විමල විරසනේ? විමල විරස සාමාන්‍ය ප්‍රශ්නපත්‍ර බලන්නේ නැහැ. බලන්නේ නැහැ වෙලාවක් නැහැ බලන්න. ඒ නිසා ඒක බොහොම ඉන්දිකස බලන්න ඇත්තේ. ඔන්ලයින් මම හිතන්නේ 10 දිනකවත් ලියලා ඇති කියලා මේ පාර. ඔය මේ ජයපූර්ණයි ඔය කීප දෙනෙක් තමයි ලියුවේ. ඒතකොට ඒක ඔය ඉතින් ආයේ තකානේ මට එවන්නේ නැතුව ඉන්දිකසෙන් බලන්න. හරි. මම දන්න විදිහට හිට රිසල්ට්ස් දෙනවා. මම බැලුවා සමහර ගෲප් වල මේ සල්ලි දීලා රිසල්ට් ඉල්ල ගන්න බැරිද කියලාත් අහලා තිබුණා. පගාව දීලා රිසල්ට් අහන්න බැරිද කියලාත් මම දැක්ක ගෲප් වල තියෙනවා ලීලා. ඔය ළමයි සමහරක් වල දන්නේ නැහැ පුතේ අපිත් ඔය ගෲප් වල ඉන්නවනේ. උබලම තමයි අපි ඇඩ් කරේ ඔයාලට. හරි. මම මේ මට විනාඩියක් දෙන යන අය යන්න මේ පහුගිය දවසක එහෙම ආපු එකක් මම ආයතනයට යවුවා. එක්සයිට් ඩිපාර්ට්මන්ට් එකට යවුවා. මේ චාපවිස්ට. හරි. මෙන්න බලන්න ඇවිල්ලා දිවිච්ච ටික බරිය විහිළුවට වගේ කියන්න. ඒ රිසල්ට් එක එන රිසල්ට් එක නෙවෙයි. පුළුවන් නම් එල්පෙක් එකෙන් රිසල්ට් දාන්න සල්ලි ගනි. එහෙම වුණොත් රිසල්ට් දෙයි ඉක්වලට. හරි. හරි. තව එකක් තියෙනවා පගාව දීලවත් එක්සෑම් පාස් කරගන්න බැරි වෙයිද දන්නේ නැහැ. මම මේ කාරණා දෙක මම යවුවා ඒක මෙන්න මෙහෙම ලියලා එවලා තියෙනවායි කියලා ළමයි මං එක්සෑම් ඩිපාර්ට්මන්ට් එකට යවුවා පුළුවන් තරම් ඉක්මනට ඔක දාන්න කියලා. මේ පාර චුට්ටක් පරක්ුණා වැඩි වුණා වගේ කියලා තේරුණා. හරි. එහෙනම් ප්‍රශ්න මොකුත් නැහැ. ප්‍රශ්න නැහැ කියන්නේ අපිට පුළුවන් යන්න. අපි ඊළඟ දවසේ මේ නෝට් එකේ ඉතුරු කොටස කතා කරමු. එහෙනම් ස්තුතියි රෙන්දිස් සිටියාට අයබෝන් දෙසැම්බර්ට සුබ රාත්‍රියක් වේවා. Good night. Good night. Thank you. Good night. Good night. Thank you.